ආයුබෝවන් දුවලපතල සිර දිනාටම අද අපි ආරම්භ කරන්නේ 2020 උසස් පෙළ විභාගයට සූදානම් වෙන දරුවන් වෙනුවෙන් භෞතික විද්‍යා පාඩම. මීට කලින් අපි පාඩමක් කරා මතක ඇති පුතාලට දෛශික කියලා පාඩම. මීට කලින් සති දෙකකට කලින් දෛශික පාඩම කළා. ඇත්තටම දෛශික පාඩම මේක ඇතුල් කරලා තියෙන්නේ මේ නව නිර්දේශයේ පළවෙනි පාඩමට. ඒ කියන්නේ මිනුම් සහ ඒකක් කියන පාඩමේ අවසානයේ තමයි දෛශික පාඩම ඇතුළත් කරලා තිබුණේ. කොහොම වුණත් දෛශික පාඩම අපිට ඕන වෙනවා මේ අපේ අද පාඩම සඳහා. අද අපි කතා කරන්නේ ප්‍රධානම මාතෘකාව යාන්ත්‍ර විද්‍යාව. යාන්ත්‍ර විද්‍යාව මේක තමයි ප්‍රධානම මාතෘකාව වන්නේ. මෙකැනික්ස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. මුලින්ම මේ පාඩමේ තියෙන වැදගත්කම දොලපතලට පොඩ්ඩක් මතක් කරලා දෙන්න. ඔයාලා දන්නවා අපිට භෞතික විද්‍යාව යටතේ උසස් පෙළ විභාගෙට ප්‍රශ්න පත්‍ර දෙකක් හම්බෙනවා පුතේ. දවල්ගේ වාර විභාග පළවෙනි වාර විභාගේ ලබන මාසේ පවත්වා වී එක ප්‍රශ්න පත්‍ර දෙක හැදෙන පුතේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයක් තියෙනවා උසස් පෙළ විභාගෙදී ප්‍රශ්න 50යි බහුවර්ණ. ඒක උත්තර 5ක් තියෙනවා ප්‍රශ්න වලට ප්‍රශ්න 50ක් තියෙනවා. ලකුණු 50ක් තියෙනවා පේපර් එකේ පුතේ. ප්‍රශ්න 50යි ලකුණු 50යි. උත්තර කඩදාසියක් වෙනවා දෙනවා හරි උත්තර වලට කතිර ගන්න. ඒ ප්‍රශ්න 50ට මේ යාන්ත්‍ර විද්‍යා පාඩමේ බහුවර්ණ ප්‍රශ්න අඩු තරමින් 5ක් නැත්නම් 6ක් විතර වගේ හැම අවුරුද්දකම ලැබෙනවා. ඒක එක වැදගත්කමක්. ඊළඟට දෙවෙනි ප්‍රශ්න පත්‍රයට පුතේ පරිණ ප්‍රශ්න පත්‍ර පුතේ කාලය තියෙන පැය දෙකයි ප්‍රශ්න 50යි. ලකුණු 50යි. ඊළඟ දවස් වලට විභාගයට යනකොට දෙවෙනි ප්‍රශ්න පත්‍රය හම්බෙනවා පුතේ. දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ කොටස් දෙකක් තියෙනවා. A හා B කියලා. ඒ කොටසේ තියෙනවා ව්‍යුහගත ආකාරයේ ප්‍රශ්න හතරක්. ඒ උත්තර ඒ ලියන්න තියෙන ප්‍රශ්න කඩදාසියමයි හිස්තැන් තියෙනවා. එක ප්‍රශ්නක කොටස් 7ක් 8ක් වගේ තියෙනවා. එහෙම ප්‍රශ්න හතරක් එනවා අපේ සිලබස් එකෙන්ම. මම පස්සේ කියන්නම් මේ ප්‍රශ්න එන විදිය. බොහෝ දුරට පළවෙනි ප්‍රශ්නය එන්නේ අර අපේ මුල් පාඩම නැත්නම් යාන්ත්‍ර විද්‍යාවෙන් සම්බන්ධ කර ප්‍රශ්නයක් බොහෝ වෙලාවට ලැබෙනවා. ඒ ව්‍යුහගත ප්‍රශ්න හතරට මම උත්තර ලියන්න ඕන. ලකුණු 20යි පුතේ ඉතුරු 50ට තියෙන්නේ බහුවර්ණට 50ක් ගියාම ඉතුරු 50න් ලකුණු 20ක් අර ව්‍යුහගත ප්‍රශ්න හතරටම හම්බෙනවා පුතේ. ඒක ප්‍රශ්නේ ලකුණු 5යි කියලා තියෙන්නේ. ඊළඟට ඒ ප්‍රශ්න හතර ඉවරනට පස්සේ අපිට තියෙනවා පුතේ ඒ පේපරත් එක්කම තියෙනවා B කොටස රචනා මාදිලියේ ප්‍රශ්න. රචනා මාදිලි ප්‍රශ්න. හැබැයි ඒක උත්තර ලියන්නේ වෙනම කඩදාසි අපිට ලැබෙනවා විභාගෙදී. දවාර විභාගටත් ඔයාලට කඩදාසි එක්ක ඉස්කෝලෙන් දෙන්නත් ඔයාලා අරන් යන්න ඕන. විභාගෙදී අපිට හම්බ වෙනවා. මතක තියාගන්න ඒ රචනා පේපර් එකේ ප්‍රශ්න සාමාන්‍ය පුතේ 8ක් එනවා මේ සිලබස් එකේ. අපේ නිර්දේශයෙන් ප්‍රශ්න 8ක්. හැම අවුරුද්දකම පළවෙනි රචනා ප්‍රශ්නය යාන්ත්‍ර විද්‍යාව. කවදාවත් පුතේ ඒක වැරදිලා නැහැ, වරද්දන්නෙත් නැහැ. ඉදිරියටත් එහෙමයි. මේ නිසා මේ යාන්ත්‍ර විද්‍යාව පාඩම හරි වැදගත් වෙන පුතේ. අපිට රචනා ප්‍රශ්න වලින් ලියන තියෙන පුතේ 4යි තෝරගෙන. ඒ 4ටම ලකුණු 30ක් තියෙනවා. එතකොට ඒ 4ෙන් අපි යාන්ත්‍ර විද්‍යාව පළවෙනි ප්‍රශ්නේ තෝරගත්තා කියන පුතේ එකක් අපිට ප්‍රශ්නයක් දැන් ඇතරින් සම්පූර්ණයි. දැන් උතුරයිනේ තියෙන පුතේ ලියන්න. බයිසර කියනනම් ඒ ප්‍රශ්න මොනවද කියලා. අපි අද ලෑස්ති වෙන්නේ අන්නේ යාන්ත්‍ර විද්‍යාව පාඩමටයි යන්න පුතේ. මේ තමයි අපේ දෙවෙනි ඒකකය යාන්ත්‍ර විද්‍යාව. හොඳයි, යාන්ත්‍ර විද්‍යාව යටතේ අපි අද ඉස්සෙල්ලාම පුතේ පටන් ගන්න යන්නේ මොකද්ද කියලා බලමු. හරි, ඔයාලා තියෙනවා චලිතය වන වස්තුන් ගැන අපේ ප්‍රධාන මාතෘකාව පුතේ. අද චලිතය අපි ඉංග්‍රීසි කියනවා මෝෂන්. අද ස්ථානක් පුතේ ලියා ගන්න යාන්ත්‍ර විද්‍යාව ඒකේ මුලින්ම ලියලා ඒ යටතේ ප්‍රධාන මාතෘකාව චලිතය. පෙන්සල් පෑන් අඩිකෝදු ලෑස්ති කරගන්න පුතේ. මේ පාඩම අපිට අඳින්න එහෙමත් තියෙනවා. ඉස්සෙල්ලා වහගම් පුතේ මොකද්ද මේ චලිතය කියන්නේ? ඕලෙවල් කාලෙත් ඔයාලා මේ පාඩම ටිකක් කරලා ඇති.
දැන් උසස් පෙළදී අපි හරියටම පුතේ නිවැරදුව මේ හඳුර ගන්න ඕන. අපි අවට බලන්න පුතේ ඔයාලා ගෙදර දොර අවට බැලුවාම සමහර වස්තුන් අපි අවට තියෙනවා පුතේ හෙල්ලෙන්නේ නැතුව තියෙනවා දැකලා ඇති. හෙල්ලෙන්නේ නැහැ. විත්තිරෝස විත්තිල්ලා තියෙනවා. මේසයක් තියෙන තැන බලන්න මේසේ හෙල්ලෙනවද නැහැ. පුටුවක් බලන්න ඇඳ බලන්න. නේද? මේ ඔක්කොම එක තැන තියෙන වස්තු. ඒවට අපි කියන්නේ නිශ්චල වස්තු භෞතික විද්‍යාවද කියනවා පුතේ. ඒක නිශ්චලයි කියලා හඳුනගන්නේ කොහොමද? ගෙවි යන කාලයක් තියෙනවානේ. කාලය අපිට නවත්තන්න බෑ පුතේ. රෝසියෝ ගොඩනවා තත්පර කටුව දිගටම යනවා පුතේ. නේ? ඒ අනුව පැය විනාඩි ගත වෙනවා. කාලය නවත්තන්න කාටවත් බෑනේ පුතේ මේ ලෝකේ. කාලය ගෙවිගෙන යනවා. කාලය. එතකොට මේ ගත වෙන කාලයත් එක්කලා යම්කිසි වස්තුවක් පිහිටන ස්ථානය වෙනස් වෙන්නේ නැත්තම් කාලය ගෙවි යනවා. වස්තු පිහිටන ස්ථානය වෙනස් වෙන්නේ නැහැ. ඒතර අපි මේ වස්තුවට කියන පුතේ නිශ්චල වස්තුවක් කියලා කියන්නේ. නිශ්චල වස්තුව. ගත වෙන කාලයත් එක්කලා පිහිටීම වෙනස් වෙන්නේ නැත්තම් ඒ නිශ්චල වස්තුව. දැයෝ ගැන අපි වැඩි කතා කරන්නේ නැහැ මේකෙදි. ඉදිරිපාඩමක් බලමු. මේ නිශ්චල වස්තු වලටත් පුතේ බලපාන සිද්ධාන්ත නියම මූලධර්ම තියෙනවා. හරි. අපි ඒවා මේ පාඩමේදී බලමු. දැන් අද කතා කරන්නේ අපි එක නෙවෙයි පුතේ චලිත වස්තුවක්. මොකද්ද දැන් මේ චලිත වස්තුවක් කියන පුතේ? ඒකේ තේරුමක් තියෙන්න ඕනේ නේද? මොකද චලනය වෙනවා කියන එකේ තේරුම. අපි පුද්ගලයෙක් ගමු. දැන් පුද්ගලයා නිශ්චලව ඉන්නත් පුළුවන් නේ පුතේ. ඒ කියන්නේ දැන් මෙතන මෙයා හෙල්ලෙන්නේ නැතුව ඉන්න පුළුවන්. කොච්චර ගත වුණත් එයා එකතර ඉන්නවා. එනවා එයා නිශ්චලයිනේ. හැබැයි කාලය ගත වෙනකොට මේ පුද්ගලයා ඉන්න ස්ථානේ වෙනස් වෙනවා කියලා හිතන්න පුතේ. දැන් තව පොඩ්ඩකින් මෙයා මේ හරි ඇවිල්ලා. තව ටිකකින් මේ හරිට ඇවිල්ලා. දැන් එතකොට මෙයා හෙල්ලෙනව නේද? ඒ කියන්නේ මෙයා නිශ්චල නැහැ කියලා තේරෙනව නේද? කාලය ගත වෙනකොට මෙයා පුතේ ගමන් කරනවා. අන්න මේ වස්තු ගැන තමයි පුතේ මේ පාඩමේ කතා කරන්නේ. මොකක්ද එනම් චලිතයක් කියන්නේ? චලිත වස්තුවක් කියන්නේ මොකක්ද? ගෙවි යන කාලයත් එක්කලා වස්තුව පිහිටන ස්ථානය වෙනස් කරනවා නම් අන්න අපි හඳුන්වන පුතේ ඒක චලිත වස්තුවක්. ඔයා දැන් පාරට ආවම බලන්න පුතේ මොන තරම් වාහන පාරේ ගමන් කරනවා නේද? සමහර වාහන නවත්තලා තියෙනවා, සමහර ඒවා ගමන් කරනවා. ගුවන් යානයක් බලන්න, බෝට්ටුවක්, නැවක් නැවතිලා තියෙන වෙලාවල් තියෙනවා, ගමන් කරන අවස්ථාවල් තියෙනවා. අපි ගුණත් බලන්න, අපි එක තැන ඉන්නවා නම් වාඩිලා අපි නිශ්චලයි. අපි නැගිට ලැබෙදිනවා කියන පුතේ. එහෙනම් අපි චලනය වෙනවා නේද? එහෙනම් ඉස්සෙල්ලාම හැඳින්වීමක් ලියාගමු අපි අද පාඩම ගැන. මාතෘකාව චලිතය යටින් ලියාගන්න පුතේ මෙන්න මේ විදියට. චලිතය ගැන මෙම ලියන හැඳින්වීම ඉස්සෙල්ලාම කාලය සමග යම් වස්තුවක පිහිටීම වෙනස් වන්නේ නම් එය චලිතවන වස්තුවක් ලෙස හඳුන්වයි. හරිනේද? අයගන්න කාලය සමග පිහිටීම වෙනස් කරන වස්තුව. පිහිටස්ථානය වෙනස් වෙනවා කියන්නේ අනිවාර්යෙන් එහෙනම් ඒකට අපි නමක් දෙනවා කියන නමක්. හරි, ඒ වස්තුව වෙනස් චලනය වෙනවා. දැන් මේ චලිත වස්තු ගැන කතා කරන පාඩම පුතේ මේ යන්නේ. එතකොට මේ පාඩමේදී අපි කතා කරනවා චලිත වන වස්තුවක් නම් එයාට වේගයක් තියෙන්න ඕන පුතේ. චලනයක් වෙනවා නම් වේගයකුත් තියෙන්න ඕන. මොකද්ද මේ වේගයක් කියලා හඳුන්වන්නේ? අපි මාර්ගයක් ගමු ඉස්සෙල්ලා පුතේ. මේ වගේ මාර්ගයක් තියෙනවා. දැන් අපි යම් පුද්ගලයෙක් මේ මාර්ගයේ දිගේ ගමන් කරනවා කියලා හිතන්න. දැන් එයා එතකොට චලනය වෙනවනේ පුතේ. අනිවාර්යයෙන්ම චලනය වෙනවා. දැන් මේ ලක්ෂ්‍යය පහුවෙනකොට අපි විරාම ගැටිකාවක් ක්‍රියාත්මක කරනවා කියලා හිතන්න. අපි ස්ටොප් වොච් එක නැත්නම් අර කාලේ මරින විරාම ගැටිකාව කියලා උරලසක් තියෙනවා අපි පරීක්ෂණ කරමු. ඒකේ කෑණියක් ලැබුවාම කාලේ යන්න පටන් ගන්නවා පුතේ. තත්පර කටුවක් මෙහෙම යනවා පේනවා. එතන අපි සිච් එක ඔබන්නේ මෙතන ලක්ෂ්‍යය පහු කරද්දී. දැන් මෙයා චලනය වෙනවා. අපි හිතමු මේ මාර්ගයේ තව ලක්ෂයක් හරහා මෙයා යනවා. දැන් මෙන්න මෙතෙන්ට එනකොට අපි ස්ටොප් වොච් එක නවත්තනවා පුතේ. B ලක්ෂය කියන්නේ. එතන මෙතෙන්ට යනවා කාලයක්. අපි නිකන් උදාහරණයක් ගමු. මේ මාර්ගයේ මීටර 100ක දුරක් යනකොට මෙතන මෙතෙන්ට. එතන මෙයා ඇවිදපු දුරක් තියෙනවා නේ. මේ මාර්ගයේ
මෙයා මෙහෙම ගමන් කළා. අපිට මීටර 100ක් ගියයි කියලා. අපි ඔරලෝසුවේ වෙලාව නවත්තනකොට බැලුවොත් අපි නිකන් උදාහරණයක් ගමු. තත්පර 10ක් කාලයක් ගියයි කියලා. අන්න එතකොට මෙයාගේ වේගයක් අපිට පුළේ ගණනය කරන්න පුළුවන්. මොකද්ද මේ වේගය කියන්නේ? මෙයා මේ මීටර 100 දුර ගමන් කළා තත්පර 10කට. එහෙනම් අපිට බැරිද මෙයාගේ හොයාගන්න පුතේ එක තත්පරයකට කොච්චර දුරක් ගියාද කියලා? ඒක හොයාගන්න නම් ඒ ගමන් කළ සම්පූර්ණ දුර, ඒ ගමනේ මුළු දුරක් තියනොත් ඒ ගිය ඒ මුළු දුර ඒ ගත කළ මුළු කාලයෙන් බෙදනවා පුතේ. මෙන්න මේ මුළු කාලයෙන් බෙදුවාම අපි කියනවා මේ ලැබෙන්නේ එයාගේ වේගය කියලා. දැන් උදාහරණයක් මෙයාගේ වේගය බලමු. එයා මීටර 100ක් ඇවිද්දා. කාලේ කොච්චර ගියාද? මම උදාහරණයක් ගත්තා තත්පර 10ක් ගමන් කළා කියලා. දැන් මේ බලමු පුතේ මෙයාගේ විද්‍යුව කැපුණාම වේගයට අගයක් එනවා. අපි කියනවා මෙයාගේ වේගය තත්පරයට මීටර 10ක්. මේක උඩට තම තත්පරයට. එහෙනම් මොකද පුතේ වේගය හඳුන්වන්නේ කොහොමද කියලා හුත් අපි කියන්නේ මොකද්ද පුතේ? චලිත වස්තුවක් ඒකක කාලයක් තුල ගමන් ගන්නා දුර. ඒකක කාලයක්. අපි කාලේ මනින සම්මතයේ මොකද්ද? තත්පරය. විද්‍යාවේදී අපි මනින තත්පරය පුතේ සම්මතයේ. බාහිරව අපි සමාජයේදී පැය කියලා ගන්නවා, විනාඩි කියනවා නේද? විනාඩි, පැය, දවස් උඩ තරම් කාලේ මනින ඒක තියෙනවා. නමුත් අපි විද්‍යාත්මකව ගණනය කිරීම වලට භාවිතා කරන සම්මතයේ පුතේ තත්පරයෙන්. එනිසා අපි කියනවා මේ මනුස්සයාගේ වේගය තත්පරයට මීටර 10ක්. එහෙනම් වේගය හඳුනන කිව්වොත් අපි මොකද්ද කියන්නේ පුතේ? යම් කිසි චලිත වන වස්තුවක් ඒක කාලයකදී ගිවා යන දුර වේගයේ වේගය. එහෙම නැත්නම් මෙහෙම කිව්වොත් හරි පුතේ. කාල ඒකයක් තුළ සිදුවන දෙයකට අපි කියනවා එම දෙය වෙනස් වන ශීඝ්‍රතාවය. අයගන් ඒක කාලයකදී වෙනස් වෙන යම් දෙයක් තියෙනවනම් අපි ඒ දෙයට කියනවා එම දෙය වෙනස් වන ශීඝ්‍රතාවය. එහෙනම් මේ මොකද මේ තියෙන පුතේ? දුර කාලයෙන් බෙදලා ගන්නෙ එයාගේ දුර වෙනස් වන ශීඝ්‍රතාවය. දුර වෙනස් වෙන ශීඝ්‍රතාවයට කියනවා වේගය. ඒකට අපි කියනවා කාල ඒකකයක් තුල ගෙවගිය දුර. ඔන්නෝමයි වේගය හඳුන්වා දෙන්නේ. ඒත් හැබැයි එක දෙයක් පුතේ අහගන්න. මේ ගමනේ මුළු දුර මුළු කාලෙන් බෙදලා ගත්ත වේගය තියෙනව නේද පුතේ? මේ වේගයෙන් ගන්නෙ මොන වේගයක්ද? දැන් මම ආයිත් උදාහරණයක් කියන්නම්. මීටර 100ක් එයා ගමන් කරලා තිනවා තත්පර 10කදී. නේද? ඒතර අපි කියනවා එයාගේ වේගය තත්පරයකට මීටර 10ක්. ඒත් අපිට කියන්න පුළුවන්ද මේ පුද්ගලයා හැම තත්පරයකම මීටර 10ක් ගමන් කරා කියලා කියන්න පුළුවන්ද? එහෙම කියන්න බෑ නේද? ඇයි? කවුද දන්නේ මේ මිනිස්සයා මේ මග ටිකක් කරලා නැවතිලා හිටියද කියන්න බෑනේ ප්‍රති ගමන් කරද්දී. නේද? පොඩ්ඩක් වෙලා මෙයා නැවතිලා වාඩිලා ඉඳලා ආයි ගියක් දන්නෙත් නෑ. නේද? අපි දන්නේ නැන්නේ පුතේ මග මොනවද උනේ කියන්නේ. සමහරට හෙමින් යන්න පුළුවන් ටිකක් දුර, ආයි හයියෙන් යන්න පුළුවන්. නේද? අපිට කියන්න බෑ ගමනම එකම වේගෙන් ගියා කියලා කියන්න බෑ පුතේ. ඒතර මේ මොකද්ද අපි ලබා ගන්නෙ? මුළු සම්පූර්ණ දුර්මාණය ගත කර මුළු කාලයෙන් බෙදලා වේගයක් හොයනවා. මතක තියාගන්න මේ හොයන්නේ ඒ චලිතයේ සාමාන්‍ය වේගයක්. සාමාන්‍ය වේගයක් මේ ලැබෙන්නේ පුතේ. සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් මේකට තව නමක් කියනවා මධ්‍යන්‍ය වේගය කියලාත් කියන්න පුළුවන්. සාමාන්‍ය නැත්තම් මධ්‍යන්‍ය වේගයක්. අන්න එහෙමනම් කියන්න පුළුවන් පුතේ. මුළු දුර මුළු කාලයෙන් බෙදලා ගන්නෙ ඒ චලිතයේ සාමාන්‍ය නැත්තම් මධ්‍යන්‍ය වේගයක්. පැහැදිලිද ඒක? ඔන්න ඕකත් හොඳට තේරුම් ගන්න. මුළු චරිතේම එකම වේගෙන් ගියා කියලා කියන්න බෑ. නේද? තත්පරයකට සාමාන්‍ය මීටර 10ක් ගියයි කියලා කියන්න පුළුවන්. ඇයි මුළු කාලෙන්නේ බෙදන්න පුතේ? මුළු දුර මුළු කාලෙම බෙදලා. ඒතර අපි කියනවා සාමාන්‍ය මේ මිනිස්සයා මීටර 10ක් තත්පරයට යන්න ඇති. සාමාන්‍ය. නැත්නම් අපේ මුළු ගමනම හැම තත්පරයකම මීටර 10ක් ගියා කියන්න බෑ පුතේ. නමුත් අපි වේගය හඳුන්වන්න කිව්වොත් නැත්නම් අර්ධක් වන කිව්වොත් අපි කියන්නේ චලිත වන වස්තුවක් ඒක කාලයකදී ගමන් ගන්නා දුර. එහෙම නැත්නම් කියනවා දුර වෙනස් වීමේ ශීඝ්‍රතාව. අන්න වේගය. රයිට්. කෙටි මාතෘකාව ලියා ගන්න. වේගය. වේගය. මෙහෙම ලියාගන්න පහලින් හැඳින්වීමක්. වේගය. චලිත වන වස්තුවක්. චලිත වන වස්තුවක් ඒක කාලයකදී ගමන් ගන්නා දුර. චලිත වන වස්තුවක් ඒක කාලයකදී ගමන් ගන්නා දුර. ඒක කාලයකදී ගමන් ගන්නා දුර හෙවත්. හෙවත් දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය.
දුර වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එම වස්තුවේ වේගය. එම වස්තුවේ වේගය ලෙස අර්ථ දක්වයි. අර්ථ දක්වයි. වේගය ලෙස අර්ථ දක්වයි. වේගය ලෙස අර්ථ දක්වයි. Right. දැන් පොඩක් බලන්න තියාපහු. යටින් පේලියකින් මෙහෙම ලියාගන්න. අලුත් පේලියකින් ලියන්න. චලිත වස්තුවක් කිසියම් කාලයක් තුල චලිත වස්තුවක් කිසියම් කාලයක් තුල ගමන් කළ මුළු දුර චලිත වස්තුවක් කිසියම් කාලයක් තුල ගමන් කළ මුළු දුර ගමන් කළ මුළු දුර එම කාලයෙන් බෙදීමෙන් එම කාලයෙන් බෙදීමෙන් එම කාලයෙන් බෙදීමෙන් ලැබෙන්නේ එම කාලයේ තුල චලිතවන එම කාලයේ තුල චලිතවන එම කාලයේ තුල චලිතවන සාමාන්‍ය හෙවත් මධ්‍යන වේගයයි එම කාලයේ තුල චලිතවන සාමාන්‍ය හෙවත් මධ්‍යන වේගයයි එම කාලයේ තුල චලිතවන සාමාන්‍ය හෙවත් මධ්‍යන වේගයයි මෙන්න මේක පොතේ ලියාගන්න පුළුවන් පහලින් මේ වගේ ප්‍රකාශනය සාමාන්‍ය වේගයට තවරමක් කියනවා මධ්‍යන වේගය සාමාන්‍ය වේගය නැත්නම් මධ්‍යන වේගය සමාන වෙනවා මුළු දුර බෙදී මුළු කාලය සාමාන්‍ය වේගය නැත්නම් මධ්‍යන කියන වචනේ දානකොට ඒ වචන දෙකම අහන්න පුළුවන් විභාගවලදී සාමාන්‍ය එහෙම නැත්නම් මධ්‍යන වේගය කොටුවක් දාගෙන පුතේ ඒක මම ගරණී කිරීම වලට පුතේ ලැබෙනවා ඉස්සරහට මම ටියුට් එකක් අද දීලා ඇති ඔයාලට ඒකේ තියෙනවා ප්‍රශ්න පුතේ අපි ඔය කරනකොට බලමු මුළු දුර මුළු කාලයෙන් බෙදීම මුළු දුර මුළු කාලයෙන් බෙදීම සාමාන්‍ය වේගය. ඒක ගන්න නේද? හොඳයි. ඔය සාමාන්‍ය වේගය. ඔය ගත්තේ. රයිට්. ඊළඟට තව වේගයක් අපි බලන්න යන්න පුතේ. ඔය සාමාන්‍ය වේගයනේ. එතකොට සමහර වේග තියෙනවා. ඒව වෙනස් වෙන්නේ නැති වේග. අපි ඒකට කියනවා වෙනස් වෙන්නේ නැත්තම් කියන්නේ නියතයක් කියලා කියන්නේ. නියත ඒකට තව නමක් කියනවා. ඒකාකාර වේගය නියත එහෙම නැත්නම් ඒකාකාර වේගයන් මොකද පුතේ මේ ඒකාකාර වේගයක් කියලා කියන්නේ ඒකාකාර වේගයක් නියත එහෙම නැත්නම් ඒකාකාර වේගයක් දැන් මේ වචන ලියපු ගමන් පුතේ ඔයාලට දෙයක් තේරුම් ගන්න පුළුවන්ද වෙනස් වෙන්නේ නැති වේගයක් ඒකාකාරය කියන පුතේ ඒකනේ වෙනස් වෙන්නේ පැහැදිලි අපි වේගයට ස්පීඩ් කියලා කියනවා ඉංග්‍රීසියෙන් ඒකාකාර නැත්තම් නියත වලට කියනවා යුනිෆෝම්ලි නියතයක් යුනිෆෝම් ස්පීඩ් එකක් මොකද මේ ඒකාකාර වේගයක් කියන පුතේ එතකොට කොන්ස්ටන්ට් කියලාත් කියන්න පුළුවන් යුනිෆෝම් කියන්නත් පුළුවන් ඒකාකාර කියන වචනයට දැන් මේ මිනිස්සයම ගන්න දැන් අපි ඉස්සලා ගත්තා නේද පුතේ මෙයාගේ මුළු දුර මතකද මීටර 100ක් හරි මුළු කාලේ ගත්ත තත්පර 10ක් අපි උත්තරයක් දැම්මා මෙයාගේ වේගය තත්පරයකට මීටර 10ක් කියලා. මේක දෙකක් වෙනවා පුතේ මේ. මතකයි නේද? ඒක දෙකක් ලියනකොට චූටි අකුරක ඉඩක් දීලා ලියන්න ඕන පුතේ. අකුරක ඉඩක්. එහෙම නැත්නම් මේක උපසර්ගයක් විදිහට කියනවා මිලි තත්පරයට වගේ නේද? ඒ නිසා ඒක දෙකක් ලියනකොට පුංචි හිඩ ශක්තියක් නේ ඒක අකුරක. ඒක සංකේතයක ඉඩක් දීලා ලියන්න. හොඳයි. මම දැන් ඔයගෙන් අහනවා මෙහෙම. මේ මිනිස්සයා ගේ සාමාන්‍ය වේගයක් අපි ගත්තා තත්පර මීටර 10ක් කියලා. එතකොට මෙයා නියත වේගයෙන් ගියා කියනවා නම් මෙහෙම කිව්වොත් හරිද කියලා පොඩ්ඩක් බලන්න. මේ පුද්ගලයා හැම තත්පරයකම මීටර 10ක් යනවා නම් සෑම තත්පරයකම එයා ගමන් කරලා තිනවා මීටර 10 ගන්න. දැන් පුතාලා කියයි ආ හරි. එහෙනම් එයාගේ වේගය නියතයක්. හරි නේද? හැම තත්පරයකම මීටර 10 ගන්න යනවා. එහෙනම් වේගය ඒකාකාරයි කියන්න පුළුවන්. බෑ පුතේ. ඇයි හේතුව? නිකන් හිතන මෙහෙම මේ පුද්ගලයා කාලිමණින් පටන් අරන් තත්පර භාගයක් යනකොට එයා ගිහින් තියනවා කියලා හිතන පුතේ මෙතෙන්ට මීටර
මේටික අපිත මීටර් පුතේ පහක් ආවයි කියන තත්පර භාගයක් යනකොට තත්පර භාගයට මීටර් 8ක් ගියා. මේටික මීටර් 8යි. ඊළඟ තත්පර භාගය යනකොට පුතේ තත්පරයක් සම්පූර්ණ වෙන්නේ. ඒතර ඊළඟ තත්පර භාගෙදී මෙයා මීටර් 2ක් ගියා කියනවා. දැන් ඔයාට තේරෙනවා පුතේ මේ මිනිස්සයා ගිහින් තියෙන්නේ මුල තත්පර භාගෙ මීටර් 8ක්. ඊළඟ තත්පර භාගෙ මීටර් 2ක්. ඒතර මේ මිනිස්සයා තත්පරයට ගිය දුර මීටර් 10යි හරිය නේද පුතේ? තත්පරයක් කරනකොට මීටර් 10ක් ගිහිල්ලා. ඒ වුණාට බලන්න මේ තත්පරයේ ඇතුළතී එයා ගමන් කළ වේගය වෙනස් වෙලා තියෙනවා. ඇයි? මුල තත්පර භාගෙ මීටර් 8ක් ගිහිල්ලා ටිකක් හයියෙන් ගිහිල්ලා. ඊළඟ තත්පර භාගය යනකොට මීටර් 2ක් යනවා. ඒතර ඒ හරිය එහෙම ඉන්නේ ගිහින් තියෙන්නේ. ඒතර මේ තත්පරේ තුර පාව මෙයාගේ වේගය වෙනස් වෙන පුතේ. ඒ හන්ද අපිට නියත වේගයක් කියන එක තත්පරයකට ගිහා යන දුර නියතයක් කිව්වොත් වැරදි පුතේ. මොකද මේ තත්පරයේ තුල පවා වේගය වෙනස් වෙන ඉඩ තියෙනවා. එහෙනම් කොහොමද මේක හඳුන්වන්නේ? වෙනස් වෙන්නේ නැති වේගය කියන්නේ. අපිට කාලය ගැන පුතේ බිම්මක් දෙන්න බෑ. කාලය කොච්චරද කියලා බිම්මක් මනින්න බෑ. මෙහෙම කිව්වොත් හරි නේද? කොච්චර පුංචි කාලාන්තරයක වුණත් අපි උත් තත්පරයකින් 1000 එකක් වගේ කාලයක් කොච්චර පුංචි බාර තත්පරයකින් 1000 එකක්. සමහර කාලාන්තරේ ඊටත් කුඩා වෙන්නත් පුළුවන් හැබැයි. තත්පර 10000 එකක් වෙන්නත් පුළුවන්. ඒ නිසා මෙහෙම කියනවා. ඒ හැබැයි සමාන කාල අන්තරවලදී කුඩා කොච්චර වුණත් කොච්චර කාලාන්තරයක කුඩා වුණත් එක සමාන කාලාන්තරවලදී එක සමාන දුරක් යන්න ඕන. අන්න ඒකයි පුතේ වේගය කියන්නේ. වේගයක ආකාරය. දැන් ඒක හරියද පුතේ? ප්‍රශ්නයක් නැහැනේ. අපිට තත්පර 10000 එකක්ද තත්පර ලක්ෂකෙන් එකක්ද අපිට වෙලාවක් එහෙම කියන්න බෑ. හැබැයි මෙහෙම කිව්වොත් හරි නේද? සලකන කාල අන්තරයේ කොතරම් කුඩා වුවත් කොතරම් කුඩා වුණත් සමාන කාලාන්තරවලදී එක සමාන දුරක් චලනය වෙයි නම් අන්න ඒ වේගයේ පුතේ ඒකාකාරයි නැත්තම් නියත වේගයක් වෙනවා. දැන් තේරුණාද පුතේ? අර තත්පරයක් කියලා කියන්න බෑ පුතේ. මොකද තත්පරයේ ඇතුලේ පවා වෙනස් වෙන පුළුවන් වේගයක් තියෙනවා. ඒ නිසා අපිට කාලාන්තරයට අපි අගයක් දෙන්නේ අපි එකින් අර ෂේප් වෙනවා. කාලාන්තරයට අගයක් දුන්නොත් පුතේ අමාරු වෙටනවා. ඒ කාලාන්තරයේ තුලපව වේගය වෙනස් වෙන නිසා. ඒ නිසා මෙහෙම කිව්වම ඇඟ බේරගත්ත හැටි. කාල අන්තරයේ කොතරම් කුඩා වුණත් සමාන කාල අන්තරවලදී සමාන දුරක් චලනය වෙයි නම් ඒ වේගය නියත නැත්තම් ඒකාකාර වේගය. පොඩි මාත්‍රාවලිය අර පුතේ පහලින් නියත වරහන්තර දාන ඒකාකාර කියලා. නියත එහෙම නැත්නම් ඒකාකාර වේගය. නියත කියන්නේ පුතේ වෙනස් වෙන්නේ නැහැ. ඒකාකාරයි කියන්නේ ඒකමයි. ඒකාකාරයි. ඒකාකාරව යන වේගය. වෙනස් වෙන්නේ නැති වේගය. මෙහෙම ලියන්න පුතේ පහලින් හැදෙන්නේම නියත එහෙම නැත්නම් ඒකාකාර වේගය. මෙහෙම ලියන්න. චලිත වන වස්තුවක් කොතරම් කුඩා කාල අන්තරවලදී පවා චලිත වන වස්තුවක් කොතරම් කුඩා කාල අන්තරවලදී පවා කොතරම් කුඩා කාලාන්තරවලදී පවා කොතරම් කුඩා කාල අන්තරවලදී පවා එක සමාන කාල අන්තරවලදී චලනයේ වෙයි නම් එක සමාන දුරක් චලනයේ වෙයි නම් එය නියත හෝ ඒකාකාර වේගයක්. එය නියත හෝ ඒකාකාර වේගයක් ලෙස හඳුන්වයි. නියත හෝ ඒකාකාර වේගයක් ලෙස හඳුන්වයි. රයිට්. නියත හෝ ඒකාකාර වේගයක් ලෙස හඳුන්වයි. රයිට්. දැන් පුතේ බලන්න අපහු බෝඩ් එක. මේ චලිතයේදී අපිට තවත් වචනයක් එනවා පුතේ. ඒක හඳුන්වන්නේ ප්‍රවේගය කියලයි. අරක වේගය මේ අලුත් වචනේ ප්‍රවේගය. ওই දෙකේ වෙනසක් තියෙනවා පුතේ. මොකද්ද කියලා බලමු. හොඳයි. අර ගමන් කළ පුද්ගලයා රේඛීය මාර්ගයක යනවා කියන පුතේ. රේඛීය මාර්ගයක්. අපි හිතමු දැන් මෙයා මෙතන රේඛීය මාර්ගයේ මෙතනින් පිටත් වෙනවා කියලා හිතන්න. හරි.
මේ ලක්ෂ්‍යය පහු කරනකොට අපි විරාම ගටිකාව ක්‍රියාත්මක කරන රෝසයා කටු සිචිලිබාම වෙලාව යන පටන් ගන්න. දැන් මෙයා මේ මාර්ගයේ දිගේ පුතේ යනවා. යන්නේ හැබැයි රේඛාවක. පැහැදිලිද? හොඳයි. අපි හිත මේ පුද්ගලයා මේ ලක්ෂ්‍යය පහු කරනකොට අපි කාලය මනිනවා. අපි තුමු තත්පර 10ක් ගියා. අර වගේම ගමුකෝ. හොතර බලන්න මේ මිනිස්සයා එකම දිශාවෘතේ ගමන් කරා මෙතන මෙතෙන්ට. මේ දුරට අපි කියන පුතේ අපි තව මීටර 100ක දුරක් ගියායි කියමුකෝ. එකම පැත්තකට ගිහින් තිනා පුතේ ඒ ඉඳලා බීදක්වා. ඒතර අපි විශේෂණ පදයක් දෙනවා මේ AB දුරට කියනවා පුද්ගලයාගේ විස්ථාපනය. විස්ථාපනය. පැහැදිලි? විස්ථාපනය කියනකොට දිශාවක් තියෙනවා. දැන් දුර කියන ගත්තේ ඒකේ දිශාවක් තිබුණේ නැහැ වට මතක පුතේ. දුරට දිශාවක් නිශ්චිත දිශාවක් නැහැ. කාලයට කොහොමවත් දිශාවක් නැහැනේ. ඔබට මතකද අපි කලින් පාඩම කතා කළා දෛශික සහ අදිශ්‍ය ගැන පුතේ. අදිශ්‍යයක් කියන්නේ අගයක් තියෙනවා විශාලත්වයක් විතරයි. දැන් වේගය කියන එකට තියෙන දිශාවක් නැහැනේ. ඊටසයි කා අදිශ්‍යයක්. දැන් ප්‍රවේගය බලන පුතේ මෙයා විස්ථාපනලා තියෙනවා. ඒතර මේ විස්ථාපනේ මෙයාගේ සම්පූර්ණ විස්ථාපනයක් නේ තියෙන පුතේ මේ කාලය තුල. ඒ මුළු විස්ථාපනය කාලයෙන් බෙදුවොත් මේ මොකද්ද මේ ලැබෙන පදේ පුතේ? මුළු විස්ථාපනය එයා ගමන් කළ සම්පූර්ණ මුළු කාලයෙන් බෙදනවා පුතේ. ඒතර මේ පදයට අපි නමක් කියනවා මොකද්ද? එයාගේ ප්‍රවේගය. එයා ප්‍රවේගය හඳුනන්නේ කොහොමද පුතේ? ඒක කාලයක් තුල සිදු කරන විස්ථාපනය. ප්‍රවේගය. ප්‍රවේගයක්. එහෙම නැත්නම් කියන්න පුළුවන් විස්ථාපනයේ වෙනස් වන ශීඝ්‍රතාවය. අරමයි ඉස්සරහත් වචන කිව්වේ පුතේ. ඒක කාලයකට තුල සිදු වන දෙයට කියනවා ඒ දෙය වෙනස් වන ශීඝ්‍රතාවය. එතකොට මේ අරන් තියෙන මොකද්ද? විස්ථාපන වෙනස් වීමේ ශීඝ්‍රතාව. අන්න ප්‍රවේගය. ඒ තව දෙයක් අහගන්න පුතේ. ප්‍රවේගයේ දෛශිකයක්. ඒ පුතේ විස්ථාපනයේ දෛශිකයක්. මේකට දිශාවක් තියෙනවා. කාලේ නම් දිශාවක් නැහැ. දෛශිකයක් අදිශයකින් බෙදුවත් ලැබෙන දෛශිකයක්මයි. මේ ලබා ගන්න ප්‍රවේගය අපිට අර වගේම කියන්න බෑ පුතේ ඒකාකාර ප්‍රවේගයක් කියලා. එහෙනම් මේ හොයන පුතේ මොන ප්‍රවේගයද? මේ චලිතයේ තුල සිදු කළ සාමාන්‍ය ප්‍රවේගය. අපි එකට තව නමක් කියනවා මධ්‍යන්‍ය කිව්වත් කමක් නැහැ පුතේ. සාමාන්‍ය නැත්තම් මධ්‍යන්‍ය ප්‍රවේගයක් ගන්නවා මේ මුළු කාලය තුල සිදු කළ විස්ථාපනයේ මුළු කාලයෙන් බෙදලා. හැබැයි ඒකට දිශාවක් තියෙන අන්දා මේ ප්‍රවේගයක් දෛශිකයක්. ඒ මොහොතේ විස්ථාපනයේ සිදුවන පැත්තටයි ප්‍රවේගය තියෙන්නේ පුතේ. හරිනේ? ඔනෝ හොඳට බලන්න පුතේ දෛශික පදයක් වෙනවා මේ සාමාන්‍ය ප්‍රවේගය උනා. එහෙනම් ප්‍රවේගයේ අර්ථ දක්වන්න කිව්වොත් අපි කියන්නේ පුතේ චලිතවන වස්තුවක් ඒක කාලයක් තුළ සිදු කරන විස්ථාපනය. එහෙමත් නැත්නම් කියන්න පුළුවන් විස්ථාපනයේ වෙනස් වන ශීඝ්‍රතාවය. ඒ වස්තුවේ ප්‍රවේගයේ ලෙස අර්ථ දක්වන. දෛශිකයක් කියන එක අමතක කරන්න එපා. ඒ විස්ථාපනයේ දෛශිකයක්. කාලෙ බෙද නිසා දිශාවක් තියෙනවා. රයිට්. ලියාගන්න පුතේ හැඳින්වීමක් ප්‍රවේගය. ඉංග්‍රීසියෙන් කියන්නේ velocity. වේගයට ස්පීඩ් කියනවා ප්‍රවේගයට කියනවා velocity. ප්‍රවේගය. මෙහෙම ලියන්න හැඳින්වීමක්. චලිත වන වස්තුවක් ඒක කාලයක් තුල සිදු කරන විස්ථාපනය. චලිත වන වස්තුවක් ඒක කාලයක් තුල සිදු කරන විස්ථාපනය. ඒක කාලයක් තුල සිදු කරන විස්ථාපනය. ඒක කාලයක් තුල සිදු කරන විස්ථාපනය. හේවත් විස්ථාපනය. හේවත් විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. විස්ථාපනයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. ප්‍රවේගය. ප්‍රවේගයේ ලෙස අර්ථ දක්වයි. ප්‍රවේගයේ ලෙස අර්ථ දක්වයි. හරි පුතේ ලියවනේ ප්‍රවේගයේ සාරදක්වා යටින් පිළිකින් මෙන්න මෙහෙමත් ලියන්න. පරිලයන් කිසියම් වස්තුවක් විස්ථාපනයේ වී ඇති මුළු දුර. කිසියම් වස්තුවක් විස්ථාපනයේ වී ඇති මුළු දුර. කිසියම් වස්තුවක් විස්ථාපනයේ වී ඇති මුළු දුර. විස්ථාපනයේ වී ඇති මුළු දුර. ඒ සඳහා ගත කළ මුළු කාලයෙන්. ඒ සඳහා ගත කළ මුළු කාලයෙන්
බෙදීමෙන් ඉස්දාගත කළ මුළු කාලයෙන් බෙදීමෙන් ලැබෙන්නේ එම මුළු කාලය සඳහා සාමාන්‍ය හෙවත් මධ්‍යන්‍ය ප්‍රවේගයයි. මුළු කාලය සඳහා සාමාන්‍ය හෙවත් මධ්‍යන්‍ය ප්‍රවේගයයි. සාමාන්‍ය හෙවත් මධ්‍යන්‍ය ප්‍රවේගයයි. රයිට්. මෙන්න මේ වගන්තිපතේ මේ ප්‍රකාශන ලියාග යටින් සාමාන්‍ය නැත්නම් මධ්‍යන්‍ය ප්‍රවේගය වරහතර මධ්‍යන්‍ය කියලා දානවා තේ මධ්‍යන්‍ය. සාමාන්‍ය කියලා කියනකොට මධ්‍යන්‍යත් කියනවා නේද? සාමාන්‍ය නැත්නම් මධ්‍යන්‍ය ප්‍රවේගය සමානයි මුළු විස්ථාපනයේ බෙදීම මුළු කාලය. අර ඊතල ගන්න පුතේ විස්ථාපනයේ දෛශිකය බව පෙන්වන්න නිසා උඩින් ඊතලයක් ගන්න. ප්‍රවේගයටත් උඩින් පුතේ ඊතලයක් දකුණු කරන්න. සාමාන්‍ය නැත්නම් මධ්‍යන්‍ය ප්‍රවේගය. මුළු විස්ථාපනයේ බෙදීම මුළු කාලය. ඒ කොටුවක් ධාර්මයේ කොටු කරගන්න මේ තමයි හරි වැදගත් දේවල්. චූටි ගණනේ කිරීම තියෙනවා අපිට ඉස්සරහට. අද වළමු අපි ගණන් හදනකොට කොහොමද පාවිච්චි කරන්නේ කියලා. සාමාන්‍ය නැත්නම් මධ්‍යන ප්‍රවේගය කියන්නේ මුළු විස්ථාපනයේ මුළු කාලය. උඩින් ඊතල ගහුවනේ තේ. දෛශිකය. ආන්න එකක් පොඩක් පහන ලියා ගන්නකො. විස්ථාපනය දෛශික රාශියක් බැවින් යට ලියන්න විස්ථාපනයේ දෛශික රාශියක් බැවින් විස්ථාපනයේ දෛශික රාශියක් බැවින් ප්‍රවේගයේද දෛශික රාශියකි. විස්ථාපනයේ දෛශික රාශියක් බැවින් ප්‍රවේගයේද දෛශික රාශියකි. හරිද පුතේ? රයිට්. විස්ථාපනයේ දෛශික රාශියක් බැවින් ප්‍රවේගයේද දෛශික රාශිය. දැන් තව පුංචි දෙයක් අහගන්න පුතේ. පමාර ඉස්සෙල්ලා උදාහරණේ පොඩ්ඩක් බලන්න පුතේ. මේ මනුස්සයා විස්ථාපනය වුණා මීටර 100ක දුරක් තත්ප්‍රදායක් අවසාන වෙද්දී. දැන් ඔයාගේ මම අර ප්‍රශ්නෙට ආයිත් උත්තරයක් බලාපොරොත්තු වෙනවා පුතේ. මෙයාගේ ප්‍රවේගය අපිට ආවා තත්ප්‍රයකට මීටර 10ක් කියලා. දැන් බලන්න මේ උදාහරණෙත් පේනවාද තත්ප්‍රයට මීටර 10ක් ගිහිල්ලා. නමුත් අපිට ඒකෙන් නිගමනය කරන්න පුළුවන්ද හැම තත්ප්‍රයක් ගානේම මීටර 10ක් ගියා කියලා? බෑ. මෙතනේ මුළු විස්ථාපනයේ මුළු කාලයෙන් බෙදලා ගත්තේ මොකක්ද? සාමාන්‍ය ප්‍රවේගය. සාමාන්‍ය නැත්නම් මධ්‍යන්‍ය ප්‍රවේගය. අපිට කියන්න පුළුවන් සාමාන්‍ය වශයෙන් තත්ප්‍රයේ මීටර 10 ගානේ යන්නේ නැති. නමුත් අතරමඟ මෙයා නැවතිලා හිටියද කියලා අපි දන්නේ නැහැ නේද? ටිකක් වෙලා ඉඳලා ආයි ගියාද දන්නෙත් නැහැ නේ. අපි බැලුවේ මෙතනින් පිටත් වෙනකොට කාලය මෙන්න. දැන් මග මොන වුණාද කියලා අපි දන්නේ නැහැ නේද පුතේ? අපි බැලුවා ඊට පස්සේ මෙතෙන් එනකොට කොච්චර කාලය ගියාද? ඒතර අපි දන්නවා විස්ථාපනය මනින්න පුළුවන් කාලය මෙන්න ප්‍රවේගයක් කියලා. ඒක නම් මේ ගන්නේ සාමාන්‍ය ප්‍රවේගයක් කියලා. මධ්‍යන්‍ය හෝ සාමාන්‍ය ප්‍රවේගය. මම දැන් කියන්න යන්නේ මේ මිනිස්සයාට නියත ප්‍රවේගයක යන්න බැරිද? ඔව්. නියත ප්‍රවේගයක යන්න බැරිද පුතේ? පුළුවන් නේ. අපි ඒකට කියනවා පුතේ මොකද්ද? ඒකාකාර කියන වචනේත් කියනවා නැත්නම් නියත කියන වචනේත් භාවිතා කරනවා. නියත එහෙම නැත්නම් ඒකාකාරයි. එහෙම ප්‍රවේග නැද්ද? එහෙමත් තියනවා නේ. නියත එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගයක්. දැන් මේකටත් හැඳින්වීමක් අපිට දෙන්න බැරිද පුතේ? පුළුවන්. යුනිෆෝම් වෙලොසිටි එක. වෙනස් වෙන්නේ නැති ප්‍රවේගයක්. තියාගන්න බැරිද වස්තුවකට? පුළුවන් නේ. අපි යන වාහනේ බලන්න අපි සමහරට වාහනේ කෙලින් පාරක යනකොට අපේ තියෙන වාහනේ වේගය පෙන්වන ඉස්සරහ තියෙන පුතේ වේග මාපක යන්ත්‍රයක් ස්පීඩෝමීටර් කියලා අපි කියන්නේ. පොතර බලන්න හයිවේ එක වගේ යනකොට අපි කිලෝමීටර් 100 වේගයේ තියාගෙන යනවා. ඒ වාහන පදවන කියලා දන්නවා ඒ ස්පීඩ් එක නියතයක් ඍජු මාර්ගයක් පරිකමර 100මයි පුතේ වේගයේ තියෙන්නේ. අන්න එතකොට ඒක ඒකාකාර ප්‍රවේගයක්. නමුත් එහෙම කියලා බෑනේ පුතේ ඒකාකාර ප්‍රවේගයේ හඳුන්වීමක් තියෙන්න ඕනේ. අර කලින් වගේමයි පුතේ. කාල අන්තරයේ කොච්චර කුඩා වුණත් අපිට අගයක් දෙන්න බෑනේ පුතේ හැම තත්පරේම කියලා කියන්න බෑ. මොකද මේ තත්පරේ තුල පා ප්‍රවේග වෙනස් වෙන ඉතින් නිසා. අපි කියන්නේ කොහොමද පුතේ? කාල අන්තරයේ කොතරම් කුඩා වුණත් එක සමාන කාල අන්තරවලදී එක සමාන විස්ථාපනයක් සිදු කරන්නේ නම් එය නියත හෝ ඒකාකාර ප්‍රවේගයක්. ආයතනය මොකක්ද? කාලයට අපිට අගයක් දෙන්න බෑ පුතේ. අගයක් එහෙම නියම කරන්න බෑ පුතේ. මොකද ඒ කියන කාලය අගයක් නියම කරොත් ඒ තුල පවා විස්ථාපනය පුතේ වෙනස් වෙන ඉඩ තියෙනවා.
එනිසා අපි ඒකෙන් බේරෙන්න මොකද්ද කියන්නේ? චලිත වන වස්තුවක් කොතරම් කුඩා කාලාන්තරයක පවා එක සමාන කාලාන්තරවලදී එක සමාන විස්ථාපනයක් සිදු කරන්නේ නම් ඒ නියත නැත්තම් ඒකාකාර ප්‍රේණියක්. ඒතර වැඩේ හරිනේ. අපිට කාලාන්තරයට අගයක් දෙන්න බෑ පුතේ. තත්පර 1000න් එක්කද තත්පර 10000න් එක්කද කියලා කියන්න බෑ. හැබැයි ඒ කාලාන්තරයේ සමාන කාලාන්තරවලදී එක සමාන විස්ථාපනයක් කරනවා පුතේ. අන්න එතකොට ඒක ඒකාකාර ප්‍රේණියක්. පැහැදිලි ප්‍රයෝගයේ දෛශිකයක් ඒකාකාර ප්‍රවේගය. රයිට්. පාලි ලියා ගන්න මාතෘකාව නියත වරහන් තුල ඒකාකාර ප්‍රවේගය. නියත එහෙම නැත්නම් ඒකාකාර ප්‍රවේගය. මුචි මාතෘකාව මේවා හදවත අඳුර ගන්න පුතේ ඕලෙලු වගේ නෙවෙයි. ඇඩ්වාන්ස් වලදී හරියට නියම විදියට හරි වචන හරි අර්ධකීම් තියෙනවා පුතේ. පැහැදිලි. රයිට්. ලියා ගන්න හැදෙන්නේ පුතේ නියත නැත්නම් ඒකාකාර ප්‍රවේගය මෙහෙම ලියන්න. චලිත වන වස්තුවක් කොතරම් කුඩා කාලාන්තරවලදී පවා සමාන කාලාන්තරවලදී එක සමාන විස්ථාපනයක් සිදු කරයි නම් එක සමාන විස්ථාපනයක් සිදු කරයි නම් එය නියත හෝ ඒකාකාර ප්‍රවේගයක්. එය නියත හෝ ඒකාකාර ප්‍රවේගයක් ලෙස හඳුන්වයි. නියත හෝ ඒකාකාර ප්‍රවේගයක් ලෙස හඳුන්වයි. රයිට්. මම පුංචි උදාහරණයක් පෙන්නන්න පුතේ ඔයාලට බලන්න. දැන් අපි ඉස්සරහ පාඩමක් කරනවා පුතේ වෘත්තාකාර පතවල ගමන් කරන වස්තුන් ගැන පාත්‍රකාවක් කරනවා පුතේ. මේ වස්තු යන පුතේ වෘත්තාකාර පතවල. අපි හිතමු මෙයා එකම වේගයකින් යනවා කියලා. ඒතර සලකන මොහොතක ප්‍රවේගය ගන්න පුතේ ඒ මොහොතේ ස්පර්ශකයක් අඳිනවා. පැහැදිලි. දැන් මෙයා වෘත්ත පතේක යනවා. මේ වෙලා ස්පර්ශක පුතේ මෙහාට තියෙනවා. දැන් මෙයා යන්නේ එකම වේගයකින් පුතේ. වේගය වෙනස් කරන්න නැතුව යන්න පුළුවන් නේද? ඇයි? අපි අර දැක්කෝ නේද? වේගය කියන්නේ මොකද්ද? කාල ඒකකදී ගමන් ගන්න දුර. ඒක කාලයකදී යන දුරට කියන්නේ තේ වේගය. ඒතර මේ පරිදි දිගේ මෙයා පුතේ යන්නේ එකම වේගයකින් යන්න පුළුවන්. මේ දිශාව ගන්න මේ මොහොතේ ස්පර්ශකේ පැත්තකට. මේ බලන්න. දැන් මං කියනවා මෙයා යන්නේ එකම වේගයකින්. ඒක කාලයකට යන දුර එකමයි පුතේ. නැත්නම් කොතරම් පුංචි කාලාන්තරයක වුණා සමාන කාලාන්තර එකම දුරක් යනවා පරිදි දිගේ. ඒතර මෙයාගේ වේගය ඒකාකාරයි. මං පුංචි ප්‍රශ්නයක් අහන්නම්. මෙයාගේ පුතේ ප්‍රවේගය ඒකාකාරද? නැහැ. ඇයි හේතුව පුතේ? ප්‍රවේගයේ දෛශිකයක් බලන්න හැම වෙලේම මෙයාගේ ගමන් දිශාව මේ ස්පර්ශකය ඔස්සේ ගන්නකොට හැම වෙලේම වෙනස් වෙනවා මේ. ගමන් දිශාව වෙනස් කරන හැම වෙලේම. ඒ නිසා මෙයාගේ ප්‍රවේගය නියත නැහැ පුතේ. ප්‍රවේගයක් නියත වෙන නම් එකම වේගයකින් එකම දිශාවකට පුතේ යනවා නම් අන්න ප්‍රවේගය ඒකාකාරව තියෙනවා. එකම වේගයක් තියෙනත් ඕන එකම දිශාවක් වෙන්නත් ඕන යනවා. එහෙමනම් විතරක් පුතේ ප්‍රවේගය ඒකාකාරයි. පැහැදිලි මං කියන්නේ. ඒකයි මං කියවර අර හයිවේ එක නැත්තම් අපි කියන්නේ එක්ස්ප්‍රස් වේ එකක් අධිවේගී මාර්ගයක ඍජු මාර්ගයක වාහනයක් අපිට එකම ප්‍රවේගයෙන් වාහනේ පදවන්න පුළුවන් පුතේ. ස්පිරෝමීටරේ කටුව තියෙනවා හරියටම 5 කිලෝමීටර් 100 කෙලින්. එහෙම තියාගෙන පුතේ යන්න පුළුවන්. අන්න එතකොට මේ ප්‍රවේගය ඒකාකාරයි. ඇයි එකම දිශාවට පුතේ විස්ථාපන. විස්ථාපනෙන්නේ එකම පැත්තට. දැන් මේක උදාහරණයක් මම පෙන්නුව එකයි. උදාහරණයක් කියලා පුතේ මේ රූපය අද ගන්න උදාහරණයක්. මේක මම පෙන්වන්න යන්නේ ප්‍රවේගය ඒකාකාර නැහැ කියන එක. දිශාව වෙනස් වෙනවා. අර වෘත්තාකාර පතයක් ඇඳලා පැන්සල අඩි කෝදු පාවිච්චි කරා. දැන් කීප එක දාගන්න පුතේ අර වේගය එකමයි. මම වියකරක් දාලා තියෙන්නේ. ස්පර්ශක දිශාවට වේග කීපයක් ලකුණු කරා. හරි පුතේ රූපය ඇඳලා
තැන් කීපයකදී එකම වී අකුරු දාන්න. එකම වේගයෙන් පුතේ යනවා. එකම වේගයෙන්. හැබැයි ප්‍රවේගයේ පුතේ නියත නැහැ. දිශාව වෙනස් වෙනවා. වර්මන් දෛශික පාඩමේ කිව්වා දෛශිකයක දිශාව වෙනස් වෙනවා කියන පුතේ දෛශිකේ වෙනස් වෙනවා. ප්‍රවේගය දිශාව වෙනස් කරනවා පුතේ. හැම වෙලේම වෙනස් වෙමින් තියෙන ප්‍රවේගය. එන්දද රූපයක් වෘතයක් ඇඳලා ලක්ෂණ කීපයකින් පෙන්වන වේග ස්පර්ශකයේ උස්සට. පරි විශ්රය පුතේ යටි ලියාගෙන වේම. හරිද රූපෙන්ද යටි ලියන බේ. වෘතපතේක නියත වේගයකින් ගමන් කරන. වෘතපතේක නියත වේගයකින් ගමන් කරන වස්තුවක වෘතපතේක නියත වේගයකින් ගමන් කරන වස්තුවක නියත වේගයකින් ගමන් කරන වස්තුවක නියත වේගයකින් ගමන් කරන වස්තුවක යම් මොහතක ප්‍රවේගයේ දිශාව යම් මොහතක ප්‍රවේගයේ දිශාව ගනු ලබන්නේ යම් මොහතක ප්‍රවේගයේ දිශාව ගනු ලබන්නේ එම ලක්ෂයේදී වෘත්තයට ඇඳි ස්පර්ශකයේ දිශාවෙන්ය. එම ලක්ෂයේදී වෘත්තයට ඇඳි ස්පර්ශකයේ දිශාවෙන්ය. එම ලක්ෂයේදී වෘත්තයට ඇඳි ස්පර්ශකයේ දිශාවෙන්ය. වෘත්තයට ඇඳි ස්පර්ශකයේ දිශාවෙන්ය. මේ අනුව එම වස්තුවේ ප්‍රවේගයේ දිශාව මේ අනුව වස්තුවේ ප්‍රවේගයේ දිශාව සැම විටම ප්‍රවේගයේ දිශාව සැම විටම වෙනස් වෙමින් පවතින නිසා ප්‍රවේගයේ දිශාව සැම විටම වෙනස් වෙමින් පවතින නිසා ප්‍රවේගයේ දිශාව සැම විටම වෙනස් වෙමින් පවතින නිසා ප්‍රවේගය වෙනස් වෙමින් පවතින නිසා දිශාව හැම විටම වෙනස් වෙමින් පවතින නිසා එම වස්තුවේ ප්‍රවේගය වෙනස් වෙමින් පවතී. වස්තුවේ ප්‍රවේගය වෙනස් වෙමින් පවතී. වස්තුවේ ප්‍රවේගය වෙනස් වෙමින් පවතී. ප්‍රවේගය වෙනස් වෙමින් පවතී. යටින් තරුවක් දාලා පුතේ ලියාගන්න පහළින් මේ වැදගත්ම දේ පුංචි තරුවක් දාලා මේ දීට ඉස්සරහින් ලියන මෙහෙම. යම් වස්තුවක් සරල රේඛීය මාර්ගයක යම් වස්තුවක් සරල රේඛීය මාර්ගයක එකම දිශාවකට නියත වේගයකින් චලිත වෙයි නම් එකම දිශාවකට නියත වේගයකින් චලිත වෙයි නම් එම වස්තුවේ ප්‍රවේගයේද නියතව පවතී. එම වස්තුවේ ප්‍රවේගයේද නියතව පවතී. එම වස්තුවේ ප්‍රවේගයේද නියතව පවතී. ප්‍රවේගයේද නියතව පවතී. රයිට්. ඔන්න දැන් පුතේ වේගය කතා කරා, ඒකාකාර වේගය කතා කරානේ. වේගය ගැන කතා කරා, නියත නැත්තා ඒකාකාර වේගය කිව්වා. ඊළඟට අපි අද ඉගෙන ගත්තා ප්‍රවේගය කියන්නේ මොකද්ද? එහෙනම් නියත ප්‍රවේගයක් වෙන්නේ කොහොමද? නේද? මේ දෙක හරිද? ඊළඟට මම මේ චලිත වස්තුවකට අපි කතා කරනවා පුතේ තවත් පදයක් ගැන. ඔලෙල් කාලෙත් කරලා ඇති. අපි මේකට නමක් දෙනවා පුතේ. සමහර වස්තු යන්නේ පුතේ ත්වරණයකින්. සමහර වස්තු යන පුතේ චලනය වෙනකොට ත්වරණයක් තියාගෙන යන අවස්ථාවලුත් තියෙනවා පුතේ. අපි වාහනයක් ගමු පුතේ. මේ වාහනය අපි හිතමු පුතේ යම් ලක්ෂයක් වහු කරනකොට අප බලනවා යාගේ ප්‍රවේගය කොච්චරද. අපි තමු ප්‍රවේගය මෙතන යනකොට ඒකේ ගමු තත්පරිට 10යි. මේ වෙලාවේ කාලය බලන පටන් ගන්නවා. මේ ලක්ෂය පහු කරනවා. දැන් මේ වාහනේ පුතේ මේ විස්තරාට එනවා. අපි තමු මේ වාහනය මේ මාර්ගයේ තව තැනකට එනකොට අප බලනවා මෙයාගේ ප්‍රවේගය කීයද. අපි තමු තත්පර මෙතනකොට තත්පර 10ක් ගියා කියලා හිතන්න ඕන. දැන් මේ වාහනේ මෙතනකොට ප්‍රවේගය අපි දකිනවා 80ක් කියලා පුතේ.
හරිද? වාහනේ මීටරයක් තියෙනවා ස්පීඩෝමීටරයකින් පෙන්වනවා. ඒ සාමාන්‍ය වාහනවල තත්පරයට මීටර නෙවෙයි පිටේ දාන්නේ. පැයට කිලෝමීටර. කමන්නේ අපි විද්‍යාවේ කටයුතු කරපිට ඒකේ තත්පරේනේ. අතනින් එනකොට 10යි. මෙතනට 80යි පිටේ. දැන් ඔයාලට පේනවා මෙයාගේ ප්‍රවේගය වෙනස් වෙලා තියෙනවා. වැඩි වෙලා තියෙනවානේ. 10 ඉඳලා 80ට වැඩිනකොට 70කින් වැඩි වෙලා ප්‍රවේගය. අන්න එතකොට අපි කියනවා මෙයා යන්නේ ත්වරණයකින්. දැන් මේ ත්වරණයට අගයක් හොයාගන්නේ කොහොමද කියලා පොඩ්ඩක් බලන්න. අපි මෙයාගේ ප්‍රවේගයේ වෙනස් වීම. ප්‍රවේගය වෙනස් වෙලා තියෙනුත් ඒ වැඩිවීමක් කියන්නේ වෙනස් වීමක්. ඒ ප්‍රවේග වෙනස ඒ ප්‍රවේග වෙනස ගත කර මුළු කාලයෙන් අපි බෙදනවා. සම්පූර්ණ කාලයක් කියන්නේ ප්‍රවේග වෙනස් වෙනුත් ඒ. මෙන්න මේ පදයෙන්ට කියනවා එයාගේ ත්වරණය කියලා. එහෙනම් කොහොමද අපි ඒක හඳුනාගන්නේ? චලිතන වස්තුවක ඒක කාලයක් තුල සිදුවෙන ප්‍රවේග වෙනස. එහෙම නැත්නම් මෙහෙම කිව්වත් හරිනේ. අර මං කිව්ව විදිහට ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය. මම කිව්වේ ඒක කාලයක් තුල වෙනස් වෙන දෙයකට අපි කියන්නේ ඉම පදයේ වෙනස් වෙන ශීඝ්‍රතාවය. එරන් අර මෙලියලා තියෙන මොකද්ද? ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. අන්න අපි කියනවා මෙයාගේ ත්වරණය කියලා. දැන් මෙයාගේ ත්වරණය අපි හොයලා බලමු. පස්සේ ප්‍රවේගය අපිට 80යි. ප්‍රවේග වෙනස බලන්න එපා පුතේ. මෙන්න පස්සේ ප්‍රවේගය ඒකෙන් අඩු කරනවා කලින් තිබ්බ ප්‍රවේගයේ 10. මේ තියෙන වෙනස් වීම පුතේ. ගත කළ කාලයේ තත්පර 10කින් බෙදුවා පුතේ. 80න් 10ක් ගියාම 70යි. ඒකකෙත් වෙනවා පුතේ. තත්පරයට මීටර මේක බෙදෙන පුතේ තත්පර 10කින්. මේක බෙදුවා පුතේ. 7ක් එනවා නේද අපිට? මේස් උඩ ගත්තාම තව S ඍණ එකක් ආපු නිසා උත්තරේ ඒක තත්පර වර්ගයට මීටර. අන්න රතේ තොරණේ තත්පරයට තත්පරයට මීටර 7ක්. ඒක තමයි අපි තත්පර වර්ගයට මීටර කියලා අපි ගන්න. නේද? ඒතර තත්පරයකට තත්පර මීටර 7ක් ගන්න වැඩි කරලා. ඒත් මම පොඩි ප්‍රශ්නයක් දෙන උත්තර ප්‍රති ආයිත්. මේ උත්තරෙන් කියන්න පුළුවන්ද මේ වාහනේ හැම තත්පරයකදීම තත්පර මීටර 7ක් ප්‍රවේගය වැඩි කරා කියලා කියන්න පුළුවන්ද? බෑ නේද? අපි කලේ මුළු ප්‍රවේග වෙනසරන් සම්පූර්ණ කාලයෙන් බෙදලා තොරණයක් කියලා ගැයක් දුන්නා. අපි මේ ඇත්තටම හොයන්නේ සාමාන්‍ය තොරණයක්. නැත්නම් අපි කියනවා මධ්‍යන්‍ය තොරණයක්. මේ මුළු ප්‍රවේග වෙනස් වීම අපි මුළු කාලයෙන් බෙදනවා පුතේ. මේ ලබා ගන්න තොර සාමාන්‍ය අනිත් වචනයත් අර වගේමයි මධ්‍යන්‍ය තොරණයගේ පුතේ ඔය ලැබෙන්නේ. අපිට කියනවා සාමාන්‍ය වශයෙන් නම් මෙයාගේ තොරණය මෙන්න මෙයාගේ පුතේ සාමාන්‍ය වශයෙන්. සාමාන්‍ය යා තත්පර වර්ගයට මීටර 7ක තොරණේ කියන්නේ නැති. නමුත් මගදී වෙනස් කරාද කියලා අපි දන්නේ නැහැ නේ. ඒ සමී ලබා ගන්න සාමාන්‍ය තොරණයක්. ඒ වගේම තමයි ප්‍රවේගයේ දෛශිකයක් නිසා ප්‍රවේග වෙනසක් දෛශිකයක්. ඒ නිසා ලබා ගන්නා වූ තොරණයත් ඒ ප්‍රවේග වෙනස් වෙන පැත්තට. එහෙනම් මේ ලබා ගන්න පුතේ මොකද්ද? සාමාන්‍ය තොරණයක්. ඔනෝව හොඳට අල්ල ගන්න පුතේ. ඕලේ වල කාලේ ඉච්චර මේව පැහැදිලිව ගත්තේ නැහැ නේ. අපි නිකන් තොරණේ හොයනවා නේද? නොත මත දැන් අද ඉඳලා මතක තියාගන්න පුතේ මේ හොයන්නේ සාමාන්‍ය තොරණයක්. මධ්‍යන්‍ය තොරණයක් කියලා අපිට කියන්න පුළුවන්. සාමාන්‍ය වශයෙන් මේ තොරණේ යන්නේ නැති නේද? දැන් තොරණේ අර්ධ දක්වන්න කිව්වොත් අපි සාමාන්‍ය කතාව කියන්නේ තොරණේ අනු කුමක්ද ඇහුවොත් අපි කියන්නේ චලිතන වස්තුවක ප්‍රවේගය වෙනස් වෙන ශීඝ්‍රතාව. එහෙම නැත්නම් කියන්න පුළුවන් ඒක කාලයක් තුල සිදු කළ ප්‍රවේගයේ වෙනස. ප්‍රවේගයේ වෙනස් වෙන ශීඝ්‍රතාව තොරණේ වේ. ලියාගෙන ඉස්සලා හැදීනි මං තොරණේ කියලා. තොරණය මෙම ලියාගෙන ඉස්සලා හැදීනි මං. චලිතවන වස්තුවක චලිතන වස්තුවක ඒක කාලයක් තුල සිදු කරන චලිතන වස්තුවක ඒක කාලයක් තුල සිදුවන ප්‍රවේග වෙනස. ඒක කාලයක් තුල සිදුවන ප්‍රවේග වෙනස. ඒක කාලයක් තුල සිදුවන ප්‍රවේග වෙනස. හෙවත් ප්‍රවේගයේ වෙනස් වන ශීඝ්‍රතාවය. ප්‍රවේගයේ වෙනස් වන ශීඝ්‍රතාවය. ප්‍රවේගයේ වෙනස් වන ශීඝ්‍රතාවය. තොරණයේ ලෙස අර්ථ දක්වයි. ප්‍රවේගයේ වෙනස් වන ශීඝ්‍රතාවය තොරණයේ ලෙස අර්ථ දක්වයි. තොරණයේ ලෙස අර්ථ දක්වයි. right අලුත් පෙළේක පුතේ යටින් මෙන්න මෙහෙමත් ලියන්නකෝ. අලුත් පෙළේ මෙහෙම ලියන්නකෝ. කිසියම් කාලයක් තුල
තුල සිදු වූ ප්‍රවේග වෙනස කිසියම් කාලයක් තුල සිදු වූ ප්‍රවේග වෙනස කිසියම් කාලයක් තුල සිදු වූ ප්‍රවේග වෙනස එම කාලෙන් බෙදීමෙන් ලැබෙන්නේ එම කාලයෙන් බෙදීමෙන් ලැබෙන්නේ එම කාලය තුල චලිත වූ සාමාන්‍ය හේවත් එම කාලය තුල චලිත වූ සාමාන්‍ය හේවත් මධ්‍යන්‍ය ත්වරණයයි එම කාලය තුල චලිත වූ සාමාන්‍ය හේවත් මධ්‍යන්‍ය ත්වරණයයි එම කාලය තුල චලිත වූ සාමාන්‍ය හේවත් මධ්‍යන්‍ය ත්වරණයයි මෙන්න මේක පුතේ ලියාගන්න පහලින් ප්‍රකාශනයක් විදිහට සාමාන්‍ය ත්වරණය නැත්නම් මධ්‍යන්‍ය ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම මුළු කාලය උඩින් ඊතල දෙකක් ගන්නකොතේ මොකද දෛශික නෙමේ දෙකම ප්‍රවේගය දෛශිකයක් එහෙනම් ප්‍රවේග වෙනසත් දෛශිකයක් කාලේ නම් දිශාවක් නැහැ පුතේ නමුත් දෛශිකයක් අදිශයකින් බෙදුවාම ලැබෙන නේ දෛශිකයක් ඒ නිසා ඊතල දෙකක් අහන්න උඩින් කොටුවක් දාගන්න පුතේ වටේට වැදගත් දේවල් කොටු කරලා තියාගන්න සාමාන්‍ය නැත්තම් මධ්‍යන්‍ය ත්වරණය හොයන විදිය ප්‍රවේග වෙනස බෙදීම මුළු කාලය ලියවනේ පුතේ රයිට් යටි ලියන්න අපහු පාලි ලියන්න ප්‍රවේග වෙනස දෛශිකයක් බැවින් ප්‍රවේග වෙනස දෛශිකයක් බැවින් ත්වරණයද දෛශික රාශියකි ප්‍රවේග වෙනස දෛශිකයක් බැවින් ත්වරණයද දෛශික රාශියකි ත්වරණයද දෛශික රාශියකි හරියට right දැන් ආයි බලාගන්න තියෙන දෙයට මේ වගේ වාහනයක ත්වරණය නියතව තියාගෙන යන්නත් පුළුවන් නේ අපි ඒකට කියනවා නියත ත්වරණයක් ඒක නැත්තම් ඒකාකාර ත්වරණයක් බලන්න අර වගේ මේක තියෙන පුතේ ඒකාකාර ත්වරණය වෙන්නත් පුළුවන් නියත ත්වරණයක් නැත්තම් ඒකාකාර ත්වරණයක් පුතේ මොකද්ද මේක හඳුන්වන ක්‍රමය බලන්න අර කලින් වගේම තමයි පුතේ දැන් අපිට කියන්න පුළුවන් ද මේ වාහනය හැම තත්පරයකම තත්පරයට මීටර 7 ගානේ ප්‍රයෝග වැඩි කරා නම් ත්වරණ ඒකාකාරය කියන්න පුළුවන් පුළුවන්ද බෑ පුතේ ඒ තත්පරය තුල පවා ප්‍රවේගයේ වෙනස් විදිහකට වෙනස් වෙන්නත් ඉඩ මෙතනත් අපි අර බේරෙන්න කියන පුතේ මෙහෙමයි කාල අන්තරයේ කොතරම් කුඩා වුණත් අපිට අගයක් දෙන්න බෑ පුතේ කාල අන්තරයේ කොච්චර කුඩා වුණත් එක සමාන කාලාන්තරවලදී එක සමාන ප්‍රවේග වෙනසක් අන්න එතකොට අපි කියනවා ඒ ත්වරණේ නියතයක් අපිට කාලාන්තරයට අගයක් දෙන්න බෑනේ පුතේ තත්පරේද තත්පර භාගෙද තත්පර 50න් එකද 100න් එකක් තුලද කියලා කියන්න බෑ මොකද ඒ පුංචි කාලේ තුර ප්‍රවේග වෙනස් වෙන ඉඩ තියෙනවනේ ඒස අපි ඒකෙන් බේරෙන්න කියන්නේ මෙහෙමයි කාලාන්තරයේ කොතරම් කුඩා වුවත් එක සමාන කාලාන්තරවලදී එක සමාන ප්‍රවේග වෙනසක් සිදු කරයි නම් ත්වරණය ඒකාකාරයි නැත්නම් නියත ත්වරණයක් ඇක්සලරේෂන් කියලා ඉංග්‍රීසියෙන් කියන ත්වරණයට ඒක ඒකාකාර කියන්නේ යුනිෆෝම් ඇක්සලරේෂන් එක නැත්නම් කොන්ස්ටන්ට් නියත කියන වචන තමයි කොන්ස්ටන්ට් වෙනස් වෙන්නේම නැහැ ඒක මේ ඇක්සලරේෂන් එක උතේ නියතෝ තියෙනවා දවල අහලා ඇති සාමාන්‍ය විවහාරي වාහනයක තියෙනවා ඇක්සලරේටරේ කියලා උපාංගයක් අහලා තියෙනවද ඇක්සලරේටරේ රිදුර වාහනේ පදවනකොට අර ඇක්සලරේටරේ කියන ලීවරේ ප්‍රති එකකින් පාගනවා ඉතින් ඒක ඇක්සලරේටරේ කියන්නේ කියලා දැන් තේරෙනවා ඇක්සලරේෂන් කියන්නේ ඉංග්‍රීසියෙන් තොරරේට ඇක්සලරේෂන් ඉතින් නවත් වාහනේ පුතේ ප්‍රවේගය ගන්න ඇක්සලරේට් කරනවා කියන්නේ ඇක්සලරේට් කරනවා කියන්නේ තොරණය කරනවා වාහනේ නවත්තර තියෙනවා දැන් එනින වේගය වැඩි කරනවා පුතේ ඉතින් වේගය වැඩි කරන තියෙන ලීවරේට දාපු නම් මොකද්ද ඇක්සලරේටරය ඇක්සලරේටරේ පැඩල් එක තියෙනවා බ්‍රේක් පැඩල් එක කියලා නේ. ආලතන මේ වාහනේ නවත්ත ගන්න ඕන. අර කරකවන රෝද වලට පුතේ
බ්‍රේක් එකක් නැත්තම් බ්‍රේක් පාගනවා කියන්නේ ඒකින් කරන්නේ අර කරකවන රෝදත්ත ඇතුලින් ඇතිල් වෙනවා බ්‍රේක් පෑඩ් කියලා જાතියක් ඇතිලිම් ඇතිලුම් විලි ඒවට කියනවා ඇතිලුම් ඒවා බ්‍රේක් කරනවා එතකොට වාහනේ තොරණය කරන්න නම් ඇක්සලරේටරේ පා ගන්නවා එතකොට ඇක්සලරේටර් කියන්නේ තොරණයට ඇක්සලරේෂන් අපි හැදෙනු ලියාපතේ නියත නැත්තම් ඒකාකාර තොරණය මෙහෙම ලියන්න චලිතවන වස්තුවක් චලිතවන වස්තුවක් කොතරම් කුඩා කාල අන්තරවලදී පවා චලිතවන වස්තුවක් කොතරම් කුඩා කාල අන්තරවලදී පවා කොතරම් කුඩා කාල අන්තරවලදී පවා කොතරම් කුඩා කාල අන්තරවලදී පවා එක සමාන කාල අන්තරවලදී එක සමාන කාල අන්තරවලදී එක සමාන කාලාන්තරවලදී එක සමාන කාලාන්තරවලදී එක සමාන ප්‍රවේග වෙනසක් එක සමාන ප්‍රවේග වෙනසක් සිදු කරයි නම් එක සමාන ප්‍රවේග වෙනසක් සිදු කරයි නම් එක සමාන ප්‍රවේග වෙනසක් සිදු කරයි නම් එය නියත හෝ ඒකාකාර ත්වරණයක් එය නියත හෝ ඒකාකාර ත්වරණයක් ලෙස හඳුන්වයි. එය නියත හෝ ඒකාකාර ත්වරණයක් ලෙස හඳුන්වයි. එය නියත හෝ ඒකාකාර ත්වරණයක් ලෙස හඳුන්වයි. හරිද පුතේ? දැන් අද වචන තුනක් කතා කරානේ ඉගෙන ගත්තා. වේගය ඒකෙන් නියත හෝ ඒකාකාර වේගය. ඊළඟ ප්‍රවේගය ඒකෙන් ගත්තා නියත හෝ ඒකාකාර ප්‍රවේගය. ඊළඟ වචනේ ත්වරණය ඊළඟට ත්වරණේ ඒකාකාර ත්වරණය නැත්නම් නියත ත්වරණය. අපි මෙන්න මේ උදාහරණයත් පොඩ්ඩක් පුතේ බලා ගන්නකෝ. අපි දකිනකොට මේ වාහනේ ගිහින් තියනවා කියලා හිතන්නකෝ 80ක වගේ ප්‍රවේගයක් තිබිලා මම කිව්වා අර බ්‍රේක් පැඩල් එක පෑගුවාම පුතේ වෙන්නේ වේගය එන්නේ අඩු වෙනවා. අපි නිකන් හිතමු පුතේ තත්පර 10ක් යනකොට මෙයාගේ වේගය අඩු වුණා කියලා 20ක අඩු වීමක් තියෙනවා. අපි දැන් මෙයාගේ ත්වරණය අපේ අර්ධකපිතේ ත්වරණය කියලා පදයක්. ත්වරණය කියලා පදේ ගත්තේ අපි ප්‍රවේග වෙනසක් කාලෙන් බෙදලා අපි ත්වරණයක අගයක් හොයනවා. නේද? ප්‍රවේග වෙනසක් කාලෙන් බෙදලා අපි ගන්නවා මෙයාගේ ත්වරණයක් හොයනවා. දැන් මේ වාහනේ ප්‍රවේග වෙනස ගන්න හැබැයි මෙලිපුතේ මතක තියාගන්න වෙනස් වීමක් බලන්නේ පසු අගයෙන් මුල් අගය අඩු කරනවා. ඌරම දෙයක පුතේ වෙනස් වීම බලන්නේ පසු අගයෙන් මුල් ප්‍රවේගය අඩු කරාම එන්නේ ප්‍රවේග වෙනස් වීමක් නේ. හරි. හොඳට බලන්න මේ වාහනේ ගැනයි මම මේ කතා කරන්නේ. පස්සේ ප්‍රවේගය 20යි. බලද්දී අන්තිමේ ප්‍රවේගය 20යි. මුලින් තිබුණ ප්‍රවේගය පුතේ කීයද? 80ක්. ප්‍රවේගය 80ට ආවා. නේද? එතකොට දැන් 80 ඉඳලා 20ට අඩු වුණා පුතේ. ඒතර පසු ප්‍රවේගයේ 20යි මුල් ප්‍රවේගයේ තිබුණේ පුතේ 80ක්. උන මම දැන් ප්‍රවේග වෙනස ලියුවා පුතේ. ගත කළ කාලේ මං තත්පර 10ෙන් බෙදනවා. ඔයාට පේනවද පොඩි දෙයක් පුතේ? 20ෙන් 80ක් ගියාම ඍණ 60යිනේ. ලකුණු ඍණ වුණා නේ පුතේ. මේක බෙදුවේ පුතේ 10ෙන්. බිංදුව කැපුණාම උත්තරේ එනවා පුතේ ඍණ 6ක ත්වරණයක් ආවා පුතේ. මේ වාහනේ ත්වරණේ ඍණ උත්තරයක් ආවනේ. ප්‍රවේගයේ අඩුවේ කියන අරකට ත්වරණය කරන්නේ කරොත් එන්නේ පුතේ ඍණ උත්තරයක්. ඔන්න අපි ඔතෙන්ට පුතේ වෙනම නමක් කියන ඕකට. මොකද්ද කියන්නේ පුතේ? අහලා තියෙනවද නම? මේ වාහනේ යන්නේ පුතේ ත්වරණයකින් නෙවෙයි. මන්දනයකින් යනවා. මන්දනයකින් යනවා පුතේ. හරිනේ. ත්වරණයක් නෙවෙයි තියෙන්නේ මන්දනය. පැහැදිලි දෙයක. එහෙනම් මන්දනය කියන එක පුතේ අපිට අගයක් වෙනම ලියන්න බැරිද පුතේ? මන්දනයක් කියන්නේ මොකක්ද හුත් අපි කියන්නේ මොකක්ද? මන්දනය වෙනවා කියන්නේ ප්‍රවේගය අඩු වෙනවා. මන්දනයේ අගය කියන්නේ නම් ප්‍රවේගය අඩු වෙගෙන යන සීඝ්‍රතාව. තමාර ගන්න තියෙනවා මෙයාගේ මන්දනය කීයද? දැන් බලන්න ඇත්තටම ප්‍රවේගය අඩු වෙච්ච අගය කාලෙින් බෙදලා. අපි නමක් කියන්නේ මන්දනයක් කියලායි කියන්නේ. පැහැදිලි නේද? පොඩි බාත් වලියා ගන්නකො මන්දනය කියන. මන්දනය. රයිට්. මේ වෙලියා ගන්නකො සරල රේඛීය මාර්ගයක
සරල රේඛීය මාර්ගයක ප්‍රවේගය අඩු වෙමින් යන වස්තුවක් සලකමු. ප්‍රවේගය අඩු වෙමින් යන වස්තුවක් සලකමු. ප්‍රවේගය අඩු වෙමින් යන වස්තුවක් සලකමු. මේක යටි ලියනපතේ මෙන්න මෙහෙම. මේක ලියා ගන්න ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. ත්වරණය සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස බෙදීම කාලය. ලියවද? යටි ලියන පාපු මේ එකතේ. ත්වරණය සමානයි පසු ප්‍රවේගීන මුල් ප්‍රවේගය බෙදීම කාලය. වෙනස් වීමක් බලන්න හැම වෙලේම පස්සේ අගෙන් මුල් අගේ අඩු කරනවා. පසු ප්‍රවේගීන මුල් ප්‍රවේගය බෙදීම කාලය. ලියවද? තරුණන් උඩින් ඊතලත් ගන්න පුතේ. මේවා දෛශිකන පුතේ. පසු ප්‍රවේගීන මුල් ප්‍රවේගය බෙදීම කාලය. ලියවද? පෙළ දෙක පුතේ. තොරණේ සමානයි පසු ප්‍රවේගන මුල් ප්‍රවේගදීම කාලය. මේ වලියන පහලින් ප්‍රවේගය අඩුවන වාහනයක් ප්‍රවේගය අඩුවන වස්තුවක් සඳහා ප්‍රවේගය අඩුවන වස්තුවක් සඳහා ප්‍රවේගය අඩුවන වස්තුවක් සඳහා තොරණය ගණනය කළ විට ලැබෙන්නේ තොරණය ගණනය කළ විට ලැබෙන්නේ ඍණ අගයකි. තොරණය ගණනය කළ විට ලැබෙන්නේ ඍණාගයකි. තොරණය ගණනය කළ විට ලැබෙන්නේ ඍණාගයකි. ඍණාගයකි. තොරණය ගණනය කළ විට ලැබෙන්නේ ඍණාගයකි. එය මන්දනයක් වශයෙන් හඳුන්වයි. එය මන්දනයක් වශයෙන් හඳුන්වයි. මන්දනයක් වශයෙන් හඳුන්වයි. මන්දරයක් වශයෙන් අඳුරයි. යටින් පෙලින් අලුත් පහුලිය අර මේ පුතේ. මේ අණුව මන්දනයක් යනු ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාවයයි. මන්දනයක් යනු ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාවයයි. මන්දරයක් යනු ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාවයයි. මෙන්න මේකත් තේලියගන්න පහලින් කොටුවක් ඇතුලේ. මන්දරයක් යනු ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාවය කියලා මන්දනේ ගණනය කරන ආකාරය මෙතනින් පෙන්නන්න පුතේ. ප්‍රවේගය අඩුවීම බෙදීම කාලය. ප්‍රවේගය අඩුවීම බෙදීම කාලය. අපි ගණන කැහුවොත් මන්දනය කීයද කියලා අපි කියන්නේ ප්‍රවේගය අඩු වෙච්චාගෙ කාලෙන් බෙදනවා. ඇයි ප්‍රවේගය අඩු වෙන ශීඝ්‍රතාවයට මන්දනය කියන පුතේ? ප්‍රවේගය අඩු වෙන ශීඝ්‍රතාව මන්දනය. දැන් ඒකෙත් ඒකාකාර මන්දන තියෙනවා. මම ඒකත් පැහැදිලි කරන්නේ ඕනේ නේද? නියත මන්දනය කියන්නත් පුළුවන් නේ. වෙනස් වෙන මන්දනක් තියෙනවා. ඒකත් ඒකාකාර මන්දනය කියලා ලියා ගන්න ඕනේ නේද? දැන් තේරෙනවනේ ඒකාකාර මන්දනය කියන පුතේ එකම ආකාරයෙන් ප්‍රවේගය අඩු වෙ කියලා යනවා නේද? ඒක ලියන්න ඕනේ. ඒකාකාර තොරණේ අපි ලිව්වනේ. ඒ නිසා ඒකාකාර මන්දනයත් ඒ විදිහම හඳුනා දෙන්න පුළුවන්. ඒක ලියා ගන්න ඕනේ. හොඳයි. තවත් එක දෙයක් අපි බලමු. හරි. අපි ඊළඟට බලමු රේඛීය මාර්ගයක ඒකාකාර තොරණයක වාහනයක් යනවා කියලා හිතන්නකෝ. ඍජු මාර්ගයක් හරහා වස්තුවක් නැත්නම් වාහනයක් එකම තොරණයකින් ගමන් කරනවා කියලා හිතන්නකෝ. දැන් මේ ලක්ෂ්‍යය පහුවෙනකොට මේ වාහනේට යම් ප්‍රවේගයක් තියෙන්න පුළුවන් නේ. මේ වාහනේ මෙහෙම යනවා, මේ ස්ථානේ පහු කරගෙන යනවා. දැන් එතකොට අපි කාලයේ මැනීම පටන් ගත්තා කියන්නේ. ඊළඟට මේ වාහනය එකම යන්නේ එකම තොරණයෙන් කියලා මම ආයෙත් කියනවා. නියත තොරණේ කියන වාහනය. මේ B ලක්ෂයට යනකොට මෙයාගේ ගම් කාලයක් ගත වෙනවා. T අකුරක් දාමුකෝ අපි. මෙතන පහු වෙනකොට මෙයාගේ ප්‍රවේගයේ සංකේතයක් දාමු V අකුරක්. ඒතර මේ කාලය තුල යා විස්ථාපන වෙලා තිනවා පුතේ. මේ තරම් දුරකට මං අකුරක් දාන්න පුතේ. මෙතන S අකුරක්. දැන් මේ වාහනේ යන්නේ නියත තොරණයකින්.
බලන උදේට එකම තොරණින් යනවා. අපි දකින්නකොට ප්‍රයෝගයේ U වගේක් තියෙනවා. යම් කාලයකට පස්සේ ප්‍රයෝගයේ V වගේට ආවා. මෙන්න මේ වගේ තැන්වල මේ වාහනයක සාමාන්‍ය ප්‍රවේගය ගන්නේ කොහොමද කියන එකයි මම මේ කියන්න හදන්නේ. දැන් අපි දැක්කා සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ කාලයක් තුල සිදු කරන විස්ථාපණය මුළු විස්ථාපණේ මුළු කාලයෙන් බෙදලා අපි ගත්තේ අපි කියනවා සාමාන්‍ය ප්‍රවේගයක් කියලා අපි කිව්වනේ මතකද ඔයාලට ඉස්සෙල්ලාම කිව්වේ මේක මුළු කාලයෙන් බෙදනවා පුතේ ඒ ලබා ගත්තේ අපි සාමාන්‍ය මුළු විස්ථාපණේ දෛශිකයක් සාමාන්‍ය ප්‍රවේගයක් දෛශිකයක් මේ වගේ තැන්වලදී මේ විස්ථාපණේ කාලයෙන් බෙදලා ඉන්නේ අපි දා විස්ථාපණේ සංකේතයක් ඉස්ස කරොත් දැම්මා කාලිටිය කරොත් දැම්මා මේ සාමාන්‍ය ප්‍රවේගය යගය හරියටම සමාන වෙනවා කියලා පෙන්වන්න පුළුවන් මේ ප්‍රවේග දෙක එකතු කරලා මේ දෙන්න එකතු කරලා දෙකෙන් බෙදුවහම් පුතේන්නේ මේ තමයි සාමාන්‍ය ප්‍රවේගය. හැබැයි මේක දාන්න බෑ පුතේ වෙනස් වෙන තොරණවලින් යනවා. එකම ප්‍රවේගයෙන් යන එකම තොරණයක යනවා දිගට. අන්න ඒ වගේ ලාවක සාමාන්‍ය ප්‍රවේගයක් ගන්න පුළුවන් ප්‍රවේග දෙක එකතු කරලා අර මුළු දෙකෙන් බෙදුවාම ඉන්නේ සාමාන්‍ය ප්‍රවේගය. ඒක සමානව එතකොට අර මුළු විස්ථාපණයට මුළු කාලයට. පැහැදිලි නේද? පුඩි මාත්‍රකාවක් ලියා ගන්න ඕන. පාලිමේ ලියන්න. ඒකාකාර තොරණයකින් ඒකාකාර තොරණයකින් චලිත වන වස්තුවක සාමාන්‍ය ප්‍රවේගය ඒකාකාර තොරණයකින් චලිත වන වස්තුවක සාමාන්‍ය ප්‍රවේගය මතවලිවද ඒකාකාර තොරණයකින් චලිත වන වස්තුවක සාමාන්‍ය ප්‍රවේගය රයිට් පාලි ලියා ගන්න පුංචි වාක්‍ය ලියලා ඉන්න පහලින් මෙහෙම ලියා ගන්න සරල රේඛීය මාර්ගයක ඒකාකාර තොරණයකින් සරල රේඛීය මාර්ගයක ඒකාකාර තොරණයකින් චලිත වන වස්තුවක ඒකාකාර තොරණයකින් චලිත වන වස්තුවක ප්‍රවේගය ඒකාකාර තොරණයකින් චලිත වන වස්තුවක ප්‍රවේගය සිම්පල් U ප්‍රවේගයේ සිම්පල් U අගයක සිට ප්‍රවේගයේ සිම්පල් U අගයක සිට සිම්පල් V අගයක් දක්වා U අගයක සිට V අගයක් දක්වා ඒකාකාරව වැඩිවීමට ගත් කාලය ඒකාකාරව වැඩිවීමට ගත් කාලය සිම්පල් T ගත් කාලය සිම්පල් T ලෙසද සිම්පල් T ලෙසද එම කාලයේ තුල සිදු කර ඇති විස්ථාපණය. එම කාලයේ තුල සිදු කර ඇති විස්ථාපණය සිම්පල් S අකුරක් දාන්න. එම කාලයේ තුල සිදු කර ඇති විස්ථාපණය සිම්පල් S වශයෙන්ද සලකමු. එම කාලයේ තුල සිදු කර ඇති විස්ථාපණය S වශයෙන්ද සලකමු. එවිට එවිට S බෙදීම T S අකුර බෙදීම යටින් T දානවා මගින් ලැබෙන්නේ S බෙදීම T මගින් ලැබෙන්නේ චලිතය තුළ සාමාන්‍ය ප්‍රවේගයයි S බෙදීම T අගේ මගින් ලැබෙන්නේ චලිතය තුළ සාමාන්‍ය ප්‍රවේගයයි සාමාන්‍ය ප්‍රවේගයයි එම අගය එමගේ සිම්පල් U හා සිම්පල් V ප්‍රවේගවල සාමාන්‍ය අගයයි. එමගේ සිම්පල් U හා V ප්‍රවේගවල සාමාන්‍ය අගයයි. U හා V ප්‍රවේගවල සාමාන්‍ය අගයයි. එමගේ U හා V ප්‍රවේගවල සාමාන්‍ය අගයයි. මේ පුතේ මෙන්න මේ වගේ පැන්සල් අරි කුදු පාචි අඳ ගන්න මේ වගේ වාහනයක් යනවා මාර්ගයක. හරි නේද? යෝහවිවල සාමාන්‍ය ගැය කියලා මේ රූපය ඇඳ ගන්න.
ඍජු රේඛාවක වාහනයක් යනවා U වේගයේ ඉඳලා V වලට වැඩි වෙනවා. අර A ඉඳලා B දක්වා අපි විස්ථාපන දුර දාන්න, ඊතලයක් දාලාම දාන්න විස්ථාපනයේ දෛශිකයක් නෙමෙයි. S අකුරක් දාන්න. මෙතන කාලී බිඳුවයි කියලා දාන්න. වෙලා මැනීම පටන් ගන්නවා කියන එකයි මේ දෙන්නේ. කාලී බිඳුවේදී වේගයේ U. ඒකාකාර ත්වරණයෙන් ගිහිල්ලා තිනවා. T කාලයේ අවසානයේ V ප්‍රවේගයකට ඇවිත් තිනවා. රූපෙන්දද හරියට සංකේත දානපතේ දිශාවත් එක්ක දාන U වලට දිශාවක් තියෙනවා V කියන දිශාවක් තියෙනවා විස්ථාපනයේ දිශාවක් තියෙනවා අරස ඊතර දාලාම ලියන්න රූපෙන්දද right penciling අදින්න පුතේ බැරෙන් අකුරු දැම්මට නම් කමක් නැහැ. නමුත් අදින සටහන් ඔක්කොම පැන්සල අරි රූල් පාවිච්චි කරන්න තියෙනවා. රයිට්. මෙතන යටි ලියන්න බලන්න අර ප්‍රකාශනේ. සාමාන්‍ය ප්‍රවේගයේ සමානයි මුළු විස්ථාපනයේ බෙදී මුළු කාලය. සාමාන්‍ය ප්‍රවේගයේ සමානයි මුළු විස්ථාපනයට මුළු කාලය. දෛශික පව පෙන්නන්න ඊතල ගන්න ප්‍රති උඩි. ප්‍රවේගයේ දෛශිකය. විස්ථාපනයේ දෛශිකයක් ඊතල ගහලා යටින් සංකේත දානපතේ අර ප්‍රවේග දෙකේ මධ්‍ය අගේනවා මේ U V වල සාමාන්‍ය අගේ U හා V එකතු කරා දෙකෙන් බෙදුවා පුතේ එහෙම නේද අපි සාමාන්‍ය ඉලක්කම් දෙක සාමාන්‍ය වෙන පුතේ දැන් අපි තමු අපි ඉලක්කම් දෙයක් දෙනවා නේද 20යි 30යි මධ්‍ය අගේ ගන්න මොකද 20 ඉඳලා 30 දක්වා පුතේ ඉලක්කම් ඒකාකාර වෙන පුතේ වැඩි වෙන්නේ 21 22 23 24 එතකොට 20යි 30යි මධ්‍ය ගන්න ගේවා අපි කරන්නේ 20යි 30යි එකතු කරලා දෙකෙන් බෙදුවා ඒ කියන්නේ 25යි මැද අගේ ඒ කියන්නේ මධ්‍ය අගේ කියන්නේ මධ්‍යන්නේ යගෙන තමයි සාමාන්‍ය යගෙන. ඒ හැබැයි එකාකාර වෙනස් වෙන්න ඕන දෙයක්. එකාකාර වෙනස් වෙන දෙයක අගයන් දෙක සාමාන්‍ය වෙන්නේ. ඒ අගයන් දෙක එකතු කරා දෙකෙන් බෙදුවා. දැන් මේකෙත් ඒතර විස්ථාපනයේ කාලෙම බෙදුවා. එන අගේ ප්‍රති U ධන V බෙදීම දෙකට සමානයි. මධ්‍යන්නේ යගෙන. හොඳයි. හරි දෙයට ගියාගත්තද? දැන් පුතේ අපි අද මේ කතා කරපු ටිකේ පුංචි ගණනී ක්‍රීම් ටිකක් තියෙනවා. අපි ටික දැන් බලන්නයි හදන්නේ. හරි. වගේ අතර දැන් මේ නිබන්ධනය හම්බෙලා තියෙනවා පුතේ. යාත්‍ විද්‍යාවේ නිබන්ධනය. මේකේ මුල මං සටහනක් දීලා තියෙන්නේ. ඒක පස්සේ බලන්න. මේක පෙරලගෙන යනකොට හම්බෙනවා පුතේ. ඔයාලට අභ්‍යාස වගයක්. මෙතන පුතේ රචනා ප්‍රශ්න කියලා. පිටු අංකයේ 17. මෙතන පුතේ අංක පිටු අංකයේ 17 පටන් ගන්න රචනා ප්‍රශ්න. රචනා ප්‍රශ්න. මේක අංකය වෙයි දාලා තියෙන පුතේ 22 කියලා. කමන්නේ එක 22 අංක දාලා පටන් ගමු. චලනය වන දුම්රියක් එම ගමනේ පළමු කිලෝමීටර් 100ක දුරක් ගමන් කිරීමට පැය දෙක කාලයක්ද ඊළඟ කිලෝමීටර් 80 දුරක් යාම සඳහා පැයක කාලයක්ද ගත කරයි. මුලින්ම තියනවා එක් එක් කොටස සඳහා සාමාන්‍ය වේගය ගණනය කරන්න. දැන් මේක දුරක් නිසා ඍජු මාර්ගයක් වන් දෙන තත්කමක් නැහැ. මේ වගේ මාර්ගයක් හරි වාහනයක් නැත්තම් දුම්රියක් කියලා ගන්නකො මෙයා මෙතනින් කාලයෙමෙනි පටන් අරගෙන මෙතන ඉඳලා යනවා පුතේ දුරක් පළමු කිලෝමීටර් 100 පළමු කිලෝමීටර් 100 යනකොට පුතේ පළමු කිලෝමීටර් 100 අර පැය දෙකක් යනවා පුතේ අන කාලය දිලා තියෙන පැය වලින් පුතේ අර පැය දාන එච්ච කරන්නේ නේද පුතේ ඉතර පළවෙනි කිලෝමීටර් 100ක් මෙතින් පැය දෙකක් ගියන් තියෙනවා පුතේ මෙතෙන් ඊළඟ කිලෝමීටර් 80 ඊළඟ කිලෝමීටර් 80 ගිහින් තියෙනවා පුතේ කොච්චර කාලයක්ද බලන්න ඊළඟ කිලෝමීටර් 80 කිලෝමීටර් වලින් දිලා තියෙන පුතේ මෙතන ඉඳලා මේ කොටස යන පුතේ ගන්න කාලය කාලේ බිඳුවයි කියලා මෙතනින් පටන් ගත්තොත් මෙතෙන්ට යන පුතේ ගිහින් තියෙනවා කාලේ පැය එකක් පැය දාන්නේ අපි සිම්පල් H වලින් hour කියන එක පුතේ H O U R hour සංකේතය අපි දානවා H වලින් පොඩි රූපයක් අද ගන්න බලන්න මේ වගේ චරිතර දුම්රියක් පළවෙනි කිලෝමීටර් 100 පැය දෙකක් යනවා. ඊළඟ කිලෝමීටර් 80ට යන්නේ පැය පුතේ. හරි දැඳගත්තද? පැන්සල අඩි ගොදු පාවිච්චි කරන්න. ඍජු මාර්ගයක් වෙන්න ඕනේ නැහැ. දුරවලනේ පුතේ. විස්ථාපනයක් නම් තමයි අපි ඍජු රේඛාවක හදන්නේ. දුරක් කියලානේ කියන්නේ. ඒතර දුර කියන එක දෛශිකයක් නෙවෙයිනේ. පළමු කිලෝමීටර් 100. ගමන් කරා පැය දෙකකින් ඊළඟ කිලෝමීටර් 80 පැයකින් ගමන් කළා. දැන් මුලින් අහනවා එක් එක් කොටස සඳහා සාමාන්‍ය වේගය හොයන්නලු.
එතකොට මුල් කොටසට හොඳට බලාගන්න ලියන්න එපා. මුල් කොටසට අපි ලියනවා සාමාන්‍ය වේගයක් නැහන්නේ. අත්මතකද සාමාන්‍ය වේගයක් ගත්තේ ඒ ගමන ගිය මුළු දුර මුළු කාලයෙන් බෙදනවා පුතේ. ඒ ගමන් කළ කාලය තුළ ගිය මුළු දුර ඒ ගමට ගත්ත මුළු කාලයෙන් බෙදුවාම එන පුතේ සාමාන්‍ය වේගයක්. දැන් මෙයාගේ සාමාන්‍ය වේගය මේ කොටස ගත්තොත් ගමන් කරලා තිනවා කිලෝමීටර් 100ක්. ඒකත් මං ආදේශ කරන පුතේ දාද්දී කාලය පැය දෙකක්. පැය දෙකක්. දෙකෙන් මේක බෙදෙනවනේ පුතේ. 102 50යි මෙන්න බලන්න යට තියෙන ඒකේ පුතේ උඩට ගණන් ලියනකොට පොඩි ඉඩක් තියලා ලියන්න ඕන. මේ මුල් කොටස ගියේ වේග පුතේ පැයට කිලෝමීටර් 50. ඊළඟ කොටසෙත් සාමාන්‍ය වේගයක් ගන්නවනේ. ඒතර දෙවෙනි කොටසටත් අපි දානවා. දෙවන කොටසටත් ඒ කොටස යන සාමාන්‍ය වේගයක් ගන්නවා පුතේ. ඒතර අපි දන්නවා සාමාන්‍ය වේගයක් ගන්නෙ කොහොමද? ආයිවත් අර තර්කයේ පැත්තේ මුළු දුර ඒ කියන කාලය තුර යන මුළු දුර ඒ මුළු කාලයෙන් බෙදුවා පුතේ. ඒ කොටසේ තියෙන මුළු කාලයෙන් බෙදන්න. දෙවෙනි කොටස තමයි දාන්නේ. හොඳට තේරුම් ගන්න මුළු ගමනට නෙවෙයි දෙවෙනි කොටස යන සාමාන්‍ය වේගයනේ. ඒත් දෙවෙනි කොටසකින් තියෙන මුළු දුර කිලෝමීටර් 80ක්. කිලෝමීටර් 80ක්. කාලය ගත කරේ පැය එකයි පුතේ. පැය එකයි. ඒතර මේ උත්තරයත් 80මයි. ඒකේ කොහොමද එන්නේ පුතේ කිලෝමීටර් පැයට. රයිට්. මේක ලියලා පුතේ රුපියල් දරේ. හදා ගන්න මුල් කොටසට කියලා ලියන්න. මුල් කොටසට කියලා සාමාන්‍ය වේගය සමානයි මුළු දුර බෙදී මුළු කාලය. මුල් කොටසට කියලා ලියන්න. මුල් කොටසට සාමාන්‍ය වේගය සමානයි මුළු කාලය ගණනය කරන්න ඒක ආදේශ කරන්න ඕන. උඩට දානකොට කිලෝමීටර් 100 යට පැය දෙකෙන් බෙදුවා. ඒ උත්තරේ 50යි පැයට කිලෝමීටර්. වාහන වල ස්පීඩෝමීටර් තියෙන පුතේ පැයට කිලෝමීටර් වලින්. මේක දාලා තියෙන්නේ පැයට කිලෝමීටර්. භාවිතා කරන්නේ වේග දෙන්නේ ප්‍රායෝගිකව එක පැයට කිලෝමීටර් වාහන වල. හොඳට බලන්න වාහන ස්පීඩෝමීටරේ යටින් ගාලා තියෙ KMH කියලා පැයට කිලෝමීටර් කියන එකයි දාලා තියෙන්නේ. නැත්නම් සමහර වාහන වල H දාන්නෙත් නැහැ කිලෝමීටර් කියලා විතරක් ඇත. හරි. දෙවෙනි කොටසට දාන්න පුතේ. සාමාන්‍ය වේගය සමානයි මුළු දුර බෙදීම මුළු කාලය. දෙවෙනි කොටසට දාන්න අර වගේම ලියන්න පුතේ. සාමාන්‍ය වේගය සමානයි මුළු දුර බෙදී මුළු කාලය. ඒක දාන්න මතක ඇතුව SI එක නෙවෙයි මේවා දීලා තිනේ එක වලින් දාමු. මුළු දුර මුළු කාලයෙන් බෙදන්න. 80 දුර පැය එකකින් බෙදුවා පැයට කිලෝමීටර් 80. ඊළඟ කොටස මොකක්ද දාන්න පුතේ? මුළු චලිතයේ 10 දුම්රියේ සාමාන්‍ය වේගය. ඔන්න පුතේ අහගන්න. මුළු චලිතයේ සාමාන්‍ය වේගය අහනවා දැන්. දැන් අපේ දරුවෝ පුතේ වැරදි අවබෝධයක් ගන්නවා පස්ස කියන්නම්. දැන් මුළු චලිතයේ සාමාන්‍ය වේගය අහන පුතේ. සමහර දරුවෝ පුතේ හදනවා මෙහෙම. දැන් මුල කොටස ගියේ පැයට කිලෝමීටර් 50යි. ඊළඟ කොටස පැයට කිලෝමීටර් 80යි කියලා හිතලා අපේ දරුවෝ කරන්නේ වැරදි ගණනයක් කරනවා පුතේ. මේ ගණනේ කරපු දෙක එකතු කරලා දෙකෙන් බෙදනවා. 50 මුල් කොටස ගිය වේගය, ඊළඟ කොටස ගිය වේගය සාමාන්‍ය වේගය 80යි. ওই දෙක එක්කව කළ දෙකෙම බෙදුවොත් උත්තරේ පුතේ වැරදි. ආයිත් මං කියන්නේ ඒක. එහෙම වේග දෙක එකතු කළ දෙකෙම බෙදන්න පුළුවන් අර මං කිව්වේ එකාකාර තොරණේ කියනවනම් පුතේ හරි. අර මම ඉස්සර උදාහරණයක් දෙන්නම් පුතේ. U ඉඳලා V දක්වා එකාකාර වෙන්න. මේක එහෙම නෑනේ පුතේ. ගමනේ මුල් කිලෝමීටර් 100ම යනවා පැය දෙකකින්. ඊළඟ කිලෝමීටර් 80 පැයක් තුර ගියා. අපිට කියලා නෑ නියත වේගවලු ගියා කියලා නෑ. ඒසා මුළු චලිතයේත් අපිට සාමාන්‍ය වේගය අහන නිසා මේ ලියන්නේ මුළු චලිතේම අරගෙන පුතේ. මොකද්ද අපේ සාමාන්‍ය වේගය හෙව්වේ? ඔව් චලිතයක මුළු දුර මුළු කාලයෙන් බෙදලා. මේක නේද අපේ හැඳින්වීම. මුළු දුර මුළු කාලයෙන් බෙදනවා පුතේ සාමාන්‍ය වේගයක් ගනි. දැන් මේ බලන්න මේ චලිතයේ දුම්රිය ගිය මුළු දුර බලන්න. කිලෝමීටර් 100යි ඊළඟ 80යි. ඒත් ඔක්කොම දුර කීයද පුතේ? මුළු දුර ගන්නකොට මේ කිලෝමීටර් 100යි 80යි දෙකම පුතේ එකහුව වෙන්න ඕන. පැහැදිලි. කිලෝමීටර් වලින් මෙන්න දුර. ගමනේ මුළු කාලය කීයද? මුලින් පැය දෙකක් ගියා පුතේ. ඊළඟ තව පැයක් ගිහින් තිබ්බ ඊළඟ කිලෝමීටර් 80. මේ බලන්න උත්තරේ 180 උඩින් එනවා කිලෝමීටර් වලින් යට පැය 3යි පුතේ. මේ බලන්න සාමාන්‍ය වේගය. 180 තුරේ පුතේ 60යි. ඒතර මුළු චලිතයේම දුම්රියේ සාමාන්‍ය වේගය ගත්තොත් නම් පැයට කිලෝමීටර් 60ක් විතර වගේ ඇවිත් තියෙනවා. දැන් පායි බලන්න පුතේ අර අපේ දරුවෝ 50යි
අසුවයි එකතු කළා දෙකේ මිදුත් අසුවයි පනහා එකසිය තියයි දෙකේ මිදුත් 65 ඒක වැරදි මේ මුළු චලිතේම සාමාන්‍ය වේගය පුතේ 60 වගේ සාමාන්‍යයෙන් ගන්න පුළුවන් මධ්‍යන කිව්වත් කවක් නැහැ ලියන්න හරියට මුළු චලිතේ සඳහා සාමාන්‍ය වේගය සමානයි මුළු දුර බෙදී මුළු කාලය ඒක ලියනකොට ලියන්න ඕන කොයි කොටස මේ ගන්නෙ මුළු චලිතේම අරගෙන අනේමනේ මුළු චලිතේ සඳහා සාමාන්‍ය වේගය කුමක්ද මුළු චලිතේ සඳහා සාමාන්‍ය වේගය. ඒතර මුළු දුර කෙනකොට අර මුළු දුරම ගන්න ඕනේ. මුලින් 100යි පස්සේ 80යි එකතු කරා. කිලෝමීටර වලින් මුළු දුර. මුළු කාලය කලින් පැය 2යි පස්සේ පැය 1යි. මේ වගේ පුංචි ගණනය කිරීම තියෙනවා පුතේ. බහුවර්ණ පේපර් එකට මේ වගේ ඒවත් දෙන්න පුළුවන් පුතේ. උසස් පෙළ විභාගයට මේවා බහුවර්ණ පේපර් එකේ තියෙන්න පුළුවන්. ගණනය කරාද පුතේ? පැයට කිලෝමීටර් 60ක්. ඊළඟ ප්‍රශ්නේ ගමු 23 කලයි අංකේ දාලා තියෙන එකට හොඳට කියවන පුතේ බලන්න ප්‍රශ්නේ චලිත වන මෝටර රථයක් ගමනක පළමු විනාඩි 30 තුල පැයට කිලෝමීටර 40ක නියත වේගයකින්ද ඉතිරි දුර අනෙතර තින පුතේ නියත වේගය කියනවලු විනාඩි 30ක් තිස්සේ ඉතිරි දුර විනාඩි 45කින් තුලදී පැයට කිලෝමීටර් 60ක නියත වේගයෙන් ගමන් කරයි. රථයේ චලිත වූ මුනි ගන්න රථයේ චලනය වූ සම්පූර්ණ දුර කීයද ඊළඟ අහලා තිනවා මුනි චලිත දුර රථයේ සාමාන්‍ය වේගය. ඉතින් අපිට මේක රේඛාවක් ඇද්දත් කමක් නැහැ. හරි. යම් දුරක් යන රථයක්. පළමු විනාඩි 30 තුල. අතර මේක වාහනයක් කියන්නේ. කාලයේ වැණීම පටන් අරගෙන විනාඩි 30ක් යනකොට ඒ විනාඩි 30කින් තිරිතේ පැයට කිලෝමීටර් කීයක වේගයක්ද මුල් මිනිත්තු විනාඩි 30ක් විනාඩි 30යි කියන්නේ පැය වලින් ගත්තොත් පුතේ මෙතන එනවා මොකද උත්තර දෙන්න ඕන පැයට කිලෝමීටර් වලින් දාලා තියෙන්නේ මේ වේගෙම ගිහින් තියෙන පුතේ එකම වේගයෙන් මේ දුරම ගිහින් තියෙන්නේ විනාඩි 30ක් හැබැයි යන වේගය බලන්නකෝ පැයට කිලෝමීටර් 40යි පැයට කිලෝමීටර් 40ක්. ඒ සමයි කාලයේ විනාඩි 30යි කියන එක මිනිත්තු 30යි කියන එක මම මෙතන හරවනවා පැය වලට පුතේ. පැය නම් භාගයයි පුතේ. විනාඩි 30යි කියන තේ පැය භාගය. ඊළඟ ඉතිරි දුර යනවා පුතේ. කොච්චර වේගයෙන්ද යන්නේ? විනාඩි 45ක්. මෙතන ඉඳලා පටන් ගත්ත කාලයේ මනින් ඉන්න පුතේ. ඊළඟට යනවා විනාඩි කීයක්ද? 45ක්. මිනිත්තු වලින් 45 කියන පුතේ. මේක පැය වලට හරවන්න 60ෙන් බෙදන්න ඕනේ. 45 බෙදීම 60යි පැය. විනාඩි 60ෙන් බෙදුවා පුතේ පැය කරන්න. උනා මේක සුළු කරත හැකි. පැය 15:03යි 15:04යි පුතේ. පැය 4ෙන් 3ක්. ගිහින් තිනවා කොච්චර වෙකින් ගිහින් තින පුතේ ඉතුරු කාලය? පැයට කිලෝමීටර් 60ක්. පැයට කිලෝමීටර් 60ක්. කින් ඊළඟ කොටස කර තිනවා. දැන් බලන්න මේ මුළු දුරම ගිහින් තින එකම වේගයෙන් පුතේ. මේ මුල කොටස පැයට 40යි. ඊළඟ කොටස යන පුතේ පැයට කිලෝමීටර් 60ක්. හරිනේ පුතේ. බලාගෙන ඉන්න පොඩ්ඩක්. අහනවා රථයේ චලනය වූ සම්පූර්ණ දුර කීයද? එතකොට මෙතන කොටස් දෙකක් තියෙනවා යට පේනවා නේද පුතේ? ඒතර මුල් කොටසට අපි ලියමු. මෙතන දැන් සාමාන්‍ය කියන වචනේ ගන්න නැහැ පුතේ. ඇයි? එකම වේගයෙන් ගිහින් තියෙන්නේ. ඒසක් කෙලිම දාන්න පුළුවන් පුතේ. වේගය සමානයි දුර බෙදීම කාලය. පැහැදිලිද? දැන් මෙන්න මේ දුර පුතේ යන්නේ එකම වේගයෙන් යනවා. මේ දුර මන් දාන සංකේතයක් S1 කියලා. ඉතිරි දුර මන් දාන පුතේ සටහනේ මේ දුර S2. දැන් මම මුළු මේ කොටසෙම යන පුතේ එකම වේගයකින්නේ. ඒ නිසා මං සාමාන්‍ය කියනකේ ගන්න නැහැ. ඕනනම් ඒකයක් මන් දාන්නා මෙතන බලමු මොකද වෙන්නේ කියලා. පැයට කිලෝමීටර් 40ක්. මේ දුර S1 කියලා මන් දාලා තිනවා සටහනේ ගත වුණු කාලය පුතේ විනාඩි 30යි කියන පුතේ පැය භාගයක්. පැය භාගයක්. හරස් ගුණ කිරීම දාන්න පුතේ. ඒතර අපිට එනවා 40 කිලෝමීටර් පැයට කියන අගය වැඩි වෙනවා පුතේ මේ හරස් ගුණිතේදී භාගය මෙතෙන්ට එනවා. වැඩි කරන්නේ H වලින්. ඒතර මේ තමයි ඔය S1 දුර. මේ දෙකෙන් පුතේ මේක කැපෙනවා 20යි. මේ H ඍණ 1යි මේකයි පුතේ කැපිලා යනවා. ඒතර මෙතන එනවා පුතේ උත්තරේ ඉතුරුනේ මොකද්ද? කිලෝමීටර් 20ක්. හොඳට බලා ගන්න. හරි. ඊළඟට ඉතිරි කොටසට නැත්නම් ඉතිරි දුරටත් අපි ලියන්නේ සාමාන්‍ය වචන ගන්න නැහැ පුතේ. ඇයි නියත වේගය උන්නේ යන්නේ? ඒතර වේගයේ සමානයි දුර බෙදීම කාලේ ලිව්වොත් ඇති. ඒතර සාමාන්‍යයක් නැහැ නේ පුතේ. මුළු දුරම යන එකම වේගයකින් කියලා කියනවා. ඒතර ඒ කොටස යන වේගය පුතේ කීයද? පැයට කිලෝමීටර් 60. මම දැන් ඒක ලියන්න ඕනේ නැහැ නේද පුතේ? උත්තරේ එන්නේ අපිට පේනවා කිලෝමීටර් වලින් එන්නේ. හැබැයි
මේ දුර S2 කියලා මම දැම්මා කාලය පුතේ 4න් 3යි. Sorry 4න් 3යි නේ. කාලය 4න් 3ක් ඉතිරි දුර යන කාලය පුතේ 4න් 3යි. එතකොට මේක මම ඒක දැම්මේ නැහැ. මොකද අපි දැන් දන්නවා මේක පැය වලින් ගත්තේ මේක පැයට කිලෝමීටර. හරස් කුරිත යන ගන්න තියෙන තේ. S2 සමානයි 60 වැඩි කිරීම 4න් 3යි. 4න් කැපෙන පුතේ 4ව 15යි. මෙන්න ඊටක දුර බලන්න 45යි 15 කියන්නේ කිලෝමීටර් 45ක්. ඒතර ගම්මනේ පුතේ මුළු දුර කියන්නේ මොකද්ද? මෙයාගේ මුළු දුර කියන්නේ එතකොට මේ දුරවල් දෙක එකතු වුනේ පුතේ. S එකට කී දාවේ? කිලෝමීටර් 20ක්. මේ දුර කිලෝමීටර් 20යි. ඉතිරි දුර කිලෝමීටර් 45යි. 45යි 20යි කියන්නේ පුතේ කීයද? 65යි කිලෝමීටර්. රයිට්. පුංචි රූපයක් පුතේ අඳගන්න මේ වගේ මාර්ගයක යනවා. මේ පොඩි රූපයක් අඳින විදිහ පැන්සල් අරි කුදු පාවිච්චි කරන්න. පොඩි සටහනක අගයන් ටික දාගන්න බලන්න. මුල් කොටසම යන්නේ එකම වේගයෙන් පුතේ. පැයට කිලෝමීටර් 40ක. ඒව නියත වේග. මතක නේද අපි කතා කරේ නියත වේග වලින් යනවා කියලා. මුල කොටසම යන එක වේගය. ඒ කාලේ පුතේ දා මේ මිනිත්තු 30යි කියලානේ. ඒක මම පැය වලට හැරෙව්වා පුතේ. මොකද ඒ දන්නවද? වේග දුන්නේ පැයට කිලෝමීටර්. ඒ නිසා කාලේ ගන්නකොට පැය වලට හරවමු. ඊළඟ දුර පෙන්නන්න පැයට කිලෝමීටර් 60 කියනවලු ඉතිරි දුරම. ඒ කොටසට ගිය කාලේ පුතේ මම අර T සමන බිංදුව කියලා පටන් ගන්නේ මේ දෙවෙනි කොටස පාරින් දිමේ. මෙතන මෙතෙන්ට මිනිත්තු 45ක්. ඇන්දදී එක මිනිත්තු 45 හරවන්න එතන පුතේ පැය වලට විනාඩි 45 පැය කරන්න 60 බෙදන්න. හතරෙන් තුනයිනේ මිනිත්තු 45 කියන්නේ 60 බෙදුවාම 15 බෙදෙනවානේ 15 3යි 15 4යි පැය හතරෙන් තුනයි පැය තුන් කාලක්. විනාඩි 45 කියන්නේ පුතේ පැය තුන් කාලක්. හෙවත කාල දෙක දැන් අර වගේ ලියන මුල් කොටසට කියලා වේගයේ සමානයි දුර බෙදීම කාලය. දැන් ඉලක්කම ඒකත් එක්කම දාලා ගන්නකො. එතකොට අපිට උත්තරේට නිකම් මේක කියලා ලැබෙනවා. මුල් කොටසේ වේගය 40යි පැයට කිලෝමීටර්. ඒ කොටස මං S1 කියලා දාලා තිනවා බලන්න සටහනේ. S1 බෙදීම කාලයේ පැය භාගයෙන් බෙදුවා. ගන්න හරස් කුරිතේර යනකො. එතකොට S1 ළඟ ඉන්නේ 40 වැඩි කිරීම භාගය කියලා පුතේ 20යිනේ. බලන්න ලස්සනට ඒක කැපෙන හැටි බලන්න. H3න එකයි H1 එකයි කැපෙනවා පුතේ. ඉතුරු වෙන කිලෝමීටර් 20. ඒ මුල් කොටසේ දුර. ඊළඟට දාන්න ඉතිරි දුරටත් ওই විදියට පුතේ. ආයෙත් නියත වේගය යන නිසා සාමාන්‍ය ලියන්නේ නැහැ පුතේ. එතන නියත වේගෙන් කියලාම කියනෝනේ. වේගයේ සමානයි දුර යට කාලය. වේගය 60යි දුර S2යි කාලය පැය. මම එතන එක දැම්මේ නැහැ. මොකද අපි දන්නවා දැන් සුළු වෙලා එන්නේ පුතේ කිලෝමීටර් වලින් උත්තරේ එන්නේ පුතේ. හරි පුතේ දුරවල් දෙක ආවද? දැන් ගමනේ මුළු දුර අහන්නේ සා එකතු කරන්න දුරවල් දෙක. මුල කිලෝමීටර් 20යි ඊළඟට කිලෝමීටර් 45යි 65යි. හරි. දැන් ආව උත්තර පුතේ 60යි පැයට කිලෝමීටර් 65ක්. හරි නේද පුතේ? ඊට පස්සේ අහනවා මොකද ඊළඟ කොටස බලන්න. මුළු රති චරිතය තුළ සාමාන්‍ය වේගය දෙවෙනි කොටස පුතේ. අන්න බලන්න. මුළු චරිතයේදී සාමාන්‍ය වේගය අහනවා. මතකද අද කරා මේ වගේ සාමාන්‍ය වේගය ගත්තේ ගමනක මුළු දුර මුළු කාලයෙන් බෙදනවා පුතේ. ගමනේ මුළු දුර මුළු කාලයෙන් බෙදුවා මා පුතේ සාමාන්‍ය වේගය. ආ දැන් බලන්න පුතේ මුළු දුර කීයද බලන්න. කිලෝමීටර් 65ක්. අපි දැන් හොයලා ඉවරයි පුතේ මේක. මුළු දුර කිලෝමීටර් 65යි. මුළු කාලය බලන්න පුතේ. අතනින් පැය භාගයයි ඊළඟ කොටස ගියා පැය 4න් 3ක් පුතේ. මේක පැය වලින් ගන්න පුතේ. හරි. ඉතින් බලන්න.
පැයවලින්. දැන් ඔන්න බලන්න පුතේ උඩින් එනවා 65. යට පොන්න භාග සංඛ්‍යා සුළු කරින් පුතේ අපි 10 පන්ති නෙමෙයි 8 පන්ති වගේ කරාට තේ. 2 4 පොදු හරය 4 දෙවරක් 2 4 වයි 1 1 වරක් 3යි. එතකොට මේක කිලෝමීටර් මේ යට එන්නේ පුතේ පැය. දැන් මේ බලන්න පුතේ 65යි යටින් 3යි 2යි 5යි මේ 4 උඩට යනවද පුතේ වැඩි වෙලා එනවනේ. මේ වෙනව නේද පුතේ. එතකොට ඒකේ කොහොමද ඉන්නේ? පැයට කිලෝමීටර් හතර දෙක පහ හතරයි පස්සරක් කැපෙනවා පුතේ පස්සරක් එකයි පස්සරක් තුනයි නේ හරි පුතේ මුළු දුර කිලෝමීටර් 65යි හරි මුල පැය භාගයයි ඊළඟ කොටස පැය 4න් 3යි පුතේ ඒතර 4න් 3යි භාගය 1 3 පුතේ භාගය 4යි දෙවරක් 2යි 4 1යි 3යි 5යි 4ක් 3 12යි 4ක් 4යි 1යි 5යි පුතේ මෙන්න මේක තමයි තේ සාමාන්‍ය වශයෙන් ආපු වේගය මුළු ගමනේ වේගය 52යි පිටේ 8 කිලෝමීටර් හදා ගන්න අර වගේ ලියලා සාමාන්‍ය වේගය මුළු දුර බෙදන්න ඕන පිටේ මුළු කාලයෙන් අන්න අදිනර ගත්ත පුතේ ඔන්න සාමාන්‍ය වේගයක් හොයන විදිය දැන් ඔන්න සාමාන්‍ය පෙළ හරිය විශේෂිත පොතේ ඔය හරියට ආවේ නැහැ නේද? දැන් ඔන්න හරියට පොතේ උසස් පෙළට මේ ඕඩර් වෙනවා. බහු වර්ණ පේපරේ පාව මේවා එනවා පොතේ. අර භාග සංඛ්‍යා දෙයක් එකතු කරලා හරි පොතේ අපි 9 8 4 9 වෙනස පොතේ කරගත්තා නේ. පුංචි පන්ති වල පාව පොදු හරය අරගෙන භාගයේ දන 4 3. උඩට 2 3 5 65 බෙදීම 5 වැඩි කිරීම 4 4 උඩට යනවා තුනේ උඩයට මාරුලා වැඩි වෙද්දි 52ක් මම ආයිත් පුතේ කියනනම් අපේ දරුවෝ වරද්ද ගන්න තැන් ආයි මං කියනද පුතේ දැන් සමහර දරුවෝ හිතනවා මේ චලිතේ මුල භාගයේ මුල කොටසක් ගියානේ පැය කිලෝමීටර් 40ක් ඊළඟ කොටස පුරාම පැය කිලෝමීටර් 60ක් ගියානේ පුතේ ඉතින් අපේ දරුවෝ කරන්නේ පුතේ මේ දෙක එකතු කරලා සාමාන්‍ය ප්‍රයෝග හොයනවා 60යි 40යි එකතුරම 100යි දෙකෙන් බෙදලා 50යි ඉතින් වැරදිනේ පුතේ උත්තරේ 52 නේ පුතේ සාමාන්‍ය ප්‍රයෝගය දැක්ක නේද ගමනේ සාමාන්‍ය වේගයනේ 52 අර විදිහට ගත්ත පුතේ වැරදි 40යි 60යි එකතු කරලා දෙකෙන් බෙදන්න බෑ පුතේ මං කිව්වේ එකයි අර එහෙම ගන්න නම් ඒක අර එකම තොරණේ කියන්න ඕන පුතේ තොරණේ එකම තොරණේ යනවා නම් අර අගයන් තැන් දෙක ප්‍රයෝග දෙක එකතු කරලා දෙකෙන් බෙදලා සාමාන්‍ය ගන්න පුළුවන් රයිට් ඊළඟ ප්‍රශ්නය ගමු පුතේ මේක අංකේ නම් 24 දාලා තියෙන්නේ හොඳට කියවර පුතේ කිසියම් අංශුවක් A-ට B දක්වා ඇති දුර තත්පර මීටර 40ක නියත වේගයකින් ගමන් කර එක්තරා දුරක් කියලා නැහැ ගමන් කර ක්ෂණිකව ආපසු හරි B ස්ර A දක්වා 30ක නියත වේගයකින් ගමන් කරයි අප මාර්ගයක් ඇද ගමන් බලන මෙහෙම හරි එක්තරා අංශුවක් හරි මොනාරි අංශුවක් මොනාරි වස්තුවක් හරි මොනාරි අංශුවක් අපි කාලේ වනින පටන් ගන්නකොට පුතේ මෙතන මේක යන්න පටන් ගන්නවා නියත වේගයකින් කීයද වේගය මේක යන්න පුතේ එකම වේගයකින් යනවා කොච්චරද වේගය 40යි තත්පරයට මීටර් අන්න බලන්න පුතේ මේ දුර මෑන්නේ නියත වේගයක් හැබැයි එතෙන්ට ගිහිල්ලා තියනවා මේ දුර අපි දන්නේ නැහැ මේ දුර කොච්චරද කියලා ක්ෂණිකව අපෝ වෙරි ඒතර මෙතෙන්ට යන කල් ගිය කාලේ අපි දන්නෙත් නැහනේ ගිය කාලේ අපි දාන්න T1 කියලා දාමු ඊට පස්සේ මේක් ක්ෂණිකව අපෝ වෙරනවා කියන පුතේ කාලේ ගත වෙන්නේ නැහැ ආපහු මෙතෙන්ට වෙනවලු පැහැදිලිද ආපහු වේගය කියද පුතේ මේ පැත්තට ආපහු නියත වේගය 30යි අනේව නියත වේග පුතේ හරි හැබැයි ඒකේ තත්පරයට මීටර්. ඒතර බලන්න හොඳට මේ දුරම ආපහු එනවා යම් කාලයකින්. අර ගිය කාලේ වෙන්න බෑනේ පුතේ. ගිය වේගයේ 40කින් ගියා නම් T1 කාලයක්. ආපහු වෙන කාලේ මෙතන කාලේ මං දානවා T2යි. මේ දෙන්න අතර පරතරය අපිට දීලත් නෑ නේද පුතේ. අපි ඒකට දාගමු සංකේතයක් X කියලා. හරි. මම මේ පැත්තට ලියන්නම්. මේ AB දුර මං ගන්නවා පුතේ X කියලා. හරිනේ. එතකොට ඒ සිට බීට යාමට කාලය ඒ සිට බීට ගිය කාලය මම දාන සංකේතය T1යි කියලා පුතේ. දීලා නැනේ දේව එකක්වත් T1යි. B සිට ආපහු A වලට එන කාලය ඒක මම දාලා තිනවා T2යි කියලා පුතේ. ඔන්න ඔය ටික මම දාගත්ත හැටි බලන්න හොඳට. මාර්ගයේ A ඉඳලා B දක්වා ගියා T1 කාලය. ක්ෂණිකව ආපහුරලා ආපහු එනවා පුතේ. ක්ෂණිකව කියන්නේ එකයි. එතන නවතිලා ඉන්නේ. ඒ ගිය මොහොතේම පැතර ආපහු හැරෙනවා. අංශුවක් කියලා කියන්නේ. අංශුවක්.
අහනවා මුළු චලිතයේ සාමාන්‍ය ප්‍රයෝගය. පොඩක් රූපයක ඇඳ ගන්න විශ්සරපද මේක බලන්න. රේඛාවක AB දුර පෙන්වන්න X කියලා දුරකුත් දාගන්න. ඒ සිට B දක්වා 40ක වේගය යනවා පුතේ. ඒ මේ පැත්තට. මෙහාට ගියා 40ක ඒකාකාර වේගයකින්. නියත වේගින් ගියා පුතේ. මේ ක්ෂණිකව ආපු හැර අනිත් පැත්තට යනවා පුතේ ඒකාකාර වේගින්. හැබැයි ආපු එකේ 30යි. ක්ෂණිකව කියන වචනේ තේරුම එතන නවත්තගෙන හිටියේ නෑ පුතේ. මේ මොහොතේම ආපු හැරනවට කියන්නේ ක්ෂණිකයි. ගිය මොහොතේම ආපු හැරෙනවා. බීට් ලඟවරු ගමන් අනිත් පැත්තට යනවා. ඒ අර වස්තුවක් වගේ ගත්ත අංශුවක් කියලා කියනවා. මනුස්සයෙකුට මේ වැඩේ කරන්න බැරි පුතේ. ගිල හැරෙන්න හරි වෙලාවක් යනවනේ. නේද? වාහනයක් උරත් එහෙමනේ නවත්තලා හරවගෙන එන්න වෙලාවක් යනවනේ. දැන් මේක එහෙම ගන්න නෑ අපි. ක්ෂණිකව කියලා වචනයක් ආවනේ. ඒකෙන් අපි කාලය ගත වෙන්නේ නෑ කියලා ගන්නවා. අර්ථික ලියා ගන්නකො AB දුර සමාන X. A සිට Bට ගිය කාලේ T එකයි. B සිට Aට ගිය කාලේ T දෙකයි කියලා ගමු. සංකේත දාගමු. දැන් මුලින්ම අහන්න මොකක්ද දේ? මුළු චලිත සාමාන්‍ය ප්‍රයෝගයේ කුමක්ද? ඔන්න අහගන්න පුතේ. මුළු චලිතයේ සාමාන්‍ය ප්‍රවේගය. ඔයාලට මතකද මේ චලිතයේ පුරාම සාමාන්‍ය ප්‍රවේගයක් හෙව්වොත් මේක හොයන්නේ කොහොමද? චලිතයේ මුළු විස්ථාපණය. ඔන්න අද ඉගෙන ගත්තා අපතේ භාවිතා කරනවා මේ බලන්න. මුළු විස්ථාපණය බෙදීම මුළු කාලය. ඔයාලට කියන්න පුළුවන් පුතේ මෙයාගේ මුළු විස්ථාපණය කීයද කියලා. විස්ථාපණය කියලා ගන්න පුතේ පටන් ගත්ත ලක්ෂයේ ඉඳලා දැන් ඉන්න තැනට තියෙන කෙලින් දුර. ඉතින් බලන්නකෝ මෙතන ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා ආයෙතනමයි ඉන්නේ. හිටපු තැනට ඉන්නෝ නම් මුළු කාලය අතර ඉවරනකොට විස්ථාපනයක් වෙලා නැහැ වගේ. ආයෙ හිටිය තැනමයි. එහෙනම් මේ චලිතයේ මුළු විස්ථාපනය පුතේ කීයද? බිඳුවයි. හිටිය තැනට පාය ඇවිල්ලා පුතේ. විතර විස්ථාපනය කියන්නේ පුතේ මුලින් ඉන්න තැනයි ආරම්භක ඉන්න තැනයි අවසාන ඉන්න තැනයි ඍජු දුර. මුළු ස්ථාපනය බිඳුවයි. එන පුතේ මෙයාගේ සාමාන්‍ය ප්‍රවේගය ගත්තොත් කොහොමද එන්නේ පුතේ බලන්න. සාමාන්‍ය ප්‍රවේගය අනේව පුතේ හරි වැදගත්. සාමාන්‍ය වේගය නෙවෙයි මේ වෙන්නේ සාමාන්‍ය ප්‍රවේගයක් පුතේ හොයන්නේ. සාමාන්‍ය ප්‍රවේගය. ඒතර අපිට එන්නේ මුළු විස්ථාපනයේ මුළු කාලෙම බෙදන්න පැ පුතේ. ඉතින් බිඳුවනේ පුතේ බෙදෙන්නේ අර කාලාන්තර දෙකෙන්ම මුළු කාලය ගත්තත්. ඉතින් මේක බිඳුවත් පුතේ උත්තරේ බිඳුවමයි. බිඳුවමයි උත්තරේ. එහෙනම් සාමාන්‍ය ප්‍රවේගයේ උත්තරේ පුතේ බිඳුවයි. දාන්න මේ විදිහට හදලා ලියන්න. සාමාන්‍ය ප්‍රවේගයේ සමානයි මුළු විස්ථාපනයේ බෙදී මුළු කාලය. ඒතර පැහැදිලිව ලියන්න පුතේ. තරුවක් දාලා ඔන්න ලිව්වත් කමක් නැහැ. මෙහි මුළු විස්ථාපනයේ බිඳුවයි පුතේ. හිටිය තැනට ආයෙ ඉන්න පුතේ. හිටිය තැනමයි ආයෙ ඉන්නේ. මේ මුළු කාලය අවසානයේ විස්ථාපනයක් වෙලා නැහැ නේ. ඒ නිසා මෙයාගේ සාමාන්‍ය ප්‍රවේගය ගත්තොත් එහෙම උත්තරේ බිඳුවයි පුතේ. අර වගේ ආදේශ කළා පෙන්නන. සාමාන්‍ය ප්‍රවේගය කියන්නේ මුළු විස්ථාපනයේ බෙදී මුළු කාලය. පටන් ගත්තනම ආපහු ඉන්නවා. එහෙනම් මුළු විස්ථාපනයේ බිඳුවයි පුතේ. බිඳුව බෙදීම අර කාල දෙක එකතු වුණා. බිඳුව මොකෙන් බිඳුව පුතේ? උත්තරේ බිඳුවයි නේ. හරි නේද ඒ ටික? රයිට්. තවකුරු සත්‍ය නෝනේ පුතේ. මුළු චලිතයේ දහංශයේ සාමාන්‍ය වේගය දෙන්න. අන්න ඒක පොඩ්ඩක් පුතේ බලන්න. මම මේ ටික අයින් කරනවා දැන්. හරි. දැන් කියනවා මුළු චලිතයේ තුල සාමාන්‍ය වේගයක් දෙන්න. බලමුද සාමාන්‍ය වේගය හොයන්න ක්‍රමයක් පුතේ මේකට. ඔව්. ඔන්න අද අකරත් පුතේ චලිතයක සාමාන්‍ය වේගය හොයන්නේ කොහොමද කියලා. යම් චලිතයක සාමාන්‍ය වේගය හොයන්නේ චලිතයක මුළු දුර ඒ ගත කරමු මුළු කාලෙම බෙදනවා පුතේ. පැහැදිලිද ඒක? පොඩක් හොඳට බලා ගන්න ඕන. බලන්න පුතේ සාමාන්‍ය ප්‍රවේගයේ සාමාන්‍ය වේගයේ වෙනස බලන්න. සාමාන්‍ය වේගයක් කියන්නේ ගමනේ මුළු දුර මුළු කාලෙම බෙදෙනවා නේද? ආ දැන් බලන්න පුතේ මේකේ සාමාන්‍ය දුර සාමාන්‍ය වේගය ගන්නකොට මුළු දුර ඒ ඉඳලා බීට දුර x ආයි බී ඉඳලා x ට ආපතේ x දුරක්. දුර කියන්නේ දෛශිකයක් නෙවෙයි කියලා මම කිව්වරේ පුතේ.
එතකොට මෙයාගේ සාමාන්‍ය වේගයට මම සංකේතයක් ඕනනම් දානවා 100 කුරක් මුළු දුර කියන පුතේ 2x x දුරක් ගිහිල්ලා x දුරක් ආපුවා. ඇවිදලා තියෙන දුර 2x. කාලයන් දෙකක් ආවනේ පුතේ. T1 දාන T2 කියලා මම මෙතන දා ගන්නවා. මම නොම්බරයක් දාන්නකො මේකට. තව උත්තරේ ආවේ නැහැ. ගවන් කළ මුළු දුර 2x නේද? x දුරක් ගිහිල්ලා x දුරක් ආවා. ගත කළ මුළු කාලය T1 දාන T2. රයිට්. දැන් පුතේ ඔය කාලයන් දෙක හොයාගන්න මම මේ හදන්න. අර A සිට B දක්වා එකම වේගයෙන් පුතේ යන්නේ. ඒතර A සිට B දක්වා හරි යන චලිතයට ඒක එකම වේගයෙන් යන නිසා පුතේ අත්තන දිල යන පුළුවන්. මෙන්න මේක ඒක සාමාන්‍ය නෙවෙයි පුතේ එකම වේගයෙන් යන්නේ. ඒතර වේගය සමාන කියලා දුර බෙදීම කාලය කිව්වර හරන්න කමක් නැහැ පුතේ. සාමාන්‍යයක් නැහැ එකම වේගයෙන් යනවා පුතේ. වේගය කීයද පුතේ? වේගය 40යි නේ. 40යි දුර x නම් ගිය කාලේ මම දැම්මේ t1 කියලා පුතේ. මේක හරස්වරි කරා වෙන ඕනේ ඉඳ 40යි t1 සමානයි x. මෙතනින් t1 උක්ත කරනවා කියන්නේ පුතේ 48 යනවා. x බෙදීම 40යි. ඒක හරිද බලන්න. හරිනේ පුතේ. ඒ ඉඳලා b දක්වා යන්නේ එකම වේගයකින්. ඒතර සාමාන්‍යයෙන් ලියන්න ඕනේ නැහැ. වේගය සමානයි දුරට කාලේ. ඊළඟට ආපහු b ඉඳලා ආපහු වෙන ඕනේ a වලට පුතේ. b සිට a දක්වා චලිතයට මේ යන චලිතයටත් හරි මම ආයෙත් ඕකම ලියනවා පුතේ. මොකද්ද ලියන්නේ? වේගය සමානයි දුර බෙදීම කාලය. මොකද ආපහු වෙන්නේ එකම වේගයෙන් පුතේ. දිගට වෙන්නේ එකම වේගයෙන්. එසත් දුර බෙදීම කාලයෙන් යන පුළුවන් පුතේ. වේගය කොච්චරද පුතේ? ආපහු වෙන වේගය 30යි. මේ බලන්න හොඳට. දුර ආයිමත් x-මයි නේ. b ඉඳලා a දක්වා x දුරක් එනවා. කාලයට ආපහු පුතේ t2යි නේද? මේක හරස්වරි කරා පුතේ t2 කාලේ යනවා කොහොමද බලන්නකෝ. මේක මෙතෙන් එනවා 38 යනවා. මම එකපාරම ලියන්නම්. x බෙදීම 30යි පුතේ. මං කලේ අර කාලයන් දෙකට අගයන් දෙකක් ගත්තා. දැන් ওই ටික පුතේ ආදේශ කරනවා මෙතෙන්ට. අංක එක සමීකරණයට. මොකද්ද වෙන්නේ කියලා බලා ගන්න. මේ සාමාන්‍ය වේගය මං දැම්මේ 100 කරක්නේ. 2x බෙදීම t1 දන t2. t1ට ආපු පුතේ x බෙදීම 40. පැහැදිලිද? t2ට ආවේ මොකද්ද පුතේ? x බෙදීම 30නේ. ආපු කාලේ. ඕම් බලන්න ලස්සන වැඩේ පුතේ බලන්න. උඩින් ආවා 2x. මුළු දුරනේ පුතේ ගත්තේ. යට ඔයාලට පේනව නේද පොදු සාධක x ගන්නවා මං එළියට. 8 9 ගණිතේ පුතේ. වරණ ඇතුළට එනවා 1 යට 40 දන 1 යට 30යි පුතේ. කොහොමනේ දාවේ? ඔයාලට පේනවද ලස්සන වැඩේ පුතේ? මේ x අකුරයි මේ x උයි පුතේ කැපෙනවා. කැපිලනවා. දැන් ඊටු ටික බලමු අපි අරගෙන පුතේ. උඩින් දෙකක් එනවා යට 40න් එක දන 30න් එක පුතේ පොදු හරය ගන්න වෙනවා. පොදු හරය කීයද පුතේ? 120 නේද එන්නේ පුතේ. 40වත් 3යි. 3 රක එක 3යි. දන 30ව 4යි නේ පුතේ. 4 රක එක 4යි. මේ මොකක්ද එන්නේ පුතේ බලන්න. උඩින් එනවා 2යි යට එනවා පුතේ 4යි 3යි 7. මේක සුපතේ උඩට යනවා. පැහැදිලිද? 102ක් කියන පුතේ 240යි. මේක බෙදෙන පුතේ 7ෙන් නේ. 7 වරක් 3 21යි. නේද? 21යි 3ක් ඉතුරුයි 30ට 7ව 4. 28යි 2ක් ඉතුරුයි 20ට 7 වරක් 2 14යි. නේද? දශම 40යි ඒතර 60ට 7ව 8ක් විතර වගේ. මේක පුතේ දශම ස්ථාන දෙකට ලිව්වත් කමක් නැහැ. මෙහෙම ලිව්වත් කමක් නැහැ. තත්පරයට මීටර. මොකද ඔක්කොම කාල පුතේ තියෙන්නේ තත්පරයට මීටර වේග දෙන්නේ. ඒතර මේකේ ඉන්නේ සාමාන්‍ය වේගය තත්පරයට මීටර. රයිට්. මේක ලියන පුතේ හරියට මෙතන. සාමාන්‍ය වේගය සමානයි මුළු දුර බෙදීම මුළු කාලය. දැන් බකද වෙනස බලන්නකෝ. සාමාන්‍ය ප්‍රවේගය ගත්තාම ආයේ බිඳුවයි. ඒක සාමාන්‍ය වේගයක් තියෙනවා. මුළු දුර යට මුළු කාලය. අපි සංකේතයක් දාමු v අකුරක් එතෙන්ට. සාමාන්‍ය වේගය. මුළු දුර යට මුළු කාලේ වචන නම් එන්න ඕන පුතේ හරියට. අමතක කරන්න එපා මුළු දුර මුළු කාලෙන් බෙදලා ගන්න. සාමාන්‍ය වේගය. හරියට ලියා ගන්න. මුළු දුර 2x. හොඳට බලලා දා ගන්න. මුළු දුර 2x. කාලයන් දෙකක් දා ගන්නකොට t1යි t2යි. දැන් ඒක නොම්බරයක් දාලා මේව වෙන වෙනම ගන්න පුතේ. ඒ සිට b දක්වා යන චලිතයට කියලා දාන්න වේගය සමාන දුරට. එතන නියත වේගය එන්නේ යන්නේ.
නියත වේගයෙන් යන තැන්වලට සාමාන්‍ය ලියන්න ඕනේ නැහැ නේද? එකම වේගයෙන් යනවා නම් ඒක නියත වේගයක්. ඒ නියත වේගයෙන් යනවා වේගය සමානයි දුරයට කාලෙන් ගන්න පුළුවන් කියලින්. සංකේත දාන බලන්න හරියට. 40 සමානයි x බෙදීම t 1යි හරස් ගුණිතයක අරගෙන t 1 උක්ත කරන්න. x බෙදීම 40ක්. අන්න t එකට අගයක් එනවා x බෙදීම 40ක්. ආපහු ගන්න b සිට a දක්වා යන චලිතයත් එකම වේගෙන්නේ. ඒක තමයි ගන්න. b සිට a දක්වා චලිතයට. අරකමයි ලියන්නේ වේගය සමානයි දුරයට කාලය. හරියට ගන්න බලන්න පුතේ ආදේශ කරන්න. 30 සමාන x බෙදීම t 2. එතනින් ගන්න t 2 ආගේ. ඒක නේනවා x බෙදීම 30යි කියලා. දැන් අංක 1ට ඒක ආදේශ කරන්න පුතේ. යටට t 1 දාන t 2ක් තියෙනවා නේද? ඒකට ආදේශ කරන්න අරගත්තු උත්තර දෙක. x බෙදීම 40 දාන x බෙදීම 30. ඉර යටින් පොදු සාධක ගන්න එළියට. අන්න දැක්ක දුඩයටයි කැපෙන හැටි බලන්න පුතේ x පදේ කියලා ගත්තරේ කැපිලා යනවා. මොකද කියන්නේ සුළු ක්‍රීම්. කීයදයි බලන්න අන්තිමට. භාග සංඛ්‍යා දෙක සුළු කරනකොට පුතේ පොදු හරය ගන්න ඕනේ නේද? 40යි 30යි පොදු හරය එන්නේ පුතේ 120 නේද? දෙකේම බෙදෙන කුඩාම සංඛ්‍යාවට කියන්නේ පොදු හරය. 40 30 බෙදෙන පුංචිම සංඛ්‍යාව 120 නේ. ඒතර පොදු හරය කියන්නේ 40 බෙදුවම 3යි 3 හරක 3යි 30 බෙදුවා 4යි 4යි x කැප් වුණා. 7 යටට එනවා 120 උඩට යනවා. හරි උත්තරය ආවද? අන්න බලන්න පුතේ සාමාන්‍ය වේගයක් තිබිලා තියෙනව නේද? සාමාන්‍ය ප්‍රවේගය නම් බිඳු වුණා. සාමාන්‍ය වේගයක් තියෙනවා. මම ආයෙත් කියන පුතේ වරද්ද ගන්න දරුවෝ ඉන්නවා. මේක දැන් MCQ එකක් බහුවර්ණයක් ආවා කියන පුතේ. MCQ කියන්නේ බහුවර්ණ ප්‍රශ්න. Multiple choice questions. MCQ. බහුවර්ණ වලටත් පුතේ මේවා එනවා. අනේකයි උසස් පෙළ විභාගයේ තත්ත්වය එකයි පුතේ. ඕලෙවල් නෙවෙයි දැන් ඇඩ්වාන්ස් ලුවාගෙන පුදුම වෙන්න එපා මේවා පුතේ බහුවර්ණ වලට දෙනවා විනාඩි 2යි තත්පර 25 වෙත් මේ වෙලාව තියෙන්නේ බහුවර්ණ ප්‍රශ්න 50 පුතේ පාළේ පැය 2යි තියෙන්නේ ප්‍රශ්න 50යි පැය 2 කියන්නේ පුතේ බලන්න ඕක පැය 2ක් කියන්නේ විනාඩි 120යි නේද පැය 2 කියන්නේ විනාඩි 120යි නේ 50ෙන් බෙදලා බලන්නකෝ ඔක 50 බෙදාම පුතේ විනාඩි 2යි තත්පර 20ක් විතර පුතේ ඒක ප්‍රශ්නේ වෙලාව තියෙන්නේ එතකොට මේ වගේ ප්‍රශ්නයක් උසස් පෙළ විභාගේ කරන්න පුතේ කාලේ තියෙන්නේ මිනිත්තු 2යි තත්පර ගන්න කාලේ ඉතින් සමහර දරුවෝ හිතනවා මෙහෙම පුතේ අර ගිය වේගයේ 40යිනේ දිගට මාපු වේගයේ 30යිනේ අපේ දරුවෝ හිතනවා මේකේ සාමාන්‍ය ගන්න අර දෙක එකහු කරනවා 40යි 30යි එකහු කරලා දෙකෙන් බෙදනවා නිකන් හිතලා බලන්න මනෝමින් කරන්න 40යි 30යි 70යි දෙකෙන් බෙවම 35යි දැන් උත්තර පහක් දෙනවනේ බහුවර්ණයේ පුතේ ඒ උත්තර පහෙන් එකට ඒගොල්ලෝ 35ක් දාලාම තියෙනවා ඉතින් අපේ දරුවෝ හිතනවා හරි ලේසියිනේ 40යි 30යි එකහු කරා දෙකෙන් බෙවම 35යි උත්තරය තියෙනවා 35 තියෙනවා අපි තුන්වෙනි උත්තරේ කියලා එයා කතරේ ගහනවා තුන්වෙනි උත්තරේ කියලින් කතරේ. වැරදි උත්තරේ. හරිම අගේ පුතේ අන්න 34.28යි. පැහැදිලි නේද? ඒ 35 කියන ගත්තොත් වැරදි. හරි. අපි මේ ප්‍රශ්නේ දැන් කරමු ඉවර කරා. අපි දැන් ගමු 25 ගැටලුවට යමු. අංක 25 දාලා තියෙන ප්‍රශ්නේ බලන්න කිව්වොත්. රේඛීය මාර්ගයේ ගමන් කරන මෝටර රථයක් ගමනේ මුළු දුරෙන් හරි අඩක් 20යි 3 මීටර නියත වේගයකින්ද ඉතිරි අර්ධය 40ක නියත වේගයකින් ගමන් කරයි මුළු චලිතය සහ සාමාන්‍ය වේගය කුමක්ද උඩ මම දැන් පොඩි රූපයක අද ගන්නවා පුතේ හරි රේඛී මාර්ගය යන වාහනය පුතේ හරි මේ වාහනය මොකක් හරි වස්තුවක් කියලා ගන්නකෝ මෙයා ගමනින් හරි අඩක් හරි අඩක් කියන පුතේ මෙන්න මේ හරියට යන කොට භාගයක් කියලා හිතන්නකෝ මේ දුර යනවලු එකම වේගයකින් කීයද පුතේ වේගය 20යි අර නියත වේගවලින් පුතේ යනවා මේ කොටස පැහැදිලි දැන් එතෙන්ට යන කාර්යය අපි දන්නෙත් නෑ පුතේ මේ කොටස ගිය කාලේ අපි දන්නේ නෑ t1 කියලා මං දානවා
ඉතිරි දුර යනවලු පුතේ ඉතිරි අර්ධය ගමනේ මුළු දුරෙන් හරි භාගයක් 20ක වේගය යනවා ඉතිරි දුර යනවා කීද වේගය පුතේ 40ක වේගින් ඉතිරි දුර තත්පරයට මීට වලින් වේග දීලා තියෙන පුතේ හරි එතකොට දැන් ඉතිරි දුර යනවා තත්පරයට මීට 40ක නියත වේගින් දැන් එතකොට මේ දුර යන කාලය අපි දන්නෙත් නෑ පුතේ මෙතන ඉඳලා කාලය මැන්නනම් මේ කාලේ මන් දාන සංකේතය T2යි කියන ගමනේ භාගයක් කියනකොට මේ දුර මන් දාන්නම් x කියලා ඉතිරි අර්ධය කියනකොටත් ආයි දුර x/y පුතේ හොඳට බලන්නකෝ හරි මුළු ගමනේ දුර ගමනේ ගිය මුළු දුර මන් ගන්නවා පුතේ එතකොට 2x කියලා හරිනේ එතකොට ඒකෙන් භාගයක් පුතේ x කියන්නේ හරිනේද එතකොට මුල් කොටසට ගිය කාලය මුල් අර්ධයට ගිය කාලේ මන් දානවා T1යි කියලා මේ මුල් කොටස යන කාලේ මන් දානවා සංකේතයක් T1යි ඉතිරි අර්ධයට යන කාලය ඉතිරි අර්ධයට කාලය අපි දාමු T2යි කියලා. පැහැදිලිද? රයිට්. පුංචි රූපයක් ඇඳගෙන මේ ටික පුතේ දාගන්න බාන සංකේත. පොඩි හැමලිම රූපයක් ඇඳලාම පුතේ ගණන් හදන්න පුරුදු වෙන්න. ඒක ගානේ තියෙන දත්ත ටික ඔක්කොම ඒ සටහනේ තියෙනවා. ආයි සරි සරි ගාන කියවන උනොත් නැහනේ. පැන්සල් අඩි කෝදු පාවිච්චි කරන්න. රූපය ඇඳගන්න. සංකේත පහලින් ලියා ගන්න පුතේ මුළු දුර 2x මුල් අර්ධයට කාලය දාන T1යි කියලා දෙවෙනි අර්ධයට කාලය දාන T2යි කියලා මොකද කාලයන් දෙකක් පුතේ වේග දෙකක් නේ මුල කොටස අර්ධය යන්නේ තත්පරයට 20ක වේගයකින් ඊළඟ භාගය යන්නේ පුතේ ඊළඟ භාගය යන්නේ 40ක වේගයකින් අර වගේ දෙගුණයක් ප්‍රශ්නය අහනවා මුළු චලිතයේ සාමාන්‍ය වේගය දෙන්න. රයිට්. දැන් විලාඩේ බලාගන්න පුතේ. මම මේකෙත් ආයි කියන්න පුතේ ඔයාලට වරද්දන තැනක්. මේක MCQ එකක් આવුත් බහුවර්ණයකට આવුත් අපේ දරුවෝ කරන්නේ මුල ගියේ 20යි පස්සේ යන්නේ 40යි සාමාන්‍ය වේගය නහන්න කියලා දෙකෙක් අවු කරනවා 20යි 40යි 60යි දෙකෙම තවම 30යි පුතේ. උත්තරේ වැරදි. ආයිත් මම කියන්නම් MCQ ප්‍රශ්න උත්තර පහක් එනකොට මේ වගේ මේ ප්‍රශ්නේ આવුත් අර එක උත්තර දාන පුතේ ඒගොල්ලෝ 30 උත්තරේ දානවා. නමුත් ඒක වැරදි. අපෙන් අහන්නේ පුතේ චලිතයේ සාමාන්‍ය වේගය. ඔන්න ඔක තමයි පුතේ අද මම කියේ උසස් පෙළ ඉගෙන ගන්නකොට හරියටම කරුණු දැනගන්න ඕන පුතේ. චලිතයක සාමාන්‍ය වේගය හොයාගත්ත හැටි මම අද කිව්වනේ. ඒ ගවන් කළ මුළු දුර සම්පූර්ණ දුර ගවන් කළ මුළු කාලයෙන් බෙදන්න ඕන. අන්න බලන්න එතකොට ලැබෙන වේග වලට අපි කියන මොන වේගයද සාමාන්‍ය වේගය මුළු දුරම අරගෙන ගමන් කර සම්පූර්ණ කාලයෙන් බෙදනවා අපි සංකේතය දාගමු වේගයට v කරොත් දාමු මේ ගමනේ මුළු දුර මං ගත්තේ සංකේතයේ 2x කියලා හරි නේද කාලයන් දෙකක් පුතේ ගියා මං සංකේත දානවා t1 දන t2යි ඔන්න අපි නොම්බරයක් දාගමු උඩ දවතරින් උත්තරේ කොහොමද තියන්න බෑනේ පුතේ අපි මුල් අර්ධයේ මෙයන් එකම වේගයෙන්නේ එකම වේගයන් නිසා මුල අර්ධයට මම ලියනවා සාමාන්‍ය උන්නේ නැහැ නේ පුතේ එතන එකම වේගයන් නිසා වේගයේ සමානයි දුර බෙදීම කාලය ඒ ලැබෙන දුර කාලය බෙදුවා මිස පුතේ මුල් කොටසේදී වේගය කීයද පුතේ 20යි නේද 20යි දුර මන් දැම්මේ මුල් අර්ධය x කියලා කාලේ t1යි දැන් t1 පුතේ හරස්වැලි කරලා මෙතෙන්ට ආවා 20 යනවා යට පුතේ x බෙදීම 20යි ඊළඟ භාගයටත් පුතේ ඔය සම්බන්ධය හොම්ම ලියමු. ඉතිරි අර්ධයට. ගමනේ භාගයක් නෙවෙයි අර්ධය කියන්නේ. ආයිත් ලියන්න පුතේ මේකමයි. මොකද්ද? වේගය සමානයි දුර බෙදීම කාලය. හරි නේද? ඒ යන වේගය කීයද? 40යි. මේ ටික 40යි පුතේ. දුර කීයද? x/y නේ. භාගයක් නේ. කාලේ මන් දැමෙ t2යි. අන්න දැක්කද පුතේ? t2ට එනවා 40ට එනවා t2 මෙතෙන්ට ආවා. x බෙදීම 40යි. ඔන්න t1 අගේ මෙන්න t2 අගේ ඔය දෙක මං ආදේශ කරනවා මේ සූත්‍රයේ පුතේ. ඒතර සාමාන්‍ය වේගයේ v වලට එන්නේ කොහොමද බලන්නකෝ. මුළු දුර 2x කාලය දෙකෙන් බෙදනවා පුතේ. x බෙදීම 20යි. මුල කොටසට ගිය කාලය ඊළඟ කොටස කාලය
එක්ස්බෙදීම 40යි. මේ බලන්න ලස්සන වැඩි බලන්න උඩ 2x තියනවනේ මේ යටින් පොදු සාධකයේ x ගත්තා එළියට. ඒතර 1 යට 20යි ධන 1 යට 40යි. මේ බලන්නකො ලස්සන වැඩි x පද දෙක කැපෙන හැටි බලන්නකො. ඉසයි ගත්තර බය වෙන්න එපා ඒක කැපෙනවා පුතේ. 2 යට මේ දෙකේ පොදු හරය පුතේ 40 නේ දෙන්නේ. මේ දෙකෙන් මෙතන කුඩාම සංඛ්‍යාව 20 ඒවා 2යි 40 ඒවා 1යි පුතේ. ඒතර මෙතෙන් එනවා 2 40 පුතේ උට යනවා වැඩි වෙද්දි 40 වැඩි වුණා යට එනවා 2 1යි 3යි පුතේ. ඒ කියන්නේ 80 බෙදීම 3යි නේ දෙන්නේ පුතේ. 83 බෙදලා 3 වරක් 2 6යි 2ක් ඉතුරුයි 20 3 වරක් 6 18යි 2ක් ඉතුරුයි ආයෙත් 6ක් විතරයි. මේෙන් බලන සාමාන්‍ය වේගය අගේ පුතේ. තත්ප්‍රේ මීට 26යි. මම අර ඉස්සරහ කිපිටි ගත්තා පුතේ බලන්න. 30යි 4 එකතු කරලා නම් 60යි 2 මම 30යි පුතේ. නෑ නේද? සාමාන්‍ය වේගය 26 දශම ගන්න. රයිට් හදාගන්න පුතේ ඊළඟ කොටස. චලිතේ සාමාන්‍ය වේගයක් හොයන හැටි අද ඉගෙන ගත්තා පුතේ නෝවට. සාමාන්‍ය වේගය සමානයි මුළු දුර මෙදී මුළු කාලය කියලා ලියන්න පුතේ. සාමාන්‍ය පෙළ පුතේ හොම ගරන් හදලා නැහැ නේද? අනේකයි උසස් පෙළ පොඩක් වෙනස් පුතේ. ඇඩ්වාන්ස් ලෙවල් නේ. ඇඩ්වාන්ස් කියන නම තේරුම එක පුතේ. උසස් පෙළ. ඇඩ්වාන්ස් ඉදිරිය කරන්න ඕන පුතේ දැන්. සාමාන්‍ය වේගයේ ලියලා සංකේත වලින් දානකො සාමාන්‍ය එකට V අකුරක් දාන්න. V සමානයි 2x යට t1 දාලා t2. ඊට පස්සේ තමයි කියන්නේ මුල් අර්ධයට වේගය සමානයි දුර යට කාලය. මුල කොටසට විතරයි කියන්නේ. ඊතර සාමාන්‍යයක් නැහෙනේ. එකම වේගය නෑ නේද? එසයි දුර කාලෙ මිදලා වෙන්නේ ඒ යන සාමාන්‍ය වේගය නෙවෙයි නියත වේගය. 20යි වේගය. 20 සමානයි x බෙදීම t1. ඒකෙන් t1 උක්ත කරලා ගන්න. T1 කියන්නේ x යට 20යි. ආයෙත් ලියන්නේ ඉතිරි අර්ධයට ඒකම ලියන්න පුතේ. දුර බෙදීම කාලයේ වේගය. වේගය සමානයි දුර යට කාලය. එතන 40 න වේගය පුතේ. 40 සමානයි x බෙදීම t2. එතනින් t2ට එනවා x බෙදීම 40ක්. ඒකෙන් t2 උක්ත කරා x 40. ඒ දෙක ආදේශ කරාට යා රංකයකට මේ ගරම් පුතේ තනියම ආය පාරක් හදන්න ගෙදරදී තනියම හරි පොත බලන්න නැතුව හද පොත බලන්න නැතුව වෙනම සුළු ක්‍රීම් කරන්න. භාග සංඛ්‍යා දෙයක් යට එනවා. පොදු හරේ අරගන්න වෙනවා පුතේ. පොදු හරේ අරගෙන සුළු ක්‍රීමට යන්න. හරියට සුළු කරන පොතේ 20න් එකයි 40න් එකයි පොදු සාධකය පොදු හරේනේ 40නේ. 20ව 2යි 40ව 1යි. 40 උඩට යනකොට වැඩි කරද්දී දෙවරක් 40 බෙදීම 3 යට රෙන්නේ. 80 බෙදීම 3යි කියන්නේ කීයද? 26.6යි. හරිද පුතේ? රයිට්. දකනේද සාමාන්‍ය වේගය පුතේ 26.0 ගණක් ආවේ. පැහැදිලි. හරි. ඊළඟ ප්‍රශ්නේ ගමු අපි පුතේ දැන්. මේකේ දාලා තියෙන අංකේ නම් පුතේ 26 අංක. එක්තරා දුරක් ගමන් කරන දුම්රියක් ගමනෙහි පළමු තුනෙන් එක දුර පැයට කිලෝමීටර් 20ක නියත වේගයකින්ද ඊළඟ තුනෙන් එක දුර පැයට කිලෝමීටර් 40ක නියත වේගයකින්ද අවසාන කොටස පැයට කිලෝමීටර් 60ක නියත වේගයකින්ද ගමන් කරයි. ඒකේ තහන මොකද්ද? මුලි චලිතයේ ස්ථා සාමාන්‍ය වේගය. අපි අඳගමු. මේක දැන් දුර වුණත් අපි රේඛාවකට ගමු පුතේ. හරි. දුම්රිය මම මේම වස්තුවක් හෙට ගන්නවා. ඒක වන්නේ නෑනේ. ඒතර 3න් 1ක් කියනකොට ගමනේ මුළු දුර මේ හරිය 3න් 1ක්. ඉතිරි 3න් 1 මේ හරියට යනවා. ඉතිරි 3න් 1 මේ හරියට. අපි ඒ නිසා මේකේ මේ 3න් 1 දුරකට දාමු x දුරක් කියලා. හරි. ඊළඟ තුරෙන් එකටත් x මයි. ඊළඟ තුරෙන් එකටත්
එක්ස්මයින් එන්නේ එතකොට. ඒ කියන්නේ මං අරන් තියෙන්නේ ගමනේ මුළු දුර 3x වෙන්න පුතේ. තේරෙනවද? ඒක දීලා නැහැ නේ පුතේ අගයක්. දුම්රියක් ගමනේ පළමු තුරෙන් එක. මුළු ගමනේ තුරෙන් එක. හරිනේ එතකොට 3x නම් මුළු දුර x තුරක් යනවා. කොච්චරද යන්නේ? 60 කිලෝමීටර් කීයද පුතේ වේගේ? 20යි. 60 කිලෝමීටර්. ඔන්න බලන්න ඒක හොඳට බලන්න පුතේ. මුල් තුරෙන් එක 60 කිලෝමීටර් 20ක් යනවා. අපි හිතමු දැන් එතෙන්ට ගියේ කාලය දීලා නැහැ නේ පුතේ. මේ කාලේ මන් දානනම් t1 කියලා පුතේ. මෙතනකට ගත්තල කරලා කාලේ t1ක්. ඊළඟ තුරෙන් එක යනවා 60 කිලෝමීටර් කීයද පුතේ? 40යි. මේකට යනවා 60 කිලෝමීටර් 40ක්. පැහැදිලි? ඒ ඔක්කොම එකම වේගය. ඒතර ඉතර ඉඳලා මේ කොටස යන කාලේ මන් දානනම් සංකේතය t2 කියලා. මොකද වේගය වෙනස් නේ පුතේ. ඊළඟට ඉතිරි දුර යනවා ඉතිරි කොටස යනවා අන්තිම කොටස 60ක වේගයෙන්. හැබැයි ඒක බලා ගන්න පුතේ 60 කිලෝමීටර්. ඒතර ඉතර ඉඳලා මේ ටික යන්න ගන්න කාලයකුත් තියෙනවා පුතේ. මේ කාලේ මන් දානවා t3 කියලා. මෙන්න මුළු දුර. ඒතර මුල් කොටසට කාලය මුල් තුනෙන් එකට දුරට ගර කාලය පුතේ. මේ කාලේ මන් දැම්මේ සංකේතේ t1 කියලා පුතේ. හරිද? ඒතකොට ඊළඟ තුනෙන් එකටත් යන පුතේ ඊළඟ තුනෙන් එක දුරට යන්නේ මේ කාලේ මන් දැම්මේ t2 කියලා. හරි? ඒතර අවසාන තුනෙන් එකට යන දුර අවසාන තුනෙන් එකයි පුතේ ඉතුරුලා තියෙන්නේ. මේ කාලේ මන් දැම් පුතේ සංකේතේ t2යි. රයිට් රූපයක් අඳගන්න මර්ථේ මේ වගේ බලන්න. දුම්රියක් විතර වස්තුවක් විතර ගන්න පුතේ. දුම්රිය කියන්නේ වස්තුවක් යනවා වගේ පෙන්වනවා. දුම්රිය වඳින්න ඕනේ නැණි තින් නේද? මොකක් හරි වස්තුවක් හිට ගන්න. මුල් කොටස x දුරක් දානවා. ඊළඟ කොටසත් x1යි. අවසාන දුරත් x1යි. මුළු දුරෙන් තුනෙන් එකක්. ඒතර මුළු දුර මං අරත්තේ 3x. ලේසියෙන් පුතේ එහෙම ගත්තාම. නැත්නම් අර භාග සංඛ්‍යා එනවනේ නේද? මුළු දුර x කියලා ගත්තනම් අපිට x බෙදීම 3 x බෙදීම 3 x මුළු දුර එහෙම දාන්නත් පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. ලේසි මෙහෙම ගන්න එකනේ මුළු දුරම ගන්නවා 3x. ඒතර කොටස් තුනේ දුරවල x x x 3ක්. වේග දා ගන්න සටහනේම මුළු තුනෙන් එක යනවා 60 කිලෝමීටර් 20යි. ඊළඟ කොටස 60 කිලෝමීටර් 40යි. අන්තිම කොටස යනවා 60 කිලෝමීටර් 60ක්. රූපය ඇඳ ගන්න හරියට කාල තුරක් තියෙනවා t1යි t2යි t3යි කොටස් තුනට යන කාල තුන. රූපය ඇඳ ගන්න පුතේ හරියට සංකේතික හරියට දා ගන්න. මේ ටිකත් ලියාගෙන පැත්තකින් පුතේ. මේ රූපය ඇඳලා නම් යටි ලියන්න මුළු දුර සමානයි 3x. මුළු දුර සමානයි 3x. ඊට පස්සේ ගන්න මුල් තුනෙන් එක දුරට කාලය t1යි. මුල් තුනෙන් එකට දුර කාලය t1යි. ඊළඟ තුනෙන් එක දුරට කාලය t2යි. අවසාන තුරෙන් එක දුරට කාලය t2යි. හරිද ලිව්වද? රයිට්. දැන් පොඩක් බලන්න පුතේ බෝඩ් එක. හරි. දැන් පැහැර තියලා බෝඩ් එක බලන්න පුතේ. දැන් මේකෙත් මම ආයි කියන පුතේ අපි වරද්ද ගන්න දරුව වරද්ද ගන්න තැනක් පුතේ. මෙතන වේග තුනක් දීලා තියෙන පුතේ. අපේ දරුව හිතනවා මේ චලිතයේ සාමාන්‍ය වේගය කියන්නේ මේ තුනේ සාමාන්‍ය අගය කියලා. සාමාන්‍ය වෙන වෙලා 3 දෙනා එකතු කරලා 3ෙන් බෙදනවා නේද? 20යි 40යි 20යි 60යි 60යි 120යි නේ. 40 20යි 60යි 60 60 120යි. ඒක 3ෙන් බෙදුවොත් එන්නේ පුතේ 123 වෙනවා 40යි. අපේ දරුවෝ කියනවා සාමාන්‍ය වේගය 40යි. වැරදි පුතේ උත්තරේ. මං කියන්නේ ආයිත් අර බහුවර්ණ පේපරේ පුතේ මේ වගේ ප්‍රශ්නයක් ආවොත් වැරදි උත්තරේ දාන උත්තර පහෙන් ඒකට. මොකද දරුවෝ වරද්දන තැන පරිශ්‍රාත හදන මණ්ඩලය දන්නවා පුතේ. වරද්දන තැන. ඒක වැරදි උත්තරේ උදාන. ආයි බලන්නකෝ 20යි 40යි 60යි 60යි 120යි නේ. තුනේ එකතු ප්‍රවේග තුනේ එකතු වේග තුනේ එකතු තුනෙන් බෙදුවා පුතේ උත්තරේ 40යි. ඒක උත්තරේකට දානවා ඒගොල්ලෝ. පහෙන් උත්තරේ එකට 40 තියෙනවා. ඒක හරි කියලා හිතලා 4ක් ගන්නවා. ලකුණු නැහැ පුතේ බිඳුවයි. මේව හොයන්න තියෙන එකම ක්‍රමේ පුතේ අද ඉගෙන ගත්තේ අන්න ඒකයි පුතේ. සාමාන්‍ය වේගයක් ගන්න විදිහේ චලිතයක. මේකම චලිත වස්තුනේ පුතේ. සාමාන්‍ය වේගයක් ලැබෙන්නේ ගමනක මුළු දුර ගමනේ මුළු කාලයෙන් බෙදන්න වෙනවා පුතේ. ඒක තමයි අද මේ පුතේ හඳුල්ලා දුන්නේ ඉස්සෙල්ලාම.
මේක සංකේතය මන් දාන්න සාමාන්‍ය වේගයට v කියලා. ගමනේ මුළු දුර මන් දැම්මේ 3x. කාලයන් 3ක් ගත වෙන නිසා t 1 t 2 දන t 3 කියලා දැම්මා. පැහැදිලිද? බොහොම තියාගමු ඉස්සලා මේක. 1 කියලා දා. දැන් ওই කාලයන් 3 හොයන්න පුතේ මොකද කරන්න තියෙන්නේ? මුල් කොටසට ලියන්න පුළුවන් පුතේ එකම වේගයෙන් යන්නේ. එතකොට මුල් කොටසට අපි දානවා වේගය සමානයි දුර වේදීම කාලය. මේක ලියවර කමක් නැහැ පුතේ එකම වේගයෙන් යන්නේ. මුල දුර මුලක් තුරෙන් එක වෙන්නේ එකම වේගයකින්. එනයි වේගය මෙතෙන්ට ආදේශ කරමු. කීද වේගය? 20යි. දුර මන් දැම්මේ සංකේතයේ x. කාලයට ආවේ t 1යි කියලානේ. හරස් කුරුතේ ගත්තා පුතේ t 1 සමානයි x වේදීම 20යි. ඊළඟ කොටසට අර ඊළඟ තුරෙන් එකක් යනවා පුතේ. ඊළඟ කොටසටත් මේකම ලියනවා පුතේ. කොහොමද එන්නේ බලන්නකෝ. වේගය සමානයි දුරයට කාලය. මම දැන් ඒක ලියන්න නැතුව කෙලින්ම ආදේශ කරනවා මේක බලාගෙන හරි. වේගය කීයද පුතේ මුළු දුර 40යි නේ. ඒ ආයන වේගය 40යි. දුර නම් අරකම පුතේ x. කාලය අපි දැම්මේ t 2යි. මේෙන් බලන්න පුතේ t 2 ගේනවා. x වේදීම 40යි. පැහැදිලි. ඒතර අවසාන කොටසට ලිව්වොත් දැන් මම තවත් මේ කෙටි කරනවා. හරි. ඒ කාලේ t 3 නිකම් අපිට ලියන්න පුළුවන් මේව බලාගෙන පුතේ. ඇයි x වේදීම වේගය. x වේදීම ඒ වේගය කීයද පුතේ ආ වේගය 60යි මේ. උඩ මම ඒක ලිව්වෙත් නෑ වේගය සමතර කාලේ කෙලින්ම මේක බලාගෙන ලිව්වා පුතේ. දැන් ওই ටික අපි ආදේශ කරනවා මේ සූත්‍රෙට පුතේ අංක 1ට. මේ යන්නේ සාමාන්‍ය වේගය හොයාගෙන යන්නේ. 3x වේදීම කාල 3 එකතු පුතේ. මේ බලන මුල් කාලේ ආවේ x වේදීම 20යි. දෙවෙනි කාලයට ආවේ x වේදීම 40යි. හරියට ආදේශ කරනවා ඊළඟ තුරෙන් එකට පුතේ කාලයේ x වේදීම 60යි. දැන් ඔන්න මේවා ආදේශ කරා පුතේ. මේ බලන්නකෝ ලස්සන වැඩේ කියන්නේ. උඩින් ආවත් 3x යට මේ තුන් දෙනාගෙම පොදු සාධක x එනවා එළියට. ඇතුළට එනවා පුතේ ඉතුරු භාග සංඛ්‍යා ටික 20n 1යි x ගත්තら එළියට පුතේ 40n 1යි ධන 60n 1යි. මෙන්න අර පද්දේ පුතේ x පදේ කැපෙන හැටි බලන්න ලස්සනට. ඒ ගත්තරේ කැපිලා යනවා පුතේ. ඒතර මෙතෙන් මම මෙතන ලියන්නම් 3 බෙදීම ඉර යට පුතේ පොදු සාධක මොකද්ද බලන්න පොදු හරය. 60යි 40යි 20යි 3ව බෙදෙන පුංචි භාගය 120 නේ පුතේ. හරි නේද? 20ව 6යි නේ 120ට. 20වරක් 6 120යි නෝ. 40ව 3යි පුතේ. 40ව 3යි. 60ව 2යි. හරි නේද? දැන් මේ බලන්න පුතේ 3 වැඩි කිරීම 120 උඩට යනවා නේ. වැඩි කරනකොට මේක වැඩි කිරීමනේ මෙහෙමනේ උඩට මාරුලා නේ පුතේ. 6 3 9 2 11යි පුතේ. ඒතකොට එනවා 3 වරක් 12 36යි 3360යි. මේක 11ෙන් බෙදෙන්න ඕන පුතේ. 11 4 3 33යි නේද? 3ක් ඉතුරුයි 30ට 11 ඒවා 2යි 22යි 8ක් ඉතුරුයි 80ට 11 ඒවා 7ක් විතර වගේ 77යි නේ පුතේ. මේකේ මොනවද තත්පරයට මීටර්? දැක්ක නේද පුතේ? මං කිව්වා 3 එකතු කරලා 3ෙන් බෙදුවනම් උත්තරේ වැරදි පුතේ. 40 20යි 60 60 123 වල 40 නේ. ආම් බලන්න සාමාන්‍ය වේගය 32.5යි. රයිට් අර වගේ හදාගන්න. මුලින්ම ලියන්න ඕන සාමාන්‍ය වේගය සමානයි මුළු දුර බෙදීම මුළු කාලය. අද ඉගෙනගත්ත පාඩම පුතේ සාමාන්‍ය වේගයක් ගන්නේ මුළු දුර මුළු කාලයෙන් බෙදලා. දැන් ඕලෙල් කාලේ මේ වගේ ගණන් හැදුවේ නැහැ නේ පුතේ. දැන් ඇඩ්වාන්ස් වල පන්ති මේ වෙනවා පුතේ. සමහර බහුවර්ණ පේපර් එකේ මේවා තියෙනවා පුතේ. ඒලොලි භාගයේ තත්ත්වය ඒකයි. සාමාන්‍ය වේගයේ සමානයි මුළු දුර බෙදීම මුළු කාලය. දැන් සංකේත වලින් දාන්න. v අකුරක් දාමුකෝ සාමාන්‍ය වේගයට. මුළු දුර මේක නම් 3x නේ. කාලයන් 3ක් එකතු වෙනවා. t 1 t 2 t 3. වෙනස් වේගවල යනකොට ගත කරන කාලයන් වෙනස් වෙතේ. දැන් t 1යි t 2යි t 3යි. හරිද ආදේශය හරිද පුතේ? අර කාල තුන හොයාගන්න. මුල් කොටසට දැම්මා වේගය සමානයි දුරට කාලය. ඉතින් t1 කාලයට අගේ. t1 කියන්නේ x within 20. ඊළඟ කොටසට දැම්මා ඒක පුතේ. වේගය 40යි නේ. දුර x මොනේ? t2ෙන් බෙදුවා පුතේ. ඒතකොට t2ට එනවා x 40. අවසාන කොටසට මම ඒක බලාගෙනම ලියනවා t3 කාලේ ඉන්නේ නම් x 60.
T3 කාලෙට එන X බෙදීම 60. ඒතර ආදේශ කරන්න අර නම්බර් 1ට සාමාන්‍ය වේගය ලියන සූත්‍ර ආදේශ කරන්න. දැන් සුළු කරන බාන 9 10 ගණන් මතක් කරගෙන සුළු කරන්න. 9 පන්ති 10 පන්ති හදපු කරන්න ප්‍රති භාග සංඛ්‍යා එකතු කිරීම බෙදීම. උසස් පෙළ නෙවෙයි ප්‍රතිවා ඕ ලෙවල්. ඊටත් පල්ලෙහා දේවල් නෙවෙයි. සුළු කරනවා කියන පෞති විද්‍යාව නෙවෙයි ප්‍රති. හුඟක් දරුවෝ හිතන්නේ මේ සුළු කරන තමයි පෞති විද්‍යාව නෑ. මේ ගැටලු ගොඩ නගපු හැටි. කොහොමද මෙතෙන්ට ආවේ? ඒක තමයි ෆිසික්ස් කියන්නේ. පුතේ අන්තිමට ඒකකේ මම වරද්දලා තියෙනවා. ඒක හදාගන්න. මොකද ඔක්කොම ඒක වේග දුන්න ප්‍රති තත්පරයෙන් මිටනේ පැයට කිලෝමීටර්. ඒ සමීගේ ඒකේ දාන්න ඕන. පැයට කිලෝමීටර්. වේග ඔක්කොම තියෙන ප්‍රති පැයට කිලෝමීටර්. සවසාන වේගයේ සාමාන්‍ය වේගයක් දෙන්නේ පැයට කිලෝමීටර් වලින්. අවදුත්‍රි ප්‍රති. අන්න බලන්න මම දැකලා ප්‍රති සාමාන්‍ය වේගය එන්නේ 32.7ක් පැයට කිලෝමීටර්. අර විදිහට ගත්තොත් පුතේ වැරදි නේද? මං ආයෙත් කියන දේ වැරද්ද. තුන් දෙනා වේග තුන එකව කළා තුනේ බෙදන්න යන්න එපා පුතේ. මේවට දාන්න බෑ එහෙම ඒවා. හරි නේද? 20යි 40යි 60යි 60යි 120යි තුනේ බෙදුවම 40යි. නෝ සාමාන්‍ය වේගය ගණනය කළ බැලුවාම හරි විදියට 32.7යි පුතේ සාමාන්‍ය වේගය. දැන් තේරුණාද වෙනස පුතේ? රයිට්. අපි ඊළඟ ප්‍රශ්නේ ගමු. ඔන්න එතන හොඳට බලන්න පුතේ 27 වෙනි ගැටලුව. හරි අංකේ 27 දාලා තියෙන්නේ හොඳට කියවන පුතේ බලන්න ප්‍රශ්නේ. අන්න ඊතර තියෙනවා සරල රේඛීය මාර්ගයක නියත ත්වරණයකින් ගමන් කරන මෝටර රථයක්. A ලක්ෂයේ පසු කරන ප්‍රවේගය 20ක් වන අතර B ලක්ෂයේ පසු කරන ප්‍රවේගය 80ක් වී. විනාඩිය බලාගෙන පුතේ හරි. රේඛීය මාර්ගයක නියත ත්වරණයකින් ගමන් කරනවා මොනාරි වස්තුවක්. හරිනේ මෝටර රථයක් වෙන පුළුවන්. හරි. ඒ ලක්ෂයේ පහු කරනකොට මෙයාගේ ප්‍රවේගය මන් දාන්න සංකේතයේ U අකුරක්. මෙයාගේ වේගය කිදු පුතේ? ඒ ලක්ෂයේ පසු කරන වේගය 20යි. පැහැදිලිද? හැබැයි උතර යන්නේ නියත ත්වරණයකින්. B ලක්ෂයේ පසු කරනකොට මේ වාහනේ පුතේ වේගය කීයද බලන්න. මං ඒක දානවා V අකුරක්. හරි. ප්‍රවේගය දෙන්නේ පුතේ කීයද? 80ක්. ඔන්න ප්‍රවේග දෙක පුතේ. එතකොට ඒස්ට බී දක්වා යන කාලය පුතේ දෙනවා. මෙතෙන් කාලය මැනින් පටන් ගත්තා. මෙතන උඩ කාලය පුතේ කොච්චර ගින් තිනවද? තත්පර 5යි. එතකොට AB දුර අහනවා පුතේ. මේ දුර මන් දානවා S අකුරක්. මේ දුර S පුතේ. AB දුර S. අන්න අද කතා මතකද පුතේ? ඔන්න නියත ත්වරණයකින් වාහනේ යනවා. අහනවා AB දුර කීයද? නියත ත්වරණයකින්. ත්වරණය ඒකාකාරයි පුතේ. ඒකාකාරයි. එතකොට මේ වගේ තැන්වල තමයි අද අපි කතා කළේ අර සාමාන්‍ය ප්‍රයෝගේ ගන්න ක්‍රමයක් ගැන. මේ වගේ තැන්වලත් අපිට පුළුවන් සාමාන්‍ය ප්‍රයෝගේ ලියන්න. එතකොට සාමාන්‍ය ප්‍රයෝගයේ සමාන වුණා මුළු විස්ථාපණය බෙදීම මුළු කාලය. හොඳට තේරුම් ගන්න. මුළු විස්ථාපණය මුළු කාලයෙන් බෙදලා ගන්නවා සාමාන්‍ය ප්‍රයෝගයක්. මෙතනදී හොඳට බලන්නකෝ සාමාන්‍ය ප්‍රයෝගේ ගත්තේ අර මතකද මම අද කිව්වා U ධන V බෙදීම දෙක. ප්‍රවේග දෙක එකතු කළා දෙකෙන් බෙදුවා මුළු විස්ථාපනයේ බෙදුව කාලේ. දැන් U වලට ආවේ කීයද පුතේ? 20යි. මෙයාගේ 20යි නේ. එතනදී මේ වේගයනේ පුතේ 20නේ ආවේ. හරි. U වේගේ 20යි. ධන V අවසාන වේගයේ පුතේ ආවේ 80යි. දෙකෙන් බෙදුවා. උනම් ඒකයක් මෙතනින් මම එලියෙන් ලියන්නම් තත්පරයට මීටර්. ස්කෑන් පුතේ AB දුරනේ ගත කළ කාලයේ තත්පර 5යි. දැන් 20යි 80යි 100යි දෙකෙන් බෙදුවා පුතේ 50යි. මේ තමයි සාමාන්‍ය ප්‍රවේගය. මේක හරස් වැඩි කරන පුතේ 5 ඉලක්කම් මෙතෙන්ට එනවා. තත්පර 5. මෙන්න AB. දැන් මේ සකුර ඍණ 1යි මේකයි පුතේ කැපෙනවා. එහෙනම් AB වල අගේ පුතේ එන්නේ 5/50 කියන්නේ 250යි 1 km පුතේ. රූපය ඇඳගන්න ඉස්සලා හරියට
රූපය අඳගන්න. රූපය ඇඳලා දත්ත ටික පුතේ දාගන්න. ඒ බීදුරට දාන ඒ සකුර UV දෙක දාන පුතේ ප්‍රවේග 20 ඉඳලා 80ට වැඩි වෙනවා. ගතුණු කාලය දිලා තියෙන පුතේ තත්පර 5යි කියලා. අන්න එතරද පුතේ අද නියතෝරණේ කියන තැන්වල ලියන්න සාමාන්‍ය ප්‍රයෝගයේ සබානේ මුරි ස්තර කාලයේ සාමාන්‍ය ප්‍රයෝගයේ ඉතර ගන්න පුළුවන් අන්න අගයන් දෙක එකතුලා දෙකෙන් බෙද. මයිකයි කිව්වෙත් වෙනස අර ඉස්සල ගණන් හැම එකේම පුතේ එහෙම ගන්න බෑ. ඉවැත්තුනේ එක්තරා කොටසක් එකම වේගයෙන් යනවා. දැන් මේ ගැටලුව එහෙම නැහැ පුතේ. නියතරණේ කියන්නේ දිගටම ප්‍රයෝගේ වැඩි වේගෙන යනවා පුතේ. එතකොට සාමාන්‍ය ප්‍රයෝගය ගත්තේ අර දෙක එකහු කරා දෙකෙන් බෙදුවා. අන්න වෙනස අල්ලගත්තා පුතේ හරියට. මූල ප්‍රයෝගේ 20යි 80ට ගිහින් තියෙනවා පුතේ. ඒකාකාර තොරණේ කියනවා නියතරණේ. එතකොට හරි. අගයද ඒ උර දෙකෙන් බෙදුවා පුතේ. තේරුගත අද වෙනස දැන් පුතේ ආදේශ කරන්න හරියට මුලයි අවසාන ගේ එකතු කර අද්දකේ බෙදුවා පුතේ 20 ධන 80 2 තත්පර මිට එක ධම්මත් කවන්නේ 80 20යි 100යි 2 ධන 50යි තත්පර 50යි හරස්සරි කර ඒ බිදුර 250 මීටර හරි දෙයක් ගත්ත හරි පුතේ 250 රයිට් හදාගත්තද දැන් අර කලින් ගණන් වලයි මේකේ වෙනස අල්ලගත්තොත් හරියට හරි නේද ඉස්සලා හදපු ගැටළු වල ඔක්කොම ආවේ එක්තරා දුරක් නියත වේගෙන් ගමන් කරා. ඒ වගේ තැන් වලට මෙහෙම එකතු කරොත් දෙක බෙදන්න තුනේ බෙදන්න බෑ පුතේ එහෙම. අර අගයන් කීපයක් අරගෙන එකතු කරලා ගන්න බෑ පුතේ. මෙතන පුළුවා. ඒ නියතෝරණේ කියන්නේ පුතේ. අපි ඒකත් අයින් කරගමු. ඊළඟ ප්‍රශ්නේ ගා පුතේ 28 අංකේ දාලා තියෙන ප්‍රශ්නේ බලන්න. අනේතර තියනවා රේඛීය මාර්ගයක වාහනයක් යනවා. XY ලක්ෂ දෙකක්. අපි දාමු මේ හරි X ලක්ෂයක්. මේ හරි Y. මේ දෙන අතර දුර මීටර 10යි පුතේ. පරතරේ මීටර 1000ක්. හරි. මෝටර රථයක් වාහනයක් යනවා. උතර තියනව නේද X ලක්ෂය අතර යාමට මෙතෙන්ට යන්න ගන්න කාලය අපි ඒක දා ගන්නවා කාලයේ තත්පර කීයද පුතේ තත්පර 20යි S වලින් දෙන්නේ තත්පර හරිනේ පුතේ මේ වාහනේ මෙතනලා මෙතෙන්ට යනවා තත්පර 20කදී කොහොමද යන්නේ පුතේ නියත තොරණේ කියනවා අන්න තැන පුතේ නියත තොරණේ කියනවලු X ලක්ෂයේ පසු කරනකොට මෙයාගේ වේගය පුතේ මම දානවා U අකුරක් කීයද වේගය පුතේ තියලා තින්නේ 40යි හැබැයි යන්නේ එකම තොරණේකින් පුතේ අහනවා Y ලක්ෂයේ පසු කරද්දී මෙයාගේ වේගය පුතේ V අකුරක් දාමු. Right. රූපය ඇඳගන්න. හරි. U 40යි V අහලා තියෙන පුතේ Y පසු කරන වේගය කුමක්ද? කාලය දාගන්න තත්පර 20යි. හරිද? right දවින ඩේ බලන්න තේ මේව ඔක්කොම නියතරණුනි යන්නේ ඒකයි වෙනස පුතේ ඒතර අපිට මතකයි අද ඉගෙන ගත්තා සාමාන්‍ය ප්‍රවේගය
මුළු විස්ථාපනයට මුළු කාලය. මුළු විස්ථාපනය මුළු කාලයෙන් බෙදුවාම ගත්තේ පුතේ ඒ චලිතයේ සාමාන්‍ය ප්‍රවේගය. මතක නේද මේවද? ඒතකොට දැන් මේ වගේ තැන්වල තමයි මම අද කතා කරලා ඉතින් තොරණ එකාකාරණම් අපි ගත්තා. මතකද සාමාන්‍ය ප්‍රවේගය ගත්තේ ප්‍රවේග දෙකක් අහු කළා දෙකෙන් බෙදුවා. දැන් මේක විස්ථාපනය ඉස්සකරත් දාමු කාලය T කියලා දාමු. දැන් මේ වාන U දන්නවනේ 40යි. අහන්නේ පස්සේ වේගයෙන් පුතේ. මේක V අකුර දැම්මා. බෙදීම දෙකයි. දුර පුතේ මීටර 1000ක්. ගත කර කාලය කීයද? තත්පර 20යි පුතේ. මේ බිඳුවට බිඳුව කැපෙනවා පුතේ. පැහැදිලි? දෙපැත්ත දෙකෙන් වැඩි කරොත් මේ දෙක කැපෙනවා පුතේ. මෙතරම් දෙකක් කැපිලා යනවා. 40 ධන V සමානයි 100 නේද? එහෙනම් V වලගේ උක්ත කරන පුතේ 40 මේ පැත්තට යනවා. 100 ඍණ 40යි. වේගය කීයද පුතේ? 60යි නේ. ඒකේ දිල තියෙන තත්පරයට මීටර නිසා මේකත් එන්නේ තත්පරයට. අර වගේ ලියර හදාගන්න. අන්න ඒ වගේ තැන්වල තමයි අර ප්‍රවේග දෙක එකතු කරලා පුතේ දෙකෙන් බෙදන්න පුළුවන්. මම ඒකයි කිව්වේ නියත තොරණේ කියන තැන්වල විතරයි පුතේ හොගන්න පුළුවන් මේ. යම් දුරක් මේ එකම වේගයෙන් යනවා නම් එහෙම දාන්න බෑ පුතේ. අර කලින් අදපු ඉස්සලා උදාහරණ වලත්තේ අර එකේ කොටස් එක එක වේග වලින් ගියා. ඒ වගේ තැන්වල එකතු කරලා බෙදන්න බෑ පුතේ එහෙම වැරදි. මෙතන හරි. නියත තොරණේ කියන එකම තොරණේ යනකොට අපිට වේග දෙක එකතු කරලා දෙකෙන් බෙදන්න පුළුවන්. එකම තොරණේ කියලා ලාවක. දැන් හරිද පුතේ උත්තරය? සාමාන්‍ය ප්‍රවේගයේ මුළු විස්ථාපනයේ මුළු කාලයෙන් බෙදුවා. 40 ධන V බෙදීම දෙක සමානයි 1000 බෙදීම 20යි. කැපෙනවනේ. බිඳුවක් කැපලා ඊට පස්සේ දෙපැත්ත දෙකෙන් වැඩි කරාම අර දෙක ඉලක්කක් දෙක කැපෙනවා පුතේ. V ලගේ 60යි. ඒ ටික හරිනේ. තව හරව මොකද පුතේ? රතේ තොරණේ ලියන්නලු. රතේ තොරණේට අගයක් දෙන්න. හරිද? ඔන්න අද ඉගෙන ගත්ත පුතේ තොරණේ කගයක් ගන්න හැටි. මේක පහනේ පුතේ ඉන්නේ වේගය වැඩි කරනවා. ඒ කියන්නේ මේක තොරණේ කියනවා පුතේ. ඒතර මේක නියත තොරණක් නිසා මේක සාමාන්‍ය කියලා ලියන්න ඕනේ නැහැ පුතේ. තොරණ එකාකාරයිනේ. ඒකාකාර තොරණේ කියනකොට අපි සාමාන්‍යයෙන් ගන්න ඕනේ නැහැ. තොරණේ ගත්තේ හඳුනන දුන්නේ පුතේ කොහොමද අද? ප්‍රවේගයේ වෙනස් වීමේ ශීඝ්‍රතාව. එහෙම නැත්නම් මේකට කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. මම ආයෙත් කියනවා පුතේ ප්‍රවේග වෙනසක් ගන්නකොට හැමදාම පසු ප්‍රවේගයකින් මුල් ප්‍රවේගය අඩු කරන්න ඕන පුතේ. පසු ප්‍රවේගයකින් මුල් ප්‍රවේගය පුතේ අඩු කර ගන්න වෙනවා. මේක බෙදන්නේ පුතේ ඒ වෙනස ගත කාලේ. දැන් මේක සාමාන්‍ය තොරණේ කියලා ලියන්න ඕනේ නැහැ නේ පුතේ. එකම නියත තොරණේ යනවා. පසු ප්‍රවේගයට අපිට ආවේ පුතේ 60යි නේද ආවේ. පිට ඉස්සලා ගණනය කරා නේද පුතේ. මේක 60යි. මුලින් තියෙන ප්‍රයෝගෙ පුතේ x ලක්ෂයයි පසු කරලා පුතේ 40යි. මම ඒකක් දාලාම ලියන්නම් මොකද වෙන්නේ කියලා බලා ගන්න ඕන. ওই කාලයෙන් බෙදුවා පුතේ. කාලේ තත්පර 20ක් ගිහින් තියෙනවා පුතේ. තත්පර 20ක්. හරිද? 60න් 40ක් 20යි නේද පුතේ. තත්පරෙමිට 20ක ප්‍රයෝග වෙනස් වීමක් වෙනවා. කාලේ තත්පර 20ක් ගියා පුතේ. බිඳුව බිඳුව කැපෙනවා දෙකර දෙක කැපුනහම එකයි නේද එන්නේ පුතේ. එහෙනම් මගේ තොරණේ ඉන්නේ කොහොමද පුතේ? මේ s අකුරු උඩට යනකොට s ඍණ 2ක්. මේ තමයි තොරණේ එක. තත්පර වර්ගයට මීටර 1යි පුතේ. හදා ගන්න. අරක ලියන්න පුතේ හරියට. තොරණේ සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. තොරණේ සමානයි ප්‍රවේග වෙනස බෙදීම කාලය. පසු ප්‍රවේගය ඍණ මුල් ප්‍රවේගය බෙදීම කාලය. මේ ප්‍රශ්න හුඟක් එන්නේ පුතේ MCQ পেපර් එකටයි දෙන්නේ ගොඩක් වෙලාවට. බහුවර්ණ পেපර් එකට තමයි ගොඩක් එන්නේ පුතේ. හරි උත්තරයවත් පුතේ. එකයි නේ. ප්‍රවේග වෙනස 20යි තත්පර 20ක් තුල වැඩි වුණු ප්‍රවේග 20යි තොරණේ නොපතේ 1යි තත්පර වර්ගයට මීටර. හරිනේ දගපතේ. රයිට්. මම ඔයාලට පෙන්නන්න පුතේ මේ විදිහේ ප්‍රශ්න තමයි එන්නේ MCQ ප්‍රශ්න වලට.
පෙරල ගන්න පුට අංකේ 23 වෙනි පිටුවට යන පුතේ 23 පිටුවට පෙරල ගන්න මේ තමයි බහුවර්ණ ප්‍රශ්න පුතේ අපි කියන්නේ MCQ කියලා ඕකේ බලන්න පුතේ මුල ප්‍රශ්න අංකේ නම් දාලා තියෙන්නේ 18 කියලා බහුවර්ණ ප්‍රශ්න මේ බලන්න පුතේ හොඳට කියවන්න මේවද ඉන්නේ MCQ වල මේ සරල රේඛාවක් මත ඒකාකාරත්වරණයක ගමන් කරන මෝටර රථයක් A ලක්ෂයේ පසු කරන විටෙහි වේගය ප්‍රවේගය 30යිලු. ඒ B ලක්ෂයේ පසු කරන ප්‍රවේගය 80යි. ඒ සිට B දක්වා යාමට ගත වූ කාලයේ තත්පර 10ක් නම් A හා B අතර දුර වන්නේ. අන්න මේ පුතේ එකම තොරණේ යනවා. දැන් මම රූපයක්වත් අඳින්නේ නැහැ පුතේ. හේතුව අපි අද ඉගෙන ගත්ත පුතේ මොකද්ද? සාමාන්‍ය ප්‍රවේගය ගත්තේ කොහොමද කියලා මතකද ඔයාට? ඕන මේක විතරක් මම ලියන්නම් මෙතනින්. සාමාන්‍ය ප්‍රවේගය අපි ගත්තේ අර මුළු විස්ථාපනයේ බෙදී මුළු කාලයනේ ගත්තේ පුතේ මුළු විස්ථාපනයේ බෙදී මුළු කාලයෙන් ගත්තේ සාමාන්‍ය ප්‍රවේගයක් පැහැදිලිද මේ වගේ තැන්වල තමයි අපි ගත්තේ පුතේ අද අර එකාකාර තොරණේ කියනකොට ප්‍රවේග දෙකේ සකුරක් දෙකෙන් බෙදුවාම තේන්නේ සාමාන්‍ය ප්‍රවේගයක් විස්ථාපනයේ සකුරක් දැම්ම කාලෙ T දැම්ම දැන් මේකේ තියලා තියෙන පුතේ AB දුර අහන්නේ A ලක්ෂයේ පසු කරද්දී වේගය 30යි පුතේ මේ වේගය 30යි B වලට නෘතේ වේගය කීයද 80යි එකතු කරලා දෙකෙන් බෙදුවා හරිනේ මේ දුර අහලා තියෙන පුතේ S කියන දුර A අහලා තියෙන AB දුර S කියලාගේ මේ අහලා තියෙන කාලය පුතේ තත්පර කීයද තත්පර 10යි 80යි 30යි 110යි දෙකෙන් බෙදුවා පුතේ 55යි නේද එන්නේ පුතේ හරිනේ 80යි 30යි 110යි 55යි මේක සමාන S බෙදීම 10යි හරස් ගුරිතයක් ගත්තාම පුතේ 55 වැඩි කිරීම 10 එන්නේ. උත්තරේ කීයද පුතේ එන්නේ? 550ක්. ඒකේ එන්නේ මීටර. මොකද ඒක හේතු දුන්නේ ප්‍රවේග දුන්නේ පුතේ තත්පරේ මීටර කාලෙ දුන්නේ තත්පර. හදාගන්න පුතේ බහුවර්ණ ප්‍රශ්න කියලා ලියලා. බහුවර්ණ ප්‍රශ්න. දැන් මේ වැඩි ඔය වචන ලියන්න ඕනත් නැහැ පුතේ. හොඳට පුරුණාම අර සමීකරණ විතර ලිව්වත් ඇති. මේක දැක්කම U ධන V බෙදීම දෙක සමානයි S බෙදීම T කියන සූත්‍රය පුතේ. ඒක එන්නේ අර සාමාන්‍ය ප්‍රයෝගය ගත්ත විදිහ පුතේ. මම ඒක දැම්මේ නැහැ මොකද අවශ්‍ය නැහැ නේද පුතේ. ඒක කැපෙනවනේ කොහොමවත් අර මේ තත්පරේ මීටර විතර හරස් හරින පුතේ තත්පර වලින්. ඒතකොට මීටර වලින් උත්තරේ ඉතුරු වෙනවා. හරි නේද පුතේ. දැන් ඔය වගේ තව ප්‍රශ්න තියෙනවා පුතේ. හරි මේ 19 20 21 22 ඔක්කොම පුතේ මේවා තියෙන්නේ. ඔය විදිහට අර ප්‍රශ්න. හැබැයි අර බලන්න ඕන අර මුළු දුර මුළු කාලයෙන් බෙදලා ගන්නකොට සාමාන්‍ය වේගයක් යනකොට අර එක එක ක්‍රමයට අර කලින් ක්‍රය ක්‍රමය මේ තව ක්‍රමයක් පුතේ. හොඳයි. අද අපිට පුතේ කාල වේලාව මෙතනින් නවත්තන්න වෙනවා පාඩම. අපි ලබන ඉරිදා 12ට පටන් ගන්නෙ අද නවත්තපු තැන සිට. ඔයාලා ගෙදරදී මේ කරපු ටික හොඳට ආයි පුර තනියම කටවැර කොල් ටිකක් අරගෙන හොඳට හුරු වෙන පුතේ. ලියලා හොඳට පුරුදු වෙලා අර හදපු ගණන් ටික ආයි ආයි හදන්න. හදලා හොඳට ප්‍රැක්ටිස් කරන්න. ෆිසික්ස් කියන්නේ ක්‍රීඩාවක් වගේ විෂයක් තමන් තනියම ප්‍රැක්ටිස් කරන්න ඕන පුතේ. ක්‍රීඩාවක් කරත් අපි ප්‍රගුණ කරන්නේ ප්‍රැක්ටිස් කරලා. හරි නේද පුතේ? නම් මේ සතිය වට හොඳට ප්‍රැක්ටිස් කරන්න මේ අද කරපු පාඩම. හොඳම පාඩමක් මේ යන්නේ යාන්ත්‍ර විද්‍යාව පාඩම. අපි ලබන සතිය මොන ගැනතුරු දරුදරයන්ට ආයුබෝවන් කියලා අපි අද සපුරමු.